කරන්න හදන්නේ තෝරාගෙන ඉන්න පිළිකිරීමකට අදාළ ප්‍රශ්න ඔගොල්ලන්ට ලැබිලා තියෙනවා ප්‍රශ්න 15ක්. හැබැයි මේ ප්‍රශ්න 15 ඇතුලේ තෝරාගෙන ඉන්න නිසා පිළිකිරීම කිව්වහම ටිකක් ලොකු පරාසයකින් කතා කරන්න වෙන જાතියේ පාඩම් එකකයක් තමයි. ඉතින් ඒක නිසා ඔයගොල්ලන්ට මොනවා හරි දෙයක් මේකේ තේරෙන්නේ නැති දෙයක් ආවොත් ඉන් පටස් කාලේ ඒක ඒ වෙලාවෙම අහන්න ඕන. මොකද ඒක ඒ තරම් පැටලි සහගත જાතියේ ප්‍රශ්න වර්ගයක් වෙන්න පුළුවන් යම්කිසි කෙනෙකුට. ඒක නිසා ඔයාට තේරෙන්නේ නැත්නම් ඔයා ඒක මගින් පටස් ගාලා ආන්න. රයිට් එහෙමනම් අපි යන්න හදන්නේ මම මේ පොඩ්ඩක් කියලා කතා කරමින් හිටියේ පාඩමට අදාළ කරුණු කාරණා කොයි විදිහටද අද දවසේ මේ තියෙන කාල සීමාව ඇතුලේ කතා කරන්නේ කියලා. ඉතින් ඒක නිසා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා අපි සාකච්ඡා කරන්නයි හදන්නේ. එහෙමනම් පළවෙනි ප්‍රශ්නේ ඔන්න කියනවා එක්තරා ආයතනයකට ඇතුළු වීමට පමණක් ගේට්ටු දෙකක් තියෙනවා කියලා. පිටවීමට පමණක් ගේට්ටු හතරක් තියෙනවා කියලා කියනවා. ආයතනයට එක ගේට්ටුවකින් ඇතුළු වෙලා ආයතනයෙන් පිට වෙලා යන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියලා තමයි ඔයගෙන් අහන්නේ. ඉතින් එතකොට මෙන්න මේ ජාතියේ ප්‍රශ්නයක්. මේ ජාතියේ ප්‍රශ්නයක් කියන එක ගැන මම පොඩි දෙයක් කියලා ඉන්නම්. එතකොට මට ප්‍රශ්න කීපයක් මේ පාරෙන් ඉවර කරගන්න පුළුවන්. මේ ජාතියේ ප්‍රශ්නයක් කියලා කියන්නේ දැන් ඔයාට මොකක් හරි එක වෙලාවක එක වැඩක් කරන්න පුළුවන් නේ. ඔයා ඒ වැඩේ කරන්න ඔයාට ආකාර කීපයක් තියෙනවා කියන්නකෝ. හරිද? දැන් ඔයා තමයි ඉස්කෝලේට එන කෙනා. ඒත් ඔයාට ඉස්කෝලේ ඇතුළට එන්න ගේට්ටු අපි හිතමුකෝ තුනක් තියෙනවා කියලා. රයිට්. ඔයාට ওই ගේට් තුනක් තියෙනවා නම් ඔයාට ඔය ඕන ගේට් එකකින් ඇතුළත් වෙන්න chance එක තියෙනවා. ආ ඉස්සරහ ගේට් වෙන්න පුළුවන්, පැත්තේ ගේට් වෙන්න පුළුවන්, පිටිපස්සේ ගේට් වෙන්න පුළුවන්. ඔයාට ওই ගේට් තුنين කැමතිකින් ඇතුළට එන්න පුළුවන්. අපි හිතමු පිට වෙලා යන්න විතරක් දැන් අර ආපු ගේට් වලින් පිට වෙලා යන්න බෑ. පිට වෙලා යන්න විතරක් වෙනමම ගේට් එකක් අපි හිතමු පහක් තියෙනවා කියලා. එහෙනම් ඔයාට ඔය පිට වෙලා යන්න පුළුවන් ගේට් වලින් මුත් ඕන විදිහකින් අයින් වෙලා යන්න පුළුවන්. හරිද? අපි හිතමු පිට වෙලා යන්න තියෙන ගේට් පහ A B C D E කියලා. ඔයාට එක ගේට්ටුවෙන් ඇතුළු වෙලා ඒ ගේට්ටුවෙන් පිට වෙලා යන්නත් පුළුවන්. එක ගේට්ටුවෙන් ඇතුළු වෙලා බී ගේට්ටුවෙන් පිට වෙලා යන්නත් පුළුවන්. අන්න ඒ විදිහට එක වැඩක් කරාට පස්සේ ඊළඟට තව වැඩක් හෝ වැඩ කීපයක් හෝ කරනවා නම් අන්න ඒ જાතියේ ගැටලුවක් මම මේ කියලා දෙන විදිහට ලේසියෙන් හදන්න පුළුවන්. රයිට්. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ ඉඳලා බලමු එක්තරා ආයතනයකට ඇතුළු වීමට තියෙන ගේට්ටු මම ඉන් කියලා දාන්න. ඒතර ඇතුළු වෙන්න තියෙනවානේ ගේට්ටු දෙකක්. රයිට්. මම මේ ගේට්ටු දෙක දාගන්නම් A සහ B කියලා. ඔන්න ඇතුළු වීම සඳහා තියෙන ගේට්ටු දෙක. ඊළඟට කියනවා පිටවීමට පමණක් ගේට්ටු හතරක් තියෙනවා. රයිට්. අපි ඒක අවුට් කියලා ගමු. එහෙනම් පිට වෙලා යන්න පුළුවන් ගේට්ටු හතර. ඔය විදිහට ගමු. දැන් ඒතර ඔයාලට පේනවා යම් කිසි කෙනෙකුට එක ගේට්ටුවෙන් ඇතුළු වෙලා sorry A ගේට්ටුවෙන් ඇතුළු වෙලා එක ගේට්ටුවෙන් පිට වෙලා යන්න පුළුවන්. එහෙම නැත්නම් A ගේට්ටුවෙන් ඉස්කෝලේ ඇතුළට ඇවිල්ලා දෙක ගේට්ටුවෙන් පිටවලා යන්නත් පුළුවන්. ඒ ගේට්ටුවෙන් ඇවිල්ලා තුන ගේට්ටුවෙන් පිටවලා යන්නත් පුළුවන්. ඒ ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා හතරවෙනි ගේට්ටුවෙන් පිටවලා යන්නත් පුළුවන්. ඒ වගේම තමයි තව කෙනෙකුට පුළුවන්කම තියෙනවා මෙන්න මේ විදිහට. B ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා A ගේට්ටු එක ගේට්ටුවෙන් ඇතුළට එළියට යන්න පුළුවන්. B ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා දෙක ගේට්ටුවෙන් එළියට යන්නත් ඕනම් පුළුවන්. ඔය විදිහට B ගේට්ටුවෙන් ආපු කෙනෙකුට තුන හෝ හතර කියන ගේට්ටු ඕනම එකක් යාර භාවිත කරගන්න පුළුවන් ඉවත් වෙලා යාම සඳහා. එහෙමනම් ඔන්න මේ නැති යම් කිසි ළමයෙකුට හෝ මුරේකෝ කාට හෝ එක ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා sorry A ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා පිට වෙලා යන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. B ගේට්ටුවෙන් ඇතුළට ඇවිල්ලා පිට වෙලා යන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. ඒ නිසා ඔක්කොම ආකාර ගන්න 8ක් කියලා ඔන්න ඉතින් රූප සරණක් ඇඳලා කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඔක රූප සරණක් කරලා කරන්න පුළුවන් ඉන්නේ මේ වගේ පොඩි ගණක් තිබ්බොත් නේ. ලොකු ගණක් තිබ්බොත් එහෙම අපිට ඔක රූප සරණක් පාවිච්චි කරලා කරන්න බෑනේ. එතකොට අපිට මේකට මෙතඩ් එකක් ඕන. මේ මෙතඩ් එක තමයි ඇතුළට එන්න මෙයාට ක්‍රම කීයක් තියෙනවද කියලා බලනවා. දෙකයි පිට වෙලා යන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද බැලුවා හතරයි ගේට්ටු හතරයිනේ අන්න ඒ දෙක ගුණ කරා නම් ඔයාට මේ කිනාට ඇතුළට ඇවිල්ලා පිට වෙලා යා හැකි සම්පූර්ණ ආකාර ගාන 8යි කියලා ලැබෙනවා හරිද ඉතින් අපි ඕක තව චුට්ටක් තේරෙන්නත් එක්ක ප්‍රශ්නාංක දෙක කතා කරන්නයි හදන්නේ හැබැයි ප්‍රශ්නාංක දෙකේ පොඩි ප්‍රින්ටින් අවුලක් තියෙනවා ඒක අපි ඉස්සෙල්ලාම හදාගෙන මේ ගමන්ම එක්තරා පාසලකට ඇතුළු වීමට පමණක් වන ගේට්ටු දෙකක් ඇත කියලානේ දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හදාගන්න එක්තරා පාසලකට ඇතුළු වීමට ගේට්ටු දෙකක් ඇත. එක්තරා පාසලකට ඇතුළු වීමට ගේට්ටු දෙකක් ඇත. පමණක් කියන වචනේ කපන්න. එක්තරා පාසලකට ඇතුළු වීමට ගේට්ටු දෙකක් ඇත. ඒ විදිහට එක්තරා පාසලකට ඇතුළු වීමට ගේට්ටු දෙකක් ඇත. ඊළඟට කියනවා පිටවීමට පමණක් වන ගේට්ටු හතරක් ඇත. එතන පමණක් කියන්නේ පිටවීමට පමණක් වන ගේට්ටු හතරක් ඇත. අනේ මේ වගේම අපි ওই ගාන හදලා බලමු.
ඔන්න එනම් එක්තරා පාසලකට ඇතුළු වීමට ගේට්ටු දෙකක් තියෙනවා. පිටවීමට පමණක් ගේට්ටු හතරක් තියෙනවා. මේක දෙවෙනි ප්‍රශ්නේ අපි කතා කරන්නේ ප්‍රශ්නාංක දෙක. දෙක ප්‍රශ්නය. ඔන්න දැන් ආපු කෙනෙක් ඉන්නවා නම් අපි මේ කතා කරන්නේ දෙක ප්‍රශ්න. එහෙනම් ඇතුළට ඒ මත 10 ගේට්ටු දෙකයි පිටවීමට පමණක් තියෙන ගේට්ටු තියෙනවා හතරක්. ඒක දැක්කම මෙතනින් හතරයි යන්නේ. ඊළඟට කියනවා පාසලට ඇතුළු වූ ගේට්ටු වලින්ද පිටවී යා හැකි නම්. ආයෙනම් පාසලට ඇතුළු වෙච්ච ගේට්ටු දෙකක් තිබ්බනේ. ඒ ගේට්ටු දෙකිනුත් පිට වෙලා යන්න පුළුවන් නම් ඇත්තටම පිට වෙලා යන්න පුළුවන් සම්පූර්ණ ගේට්ටු ගාන අර පිට වෙලා යන්න පමණක් තියෙන ගේට්ටු හතරයි. ඇතුළට ආපු ගේට්ටු වලින්ුත් පිට වෙලා යන්න පුළුවන් නම් ඒ ගේට්ටු දෙකයි ඔක්කොම පිට වෙලා යන්න පුළුවන් ගේට්ටු හයක් තියෙනවා. එහෙනම් ඇතුළට ආපු කෙනෙකුට පිට වෙලා යන්න පුළුවන් ආකාර සම්පූර්ණ ගාන බලන්න වට කරන්න තියෙන්නේ මෙතනින් එන 2 4 2 6 ගුණ කරගත්තා නම් වැඩේ ඉවරයි. ඒ නිසා ඔන්න මේ විදිහට අපිට 12යි කියලා දෙවෙනි ප්‍රශ්න උත්තරය ලැබෙනවා. රයිට්. එතකොට ඔයාලා පේනදී පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න දෙකම එකම මොඩියුල් එකේ ප්‍රශ්න දෙකක් නේ. මට කියන්න දැන් ඔය සමහර අය මට පේනවා ජොයින් වෙනවා ලොග් අවුට් වෙනවා ජොයින් වෙනවා ලොග් අවුට් වෙනවා ඒ වගේ වෙන අයත් ඉන්නවා. මේ සමන් අහන්න ප්‍රශ්න දෙකක් එක જાතියේ ප්‍රශ්න දෙකක් කතා කරමු නිසා මේ ප්‍රශ්න දෙක ඉතාම හොඳින් ඔයාලට තේරුණා නම් මට අංක 1 කියලා පොඩි කමෙන්ට් එකක් දෙන්න. මේක ගත්ත විදිය තේරුම් නැත්නම් මට පටස් ගාලා බින්දුව කියලා කමෙන්ට් එකක් දෙන්න. අවුලක් නැහැ වැඩේ පැහැදිලි 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 පැහැදිලි. හරි. එහෙනම් අපි යනවා ඔන්න දැන් තුන්වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න. විදුහල්පතිවරයාට පාසලේ සිටින අනධ්‍යන සේවකයින් අටක් ඔන්න දෙවෙනි ප්‍රශ්නේ පැහැදිලි මදි කියනවා මට චූටක් කියන්න අපවතාවක් මං අන්න දෙවෙනි ප්‍රශ්නේ පැහැදිලි වුණේ නැති අය මට පටස් ගාලා බින්දුව කියලා කමෙන්ට් එකක් දාන්න. අයි දිග මැසේජ් ඕනේ නැහැ බින්දුව කියලා දැම්ම නම් මම දන්නවා ඔයාට මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඉතින් ඒක නිසා ඒක තේරුම් නැති අය තේරුණා වගේ ඉන්න එපා. මට ටග් ගාලා බින්දුව කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම දන්නවා ඔයාට මේකේ අවුලක් තියෙනවා කියලා. හරි. ඒ නිසා මම ඔනේ ඉස්සල්ලා කි මතක් කරා වගේ මේ පාඩම් මේකේ හොඳට හිතලා මතලා කරන්න ඕන જાතිය එක නම් මේවා තමයි අර ඔළුව මේ වේසවලා කරන්න තියෙන જાතිය ගැටලු. ඒක නිසා ඔයාට පැහැදිලි මදි වුණා ටග් ගාලා එසනින් කියන්න නැත්නම් ඊළඟ ගානට ගියොත් එම ආය රිවර්ස් වෙනවට වඩා ලේසියිනේ. ඒක නිසා රයිට් මම දෙවෙනි ගාන නැවතුණා කියනවා. මොකද දෙවෙනි ගානේ පොඩි ප්‍රින්ටින් අවුලක් තිබ්බා. ඒ ප්‍රින්ටින් අවුලක් හදාගෙන තමයි ගාන අපි කතා කරේ. මම නැවත කියන්නම් දෙවෙනි ගානේ කිව්වා එක්තරා පාසලකට ඇතුළු වීමට ගේට්ටු දෙකක් ඇත. එතන අර ඇතුළු වීමට පමණක් වන කියන එක කපා ගන්න කිව්වා. එනා එක්තරා පාසලකට ඇතුළු වීමට ගේට්ටු දෙකක් ඇත. මම ඒක දාගත්තා. ඇතුළු වීම සඳහා තියෙනවා ගේට්ටු දෙකක්. ඊළඟට පිට වෙලා යන්න පමණක් තියෙන ගේට්ටු හතරක් තියෙනවා. එහෙනම් ඔන්න පිට වෙලා යන්න පමණක් තියෙන ගේට්ටු හතරයි. අරින් පිටලා යන්න විතරයි මේ ගේට්ටු හතර පාවිච්චි කරන්නේ. මේක ඇතුළට එන්න භාවිතා කරන්න පුළුවන්. ඊළඟට කියනවා පාසලට ඇතුළු වීමට ඇති ගේට්ටු වලින්ද පිට වී යා හැකි නම්. පාසලට ඇතුළු වෙච්ච ගේට්ටු දෙකෙමුත් පිට වෙලා යන්න පුළුවන් නම් ඇත්තටම පිට වෙලා යන්න පුළුවන් ගේට්ටු ඔක්කොම හයක් තියෙනවනේ. මේ පිට වෙලා යන්න පමණක් තියෙන ගේට්ටු හතර මේ තියෙන්නේ ඇතුළට ආපු ගේට්ටු වලින්ුත් පිට වෙලා යන්න පුළුවන් කියමනකම තියෙන නිසා ඒ ගේට්ටු දෙකත් අපි පිට වීම සඳහා භාවිතා කරගන්න අපිට පුළුවන්. එහෙනම් සිසුවෙකුට පාසලට ඇතුළු වී පිටවීම සිදු කරන්න පුළුවන් ආකාර ගාන නම් ඇතුළු වෙච්ච ගානයි පිට වෙච්ච ගානයි ගුණ කරගත්තා නම් අපිට උත්තරේ ලැබෙන්න ඕන. මොකද ඇතුළට ආපු කෙනා ඊළඟ වැඩේ කරන්න ආකාර හයක් තියෙනවා. ඒ ඉලක්කන්දේ ගුණ කරගන්න විතරයි ඒවට තියෙන්නේ. අන්න ඒ විදිහට තමයි ඔයාට 12 කින් ඉලක්කම ලැබෙන්නේ. පළවෙනි ගාන වගේම තමයි ඒකට පොඩි වෙනසකට තිබ්බේ. අර ඇතුළු වෙච්ච ගේට් එකනොත් පිට වෙලා යන්න පුළුවන් කියන කැලලක් තිබ්බේ විතරයි දෙවෙනි ගාන වෙනසකට තිබුණේ. රයිට්. අපි ඔක තව චුට්ටක් පැහැදිලි කරගන්න. ওই ගාන ටික එක වගේ අපි තුන්වෙනි ගානත් අපි බලමු. රයිට්. තුන්වෙනි ගානේ තියෙන්නේ මෙන්න මේ වගේ ගානක්. විදුහල්පතිවරයාට පාසලේ සිටින අනධ්‍යන සේවකයින් 8 දෙනෙක් ඉන්නවා. එයාලා එකිනෙකට වෙනස් ස්ථාන තුනක සේවයට යොදවන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියලා තමයි ඔයාගෙන් අහන්නේ. ඉතින් මේවා සම්බන්ධ දන්න උත්තර ගත්ත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ උත්තරේ දාන්න මම බෝඩ් එක පොඩ්ඩක් ක්ලියර් කරගන්න. එහෙම ඉඳ පුළුවන් නේද? දෙන්න බලන්න උත්තරේ ගත්තාය. විදුහල්පතිවරයාට පාසලේ සිටින අනධ්‍යන සේවකයෝ 8ක් එකිනෙකට වෙනස් ස්ථාන තුනක සේවයට යොදවන්න පුළුවන් ආකාර ගාන ඕන අපෙන් අහන්නේ. රයිට්. අපි මේක තේරුම් ගමු එනම් මේ විදිහට. අපේ තමු සේවකයවට දෙන A B C D E F G H 1 2 3 4 5 6 7 8. හරිද? මෙන්න මේ සේවකයෝ 8 දෙනා එකිනෙකට වෙනස් ස්ථාන තුනක සේවය කරවන්න යොදවන්න ආයතන ප්‍රධානියට උවමනා කරලා තියෙනවා. රයිට්. මම මේ එකිනෙකට වෙනස් ස්ථාන තුනට පොඩි කොටු තුනක් ගහගන්නම් මෙන්න මේ විදිහට.
අපි හිතමු කොනේ ඉස්සරහ ගේට්ටුව මැද ගේට්ටුව පිටිපස්ස ගේට්ටුව අන්න ඒ වගේ එකිනෙකට යන ස්ථාන තුනක් තියෙනවා කියලා කියනවා ආ මේක අපි ගමු ඉදිරිපස ගේට්ටුව කියලා මේක මැද ගේට්ටුව කියමුකෝ මේක පසුපස ගේට්ටුව කියමුකෝ අන්න ඔය විදිහට ඔය ස්ථාන තුනේ මේ කියන සේවකයෝ එකිනෙකට වෙනස් ආකාර කීයකට යොදවන්න පුළුවන්ද කියලා තමයි අපි අහන්නේ එතකොට මේ වගේ ගානක දිවා කරන්නේ මෙන්න මේ වගේ වැඩක් මෙන්න මේ ඉදිරිපස ගේට්ටුවට ඔයා දැන් සේවකේ වට දෙනා පොලිමට තියලා ආයතන ප්‍රධානියා විදිහට ඉදිරිපස ගේට්ටුවට යන්න එන්න කියලා ඒට කතා කරනවා. එහෙම නැත්නම් ඉදිරිපස ගේට්ටුවට B ඔයා යන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඉදිරිපස ගේට්ටුවට C යන්න ඔය විදිහට D E F G H කියන ඕනම කෙනෙකුට මෙන්න මේ කියන ඉදිරිපස ගේට්ටුවට යවන්න පුළුවන්. ඒක නිසා ඔයා මේ කොටුව ඇතුළට දාන්න ඕන කරන ඉලක්කම තීරණය කරගන්නේ මෙන්න මේ ඉදිරිපස ගේට්ටුවට කී දෙනෙක් කී ආකාරයකට තේරුම් තෝරා ගන්න පුළුවන්ද කියලා තමයි මේ ඉලක්කම දාන්න ඕන කරන්නේ මේ කොටුව ඇතුළට. ඒ කියන්නේ මේ ඉදිරිපස ගේට්ටුවට මේ 8 දෙනාගෙන් ඕනම කෙනෙක්ව දාන්න පුළුවන් නේ. ඒ නිසා මෙන්න මේ ඉදිරිපස ගේට්ටුවට කෙනෙක්ව තෝරා ගන්න පුළුවන් ක්‍රම තියෙනවා 8ක්. එක්කෝ A, එක්කෝ B, එක්කෝ C, එක්කෝ D ඔය විදිහට ඕනම කෙනෙක්ව මේකට දාන්න පුළුවන්. හරි. අපේ තමු ඉදිරිපස ගේට්ටුවට මෙන්න මේ E කියන කෙනාව දැම්ම කියලා හිතන්නකෝ. එතකොට දැන් මැද ගේට්ටුවට E කියන කෙනා දාන්න විදිහක් නැහැ නේ. එයා දැන් ඉදිරිපස ගේට්ටුවට දාලා ඉවරයි. එතකොට ඔයාලට පේනවා ඇති ඉදිරිපස ගේට්ටුවට එක්කෙනෙක්ව යොදවලා ඉවරයි නම් දැනටමත් මැද ගේට්ටුවට මේ අට දෙනාගෙන් 7 දෙනෙක් තමයි යොදවන්න පුළුවන් වෙන්නේ. කියන්නේ 7 ආකාරයකට යොදවන්න පුළුවන්. අපි හිතමු E කියන කෙනා මැද ගේට් ඉදිරිපස ගේට්ටුවට යදෙවුවා නම් දැන් E නැහැ. මැද ගේට්ටුවට E ව යොදවන්න බෑ. දැන් ඉතිරි 7 දෙනාගෙන් 1 2 3 4 5 6 7 7 දෙනාගෙන් ඕනම කෙනෙක්ව මෙන්න මේ මැද ගේට්ටුවට යොදවන්න පුළුවන්. ඒ නිසා අපි දාන්නේ 7යි කියලා. එතන ඔයා ඉතාලම තදින් තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ කොටුවක් ඇතුළතට දාන ඉලක්කම කියලා කියන්නේ. හරිද? මේ කොටුව ඇතුළතට දාන ඉලක්කම කියලා කියන්නේ මම සිංහලෙන්ම ලියන්නම්කො. මෙම කොටුව පිරවිය හැකි ආකාර ගණන. මෙම කොටුව පුරවන්න පුළුවන් ආකාර ගණන තමයි කොටුව ඇතුළට දාන්නේ. කියන්නේ පළවෙනි කොටුව පුරවන්න පුළුවන් ආකාර 8ක් තිබ්බා. දැන් එකෙනෙක් ඉදිරිපස ගේට්ටුවට එදුවට පස්සේ තව 7 දෙනෙක් ඉදරයි. ඒ 7 දෙනාගෙන් ඕනම කෙනෙක් මැද ගේට්ටුවට දාන්න පුළුවන්. දැන් ඉදිරිපස ගේට්ටුවට එක්කෙනෙක් දැම්මා මැද ගේට්ටුවට. තව එක්කෙනෙක් දැම්මා මේ 8 දෙනාගෙන් දෙන්නෙක්ම දැන් යොදවලා ඉවරයි. එහෙනම් තව ඉතිරි 6 දෙනෙක්. ඒ 6 දෙනාගෙන් ඕනම කෙනෙක්ව පසුපස ගේට්ටුවට දාන්න පුළුවන්. ඉතින් එක ක්‍රියාවලියක් කරලා පස්සේ තව වැඩක්, ඒ වැඩේ කරලා පස්සේ තව වැඩක් විදියට පරිපාලන දාරියට අවස්ථා තුනකදී මේ අය සේවයට යොදවන්න පුළුවන් ඔක්කොම ආකාර ගන්න බලන්න අපිට ගුණ කරලා ගන්න පුළුවන් මේ ඉලක්කන් ටික. එතකොට ඔයාලා පේන ඇති 8 වරක් හත 56 56 6. 6 වරක් හයි 36 නෑ 3ක් ඉතින්. 6 වරක් 5 3යි 3යි 33යි. 336 කියලා අපිට උත්තරේ ලැබෙනවා. එහෙනම් මේ කතා කරමින් ඉන්නේ ප්‍රශ්න අංක 3. ප්‍රශ්න අංක 3 උත්තරේ 336 කියලා අපිට ලැබෙනවා. සහ උත්තර කීපයක් මේ 336ට අදාළව දාලා තිබුණා. අපි ඕක ඔන්න තේරුණාද කියලා බලාගන්නත් එක්ක ප්‍රශ්න අංක 4 උත්තරේ ඕගොල්ලෝ තමයි චැට් එකට දාන්නේ. දැන් සංවර්ධන නිලධාරීන් 7 දෙනෙක් ඉන්නවා. එකිනෙකට වෙනස් දෙපාර්තමේන්තු 5ක සේවයට යොදවන්න පුළුවන් ආකාර කීයක් තියෙනවද කියලා අහනවා. ඉතින් තුන්වෙනි ප්‍රශ්නේ වලට පැහැදිලි වුණා නම් දෙන්න බලන්න උත්තරේ 4වෙනි ප්‍රශ්නට කීයද වාට ලැබෙන්නේ කියලා. හතරවෙනි ප්‍රශ්නයට උත්තරේ දාමු බලන්නේ නම් මුලින්ම ප්‍රශ්නේ පැහැදිලි නම් හතරවෙනි එක වාර ලස්සනට දාන්න පුළුවන්. හැම වෙලාවෙම තේරුම් ගන්න ඕන කොටුවක් ඇතුළට ඉලක්කමක් දාන්නේ ඒ කොටුව පිරවිය හැකි ආකාර ගාන තමයි අපි ඔය කොටුව ඇතුළට දාන්න ඕන ගන්න. දෙදාස් 520 කියන උත්තරේ නම් බලමු හැමෝම හදන්න ඔන්න හදන විදිහත් වර්ණී දාලා තියෙනවා. මෙන්න මේ විදිහට අපි මේක ගමු සර්ට් එක. 7 දෙනෙක් ඉන්නේ. 1 2 3 4 5 6 ආ D E M කියලා. ආ රයිට් මේ ඉන්නේ. ඔන්න 7 දෙනා. එහෙනම් අපිට දැන් ඕන කරන්නේ ඉගෙනගෙන යන දෙපාර්තමේන්තු 5ක සේවයට යොදවන්න. එහෙනම් මෙන්න පළවෙනි දෙපාර්තමේන්තුව, මෙන්න දෙවෙනි දෙපාර්තමේන්තුව, මෙන්න තුන්වෙනි දෙපාර්තමේන්තුව, මේ 4, මෙන්න 5වෙනි දෙපාර්තමේන්තුව. එහෙනම් පළවෙනි දෙපාර්තමේන්තුවට කෙනෙක්ව යොදවන්න පුළුවන් ආකාර ගාන තමයි කොටුව ඇතුළට දාන්නේ. ඉතින් මෙහෙමනේ මේ කියන සංවර්ධනකාරීන් 7 දෙනාගෙන් ඕනම කෙනෙක්ව මෙන්න මේ පළවෙනි දෙපාර්තමේන්තුවට යොදවන්න පුළුවන්.
මොකද තාම 7 දෙනාගෙන් කවුරුත් කොහෙටවත් අනිත්‍යවත් මොනවත් කරලා නැහැ. ඒ නිසා මේ 7 දෙනාගෙන් ඕනම කෙනෙක් මේකට දාන්න පුළුවන්. දැන් පළවෙනි දෙපාර්තමේන්තුවේ කෙනෙක්ව එළෙව්වට පස්සේ මේ 7 දෙනාගෙන් දැන් ඉතිරි වෙන්නේ 6 දෙනයිනේ. ඒ 6 දෙනාගෙන් ඕනම කෙනෙක්ව දෙවෙනි දෙපාර්තමේන්තුවට දාන්න පුළුවන්. දැන් දෙපාර්තමේන්තු දෙන්නෙකුට දෙන්නෙක් වැය වෙලා ඉවරයිනේ. දැන් ඔක්කොම 7යි හිටියේ දෙපාර්තමේන්තු දෙන්නෙක් දෙපාර්තමේන්තු දෙකට දෙන්නෙක් යාලි ඉවරයි. දැන් තව 5 දෙනෙක් ඉතිරි, තව 4 දෙනෙක් ඉතිරි, තව 3 දෙනෙක් ඉතිරි විදියට ඒ ඒ දෙපාර්තමේන්තුවට යොදවන්නේ එක එකයි ඉතිරි වෙන ප්‍රමාණ ටික අපි පොත් වල තුන දාගෙන දාගෙන ගියා. මේ ඉලක්කම් ටික ගුණ කරගත්තා නම් අපිට අවසාන උත්තරේ ලැබෙනවා. එහෙමනම් අපිට ගුණ කරගන්න පුළුවන් ලේසි විදියක් බලමු. 6 + 5 = 30යි, 3 + 4 = 120යි, මේ ටිකෙන් එනවා 120ක් කියලා. මේ ටිකෙන් එනවා 4 + 21යි කියලා. එහෙනම් 21 ඒවා 120ක් බැලුවා නම් අපිට උත්තරේ ලැබෙන්න ඕනනේ. එතකොට 21 = 12, 2 = 1, 2 + 2 = 4, 1 + 1 = 1, 1 + 2 = 2, 120 නිසා බිංදුවක් තියෙනවා. ඒ නිසා බිංදුව 2 5 1 2520යි. අන්න ඔය විදිහට අපිට ඕක ගුණ කරලා ගන්න පුළුවන්. රයිට්. ඒ නිසා 3 නිසා 4 ප්‍රශ්නයත් එක ජාතිය ප්‍රශ්න දෙකක් වුණාට දාලා තියෙනවා. රයිට්. අපි බලමු එහෙනම් ඔය මොඩල් එකේම ගානක් තමයි ටිකක් වෙනස් විදිහකට අහලා තියෙන්නේ 5 ප්‍රශ්නය විදිහට දීලා. පස්සෙමයි පස්සෙනි ප්‍රශ්නෙත් ඔයාලා පේනවාදී එක දෙයක් කරාට පස්සේ ඊළඟ වැඩේ කරනවා. ඊළඟ වැඩේ කරනවා. ඔය විදිහට වැඩ ඕන තරම් තියෙන්න පුළුවන්. එතකොට දැන් ඔන්න ආයතන ප්‍රධානීෙක් ඉන්නවා. මේ ආයතන ප්‍රධානීයාට පස්සෙනි ප්‍රශ්නේ කියන විදිහට ලියුමක් ලියව ගන්න උවමනා කරනවා තමන්ගේ සේවකයෙක් හෝ සේවිකාවක් ලවා. එතකොට දැන් මේ ලියුම ලියන්න සුදු කහ රෝස. සුදු කහ රෝස අඩදාසි වර්ග 3ක් තියෙනවා. දැන් අපි හිතමුකෝ කෙනෙක්ව සුදු පාට කඩදාසියක් තෝරගත්තා කියලා. ඊට පස්සේ කියනවා ඔයා කළු පෑනින් තමයි ඔය සුදු පාට කොලේ ලියන්න ඕන කියලා සේවකයාට කියනවා, නැත්නම් ලිපි කරුවට කියනවා ලියුම ලියවලා ගේන්න කියලා. ඊට වඩා වෙනස් ක්‍රමයක් නේ රෝස පාට කොලේ අරගෙන නිල් පාටින් ලියන්න කියලා කවුද ලිපිකාරිනියට කියනවා. ඒක වෙනස් ආකාරයකට ලියුම ලියා ගන්න පුළුවන් ක්‍රමයක් නේ. ඔය විදිහට තව කෙනෙකුට කියන්න බලන්න, ඔයා කහ පාට කොලෙන් කළු පාට පෑනින් ලිපිකරුවලාව විභාගයේ මේ ලියුම ලියව ගන්න පුළුවන්. ඔය විදිහට අපිට හිත හිතා මේක බලන්න ගියොත් අපිට මේකට සෑහෙන වෙලාවක් යනවා. දැන් සුදු කොලෙන් ලිපිකරුවලාව නිල් පෑණි, සුදු කොලෙන් ලිපිකාරණීලාව කළු පෑණි කොහොම බලන්න ගියොත් වෙලාව යනවනේ. ඒක නිසා තමයි අපි මෙන්න මේ මෙතඩ් එක භාවිතා කරන්නේ මේ જાතියේ ගානක් ආවොත්. එහෙනම් අපි බලමු ප්‍රශ්න අංක 5 උත්තරේ ඔයාට කීයද ආවේ කියලා. ප්‍රශ්න අංක 1 2 3 4 හැදුව පිළිවෙලටම තමයි ඔක්ක හදන්නේ. අය මේ කියලා දෙන කතන්දරේ විතරයි චුට්ටක් වෙනස්, මෙතඩ් එකේ කිසි වෙනසක් නැහැ. එහෙනම් මේ බලන්නකෝ කඩදාසි වර්ගය තියෙනවා. කඩදාසි වර්ග 3ක් තියෙනවා. ඊළඟට පෑන් වර්ග 2ක් තියෙනවා. ඊට පස්සේ සේවකයෝ ඉන්නවා 2 වර්ගයක්. සේවකයෝ වර්ග 2යි ඉන්නේ. ලිපිකාරුවෙක් ලිපිකාරණිය. එහෙනම් ඉස්සෙල්ලාම අපිට කඩදාසියක් තෝරගන්න පුළුවන් ක්‍රම දෙක තුනක් තියෙනවා. ඒක නිකන් හරියට අර ඉස්කෝලේ ඇතුළට එන්න ගේට්ටු තුනක් තිබ්බා සමානයි. ඊළඟට පෑන් වර්ග දෙකක් තිබ්බා කියලා කියන්නේ ඉස්කෝලෙන් පිට වෙලා යන්න පුළුවන් ගේට්ටු දෙකක් තිබ්බා වගේ තමයි. ඉතින් ආපු කෙනෙක් කඩදාසිය තෝරගත්ත කෙනෙකුට පෑනක් තෝරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. මේ ඔක්කොම ගුණ කරගත්තා නම් අපිට අවසාන උත්තරේ ලැබෙනවා 3 + 2 = 6, 6 + 2 = 12 කියලා. එහෙනම් මෙන්න මේ කියන කඩදාසි ටිකෙන් ඔන්න ඔය කියන පෑන් වර්ග වලින් ලිපිකරුවෙක් හෝ ලිපිකාරණියක් ලවා ලියුම ලියවන්න පුළුවන් එකිනෙකට වෙනස් ආකාර ඔක්කොම 12ක් තියෙනවා කියලා තමයි උඹලාට ලැබෙන්නේ. ඉතින් ඔය ගාන වගේම ගානක් මම ආයෙම දැම්ම ප්‍රශ්න අංක 6 විදියට. මොකද ඔයාලට ප්‍රශ්න අංක 5 තේරුම් නැත්නම් ප්‍රශ්න අංක 6න්වත් මේක තේරෙන්න බෑ. ඒ නිසා මම දැම්ම ප්‍රශ්න අංක 6ට ওই જાතියෙම තව ගානක්. දැන් ප්‍රශ්න අංක 5 තව චුට්ටක් හොඳට තේරෙන්නත් එක්ක ප්‍රශ්න අංක 6 උත්තරේ දාමුද වරන්ඩ එකා වාගේක උත්තරයක් සටසට ගන්න. ප්‍රශ්න අංක 6 උත්තරේ දෙමුද වරන්ඩ උත්තරේ 5 තේරුණා නම් 6 පුළුවන් වෙන්න ඕන. දෙමු බලන්න උත්තරයක් 24යි කියලා කියනවා. 24යි 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 එක දිගට එනවා උත්තර වගේක්. 24යි 24යි කියලා සමාධි ඖෂධි නිෂාදි යන නම් තුනෙන් එකක් මූලටද
බණ්ඩාර සාගරයන නම් දෙකින් එකක් මැදටද රණසිංහ ජයරත්න සමරකෝන් රාමනායක කියන නම් හතරෙන් එකක් අගට දෙදෙන පරිදි එකිනෙකට වෙනස් නම් කීයක් හදාගන්න පුළුවන්ද කියලා ඒ නිසා අපි අරසන අවුරු වාත්‍යාගෙන් නම් ආයින්නතු අපිට උතුම්කම තියෙන එකිනෙකට රසාකාර නම් කීපයක් කියාගෙන ඒකට මෙහෙට දාලා නම් ටිකක් දාලා පොඩි බබාට තියන්න හරිද ඒක නිසා චූටි බබාලට නම් කියන්නේ ඔන්න ඔය විදිහට තමයි ඒතර ඕන්න බලන්නකො නම අපිට යෝජනා කරගන්න පුළුවන් මේ විදිහට සමාධි බණ්ඩාර සමරකෝන් හොඳ නමක් නේද සමාධි බණ්ඩාර සමරකෝන් තව කෙනෙක් කියයි මේ නම හරි නෑ වගේ එයාගෙන ඕෂදි සාගර රාමනායක කියලා දාන අන්න ඒ වගේ ඒතර ඒක තව නිකන් තව කෙනෙකුට මේ අප්සෙට් වගේ එයා කියනවා මම නම හදාගන්නවා නිෂාදි බණ්ඩාර රණසිංහ කියලා අන්න ඒ විදිහට එක එක නම් ලියලියා බලන්න ගියොත් මේක වැඩේ වෙන්නේ නෑනේ සෑහෙන වෙලාවක් යනවනේ මේ වැඩේ ඒක නිසා ඒ නම් කැතයිපාගේ ඒ නිසා අපිට කියන්න පුළුවන් මුල නම මැද නම අග නම හරිද මුල නම මැද නම අග නම කියලා. එතන මුල නම තෝරගන්න පුළුවන් ක්‍රම තියෙනවා තුනක්. පටස්කල දාගත්ත මැද නම තෝරගන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් පටස්කල දාගත්ත අග නම තෝරගන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. අනේ මේව ගුණ කරගත්ත නම් ඔයාට 3 4 2 6 6 4 4 තියෙනවා. ඒකෙන් කරනස් නම් කියලා එනවා. එතකොට අපිට හරියම වාසුවෙන් අදාළ උත්තරේ ගන්න පුළුවන්. රයිට් මම දැන් අහන්න යන්නේ ප්‍රශ්න අංක 5 සහ 6 කියන ප්‍රශ්න දෙකම එකම මොඩල් එකේ ප්‍රශ්න දෙකක්. තේරුණාද 5 සහ 6 කියන ප්‍රශ්න දෙකට උත්තරේ ගත්ත විදිය. තේරුණා නම් අංක 1, තේරුණ නැත්නම් අංක 0. නම් ලියලියා ලියලියා බලන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. විශ්වාස වෙනවා නේ මොනවත් නේද? වෙලාව යනවා වැඩි. පේපර් එක ඉවරලා තියෙයි නම් ටික ලියලා ඉවර කරා. රයිට් වැඩේ පැහැදිලි බින්දු මොනවා හරි තියෙනවා නම් ඒව දාන්න. අටේ ඉර කරගෙන ඉන්න එපා. ඔයාලත් දැන් ගුරු රූම් එකට යන්නේ. ඒ නිසා හැමෝම වෙලාවෙම ළමයින්ගෙන් අහන්න ඕන. තේරුණාද ළමයි? තේරුණාද ළමයි? තේරුම් නැද්ද ළමයි කියලා අහන්න ඕන. තේරුම් නැත්තම් අපෝ කියලා දෙන්න ඕන. තේරුම් නැත්තම් උන්ට බැනලා හරියන්නේ නැහැ. මොනවද ඔයෝක තේරුම් නැද්ද කියලා හරියන්නේ. තේරුම් නැත්තම් උන්ට අයි කියලා දෙන්න. අන්න ඒවයි. හත්වෙනි ප්‍රශ්නේ බලමු. රැස්වීමකට ඔන්න කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු ඇවිල්ලා ඉන්නවා. දැන් ඔයාලා ගුරු වුණාට පස්සේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගෙන් හරිම කරදර ඇති වෙන්න පුළුවන්. ඒක දේවල් වලට එන්න කියනවා. ඒක. හරිද? රැස්වීමකට පැමිණි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු 6 දිනකට එකිනෙකට වෙනස් කුටු 6ක වාඩි කරවන්න දැන් මේ ටික ඕන කරනවා. රයිට්. එහෙමනම් අපි බලමු. මේගොල්ලෝ එකිනෙකට වෙනස් ස්ථාන 6ක නැත්තම් කුටු 6ක වාඩි කරවගන්නයි ඕන කරන්නේ. අපි හිතමු කොයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු වුණා දැන් උත්තරත් එනවා දැන් කියන්න දෙයක් නැහැ දරදර ගාලා උත්තර ටික එනවා අත්තිසයි කියලා. අපි ගමු කොයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ නම් ටික A B C D E F කියලා ගමු. පුටු 6ක් තියෙනවා. හරි. අපි හිතමු මේ තමයි පළවෙනි පුටුව. දෙවෙනි පුටුව. තුන්වෙනි පුටුව. ඔය විදිහට පුටු තියෙනවා. හතර පුටුව, පහ පුටුව සහ හය පුටුව කියලා. පුටු 6යි. පුටු 6ට පොටු 6ක් දාගමු ඉතින් පුටු 6 පොටු 6 තියෙනවා මෙන්න ඒ විදිහට. දැන් ඉතින් අපි මේගොල්ලෝ වාඩි කරමු. අනේ දුවලා දුවලා ඉස්සෙල්ලාම ආපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂය ඇවිල්ලා පටස් ගාලා පළවෙනි පුටුවේ වාඩි වෙනවා. ඒ විදිහට A කියන කෙනා මුලින් දුවලා ආවොත් එයාට පළවෙනි පුටුව හම්බෙනවා. B කියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා වේගෙන් දුවගෙන ආව නම් එයාට පළවෙනි පුටුවේ වාඩි වෙන්න තිබුණා. ඔය විදිහට C දුවගෙන ආව නම් මුලින්ම D E F කියන කෙනෙකුට ඕනම කෙනෙක්ට ඉස්සෙල්ලාම දුවගෙන කෙනෙක්ට අපිට A පුටුවේ වාඩි කරවන්න තිබුණා. ඒ නිසා පළවෙනි පුටුවේ වාඩි කරවන්න පුළුවන් ආකාර තියෙනවා 6ක්. හැබැයි දැන් කවුරු හරි කෙනෙක් ඉක්මනට ඇවිල්ලා පළවෙනි පුටුව අල්ලගත්තට පස්සේ ඈ එයාට යාව මේ වල්ලා විනිශ්චය කරලා දාලා තල්ලු කරලා දාලා පෙරලා දාලා වෙන කෙනෙක් වාඩි කරවන්නේ නැහැ. ඉතියා ඒකේ වාඩි වෙනවා. ඒ එක්කෙනෙක් එක පුටුවකට වාඩි වෙන්නේ ඈ ඔළුවේ වාඩි වෙන්නේ නැහැ. එහෙනම් ඊළඟ පස් දෙනෙක් ඉන්නවා තව ඉතිරි වෙලා එයා පස් දෙනාගෙන ඕනම කෙනෙක් දෙවෙනි පුටුවේ වාඩි කරවන්න පුළුවන්. ඔය විදිහට 4 3 2 1 කියන ටක් දාලා ගන්න. දැන් ඉතින් වාඩි වෙනවා. මේ ලොකු ඉලක්කම දැම්මට පස්සේ පටස් ගන්න ඉස්සර පැත්තට අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ඇවිල්ලා ගුරු කරගත්තා නම් වැඩේ ඉවරයි කියලා දේ. 10 වරක් 5 30යි. 30 වතරක් 120යි. 120යි 3 වරක් 2 6යි. ඒක 12 වරක් කරේ අපිට වාඩන්නේ 72යි කියලා. එහෙනම් 720යි කියලා අපිට එනවා. තේරුණා නේද? තේරුණා නේද? තේරුණා නේද? එතකොට හත්වෙනි ප්‍රශ්නේ තමයි ඔය අපි කතා කරමින් අවසන් කරේ. ඊළඟට ප්‍රශ්න අංක 8 තියෙනවානේ. ඕම් ඔය ප්‍රශ්න අංක 8 චූටක් කියන්න. අපි ප්‍රශ්න අංක 8 කතා කරනවා තවත් පොඩි වෙලාවකින්. හරිද?
ඒකට හේතුවත් මම කියන්නම්. ප්‍රශ්න අංක 8 මේ මේ ජාතියේ ගැටලු මම ඔයාට කිව්වා මුලින්ම තෝරා ගැනීම සහ පිළිල කිරීම කියලා වර්ග දෙකක් තියෙනවා. ඒතර දැන් අපිට මේ ගැටලු තෝරා ගැනීමක්ද මේ ගැටලු පිළිල කිරීමක්ද කියන එක තමයි ඔයා ඉස්සෙල්ලාම අංකයකටම තේරුම් ගන්න ඕන කරන කාරණාව වෙන්නේ මේ ජාතියේ ගැටලුවක් හදන්න කලින්. දැන් උදාහරණයකට මේ විතරක් ඔයාට දෙනවා නම් මම 1 2 3 කියන ඉලක්කම් 3 දීලා කියනවා. මේ ඉලක්කම් 3ක් පාවිච්චි කරලා එක්කෙනෙක් එක වතාවක් විතරක් භාවිතා කරලා හරිද? එක ඉලක්කමක් එක වතාවක් පමණක් පාවිච්චි කරලා මේ ඉලක්කම් 3 එහාට මෙහාට මාරු කරලා එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා මම වාගෙන් අහුවොත් ඔයාට පුළුවන් R. ඒක අමාරු නෑ. 123 කියන සංඛ්‍යාවක් හදාගන්න පුළුවන්. 132 කියන තව සංඛ්‍යාවක් ඕන නම් හදාගන්න තිබුණා. ඊළඟට 2 ඉලක්කම් වලට දාලා 213 කියලා එකක් හදන්නත් තිබ්බා. 231 කියලා හදන්නත් තිබුණා. ඔය විදිහට 3 ඉලක්කම් වලට දාලා 312 කියලා හදන්නත් තිබ්බා. 320 කියලා හදාගන්නත් තිබ්බා. ඔය විදිහට 123 කියන සංඛ්‍යා 3 පාවිච්චි කරලා 1 ඉලක්කමක් එක වතාවක් විතරක් භාවිතා කරලා ඔයාට හදාගන්න පුළුවන්කම තියෙනවා. එකිනෙක වෙන සංඛ්‍යා 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. ඔය විදිහට සංඛ්‍යා 3ක් භාවිතා කරලා හදන්න පුළුවන් සංඛ්‍යා ගණන කීයද කියලා අහුවොත් ඕක නම් වලට ඉලක්කම් 6ක් තියෙන නිසා ලියලා බලලා මේ වැඩේ ගොඩ දාගන්න තිබුණා. එහෙම නැතුව මේක ටිකක් ලොකු වෙච්චාම මෙහෙම ලියලා බලලා හදනවා කියන එක ටිකක් අමාරුයි. අන්න ඒකට තමයි අපි මේ වගේ මෙතන ටිකක් භාවිතා කරන්නේ. දැන් ඔයාලගෙන් අහුවේ 1 2 3 කියන සංඛ්‍යා 3 භාවිතා කරලා එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා අහුවොත් එක ඉලක්කමක් එක වතාවක් විතරක් භාවිතා වන පරිදි ඔයාලා කරන්නේ මෙන්න මේ කොට තුනක් දාගන්නවා. නෑ පළවෙනි ඉලක්කම දාගන්න, දෙවෙනි ඉලක්කම දාගන්න, තුන්වෙනි ඉලක්කම දාගන්න. ඒතරාට මෙයා පළවෙනි ඉලක්ක පළවෙනි කොටුව පුරව ගන්න පුළුවන් ආකාර තියෙනවා. එක්කෝ මේකෙන් එක්කෝ මේකෙන් එක්කෝ මේකෙන් පළවෙනි කොටුව වාර පුරව ගන්න. එක්කෝ 1 කින් ඉලක්කම යොදන්න පුළුවන්, එක්කෝ 2 කින් ඉලක්කම යොදන්න පුළුවන්, එක්කෝ 3 කින් ඉලක්කම යොදන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ පළවෙනි කොටුව පුරව ගන්න පුළුවන් ක්‍රම තියෙනවා තුනක්. ඊළඟට පළවෙනි කොටුව පුරව ගන්න ක්‍රම තුනක් තිබ්බා වුණාට පළවෙනි කොටුවට 1 ඉලක්කමක් දැම්මට පස්සේ තව ඉතිරි වෙන ඉලක්කම් 2යිනේ. ඒ ඉලක්කම් දෙකෙන් ඕනම එකක් මෙතන දාන්න පුළුවන්. ඒතර පළවෙනි කොටුවට දෙවෙනි කොටුවට ඉලක්කම් දෙකක් ගියාට පස්සේ තව 1 ඉලක්කම ඉතුරු වෙන්නේ. ආගේ ඉලක්කම වලට වැඩ දාන්න වෙනවා. එහෙනම් මේ ඉලක්කන්ට ගුණ කරගත්තා නම් ඔයාට එනවා 3 2 6 6 1 6 6 කියලා. එතන මෙන්න මේ 6 කියලා කියන්නේ මෙන්න මේ ක්‍රම 6ට. ඉතින් ක්‍රම 6 ලියලා බලලා ගන්නත් ඕන නම් පුළුවන්. ක්‍රම 6ක් තියෙන නිසා. නමුත් ක්‍රම 6ක් ආවොත් නම් ලියලා බලලා ගන්න පුළුවන්. නමුත් ඉතින් ඊට වඩා වැඩි වෙච්ච ගමන් මේ වැඩේ ලියලා බලලා කරනවා කියන එක හරිම සංකීර්ණ වෙනවා කියන එක ඔබට තේරෙනවා ඇති. ඕනනම් ඉතින් විතරදී ලියලා බලන්න එකක්. 1 2 3 4 5 කියන සංඛ්‍යා පහ නැවත නැවත ඉලක්කමක් භාවිතා නොවන පරිදි ඒ ඉලක්කමක් එක් වතාවක් විතරක් පාවිච්චි කරන පරිදි එකිනෙකට සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා අහුවොත් ඒක ලියලා බලලා ගන්නවා කියන්නේ හරිම සංකීර්ණ වැඩක්. හරිද? ඒකට මේ වගේ මෙතඩ් එකක් භාවිතා කරන්න ඕන. ඉතින් ඒක නිසා අපි මෙන්න මේ විදිහට ඉලක්කම තියෙන තැන අනුව දැන් 1 ඉලක්කම මුල තිබ්බොත් 100 ගණන් හැදෙන්නේ. ඉලක්ක පළවෙනිට තියෙන ඉලක්කම 2 නම් ඒකෙන් හැදෙන්නේ 200 ගණන්. මුලට තියෙන ඉලක්කම 3 නම් 300 ගණන් හැදෙන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති 3 ඉලක්කම අගට තිබ්බට 300 ගණන් හැදෙන්නේ. හැබැයි 3 ඉලක්කම මුලට තිබ්බොත් 300 ගණන් හැදෙනවා. ඒ නිසා මේ 1 2 3 කියන ඉලක්කම් තුනම එහාට මෙහාට දැම්මට පස්සේ ඒ ඉලක්කම තියෙන තැන අනුව ලැබෙන සංඛ්‍යාත්මක අගය වෙනස්. 1 ඉලක්කම මුලට තියෙන වෙලාවට ලැබෙන අගය නෙමෙයි 1 ඉලක්කම මැදට තියෙද්දි සංඛ්‍යාත්මක අගය. මෙන්න මේ විදිහට ඉලක්කම තියෙන තැන අනුව ලැබෙන සංඛ්‍යාත්මක අගයේ වැලියු එක වෙනස් නම් අපි ඒවට කියනවා පිළිල කිරීම කියලා. ඒක පිළිල කිරීමක් නිශ්චිත පිළිල කිරීමක්. මෙන්න මේ පිළිල කරගැනීමේ જાතියේ ගැටලු තමයි මෙන්න මේ විදිහට කොටු ටිකක් දාලා ඔය දැන් මේ ප්‍රශ්න අංක අපි හතක් වෙනකන් කතා කරන්නේ. ඔය හත හදපු ආකාරයට අපිට ඔක හදා ගන්න තියෙනවා. හරිද? දැන් ඔය 8 වෙනි ප්‍රශ්නේ ඒක තෝරා ගැනීමක්. මම ඒ පිළිල කිරීම තියෙන තව ගණන් වර්ගයක් තියෙනවා. ඒ ගණන් ඔක්කොම ඉවරවලාට පස්සේ තෝරා ගැනීම තියෙන ගණන් ටික වෙනම තෝරාගෙන කරන්න. ඒකයි මම කිව්වා 8 වෙනි ප්‍රශ්නේ තුට්ටක් අපි තියලා 9 වෙනි ප්‍රශ්නට යමු කියලා. හරිද? අපි එනවා ඔන්න ප්‍රශ්න අංක 9 බලන්න. කෙමිස්ට්‍රි කියන වචනයේ අකුරු තුනක් යොදා ගනිමින් සෑදී හැකි එකිනෙකට වෙනස් වචන ගාන කීයද කියලා අහනවා.
අපි බලමු කෙමිස්ට්‍රි කියන වචනයේ අකුරු තුනක් යොදාගෙන ඔයාට එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් හදන්න සංඛ්‍යා නෙමෙයි වචන කීයක් හදන්න පුළුවන්. දැන් ඔයාට පේනවා ඇතිනේ අක්ෂර තුන ඉන්න තැන අනුව අපිට හැදෙන වචනේ වෙනස් නේ. දැන් මේ බලන්නකො නලින් කියන වචනේ තියෙනනේ අකුරු තුන. දැන් නලින් කියන එකේදී නයන්න මුලට දාලා ලියන්න මැදට දාලා අල් නයන්න අකට දාලා වචනයක් හදන්න පුළුවන්. ඕනනම් කෙනෙකුට නයන්න මෙතනට දාලා අල් නයන්න මෙතනට දාලා ලියන්න මෙතනට දාන්නත් පුළුවන්. එතකොට නන් ලී කියලා එකක් එනවා. ආ නන් කියන්නේ නන් ලී කියලා. ඊට පස්සේ අල් නයන්න මුලට දාලා නයන්න මැදට දාලා ලියන්න මෙතනට දාන්න පුළුවන්. නලි කියලා එකක් එනවා. ආ අල් නයන්න මුලට දාලා ලියන්න මැදට දාලා නයන්න අකට දාන්න පුළුවන්. ආ නන් ලී නන කියලා එකක්. අන්න ඒ වගේ. ඊට ලියන්න මුලට දාලා නයන්නයි අල් නයන්නයි ලිනන් කියලා එකක් එනවා. ඔය විදිහට වාට එකිනෙක වෙනස් වචන හදන්න පුළුවන්. ලින්න කියලා කියන්නේ මාළුවෙක් වද්ද නැහැ. හරි ඔය විදිහට ඉතින් හදන්න පුළුවන් කියලා පේනවා. ඒතකොට ඒක තේරුම ඉලක්කම තියෙන තැන අනුව සංඛ්‍යාත්මකගේ වෙනස් වෙනවා වගේම මොකක් හරි අකුරු භාවිතා කරලා ඒ අකුර තියෙන තැන අනුව හැදෙන වචනය වෙනස්. හැදෙන වචනය වෙනස් නිසා අපි මේවට කියන පිළිල කිරීම කියලාම තමයි ඉස්සෙල්ලා වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. ඒතකොට ඉස්සෙල්ලා තිබි ඉලක්කම් දැන් තියෙන්නේ අක්ෂර. ඒක විතරයි දින වෙනස. රයිට් එහෙනම් අපි බලමු කෙමිස්ට්‍රි කියන වචනයේ අකුරු තුනක් පාවිච්චි කරලා හදන්න පුළුවන් එකිනෙකට වෙනස් වචන කීයක් තියෙනවද කියලා දැන් වාගෙන් අහන්න. එහෙනම් වචන කිව්වත් ඉලක්කම් කිව්වත් අපිට එකම මෙතඩ් එකෙන් ගන්න හදන්න පුළුවන්. ඔන්න නිෂාදී දෙනවා උත්තරයක් 504යි කියලා. දෙමුද බලන්න උත්තරයක් එහෙමනම් ලස්සනට ප්‍රශ්න අංක 9ට ගන්න පුළුවන් අයට. ඔන්න මම හදනවා දැන් කෙමිස්ට්‍රි. ඔයා අංකයකටම බලන්න ඕන කරන දෙයක් තියෙනවා මේ වගේ ගාණක් ආවොත්. ඒ තමයි දීලා තියෙන වචනයේ එක අකුරක් ලියවිලා තියෙන්නේ එක වතාව ගානේ විතරද කියලා. අපිට වෙනදි C අකුරු තියෙන්නේ එක වතාවයි. H අකුරු එකයි තියෙන්නේ. E අකුරු M I S T R Y ගැන සෑම අකුරක්ම තියෙන්නේ එක වතාවක් විතරයි ලියවිලා. නෑ වතාවල් දෙක තුන ලියවිලා නෑ. එහෙනම් මෙන්න මේ විදිහට එක වතාවක් විතරක් ලියවිලා තියෙනවා නම් තමයි මේ ගණන් මේ මම දැන් කියන්න හදන වර්ගයේ විදිහට හදන්න පුළුවන් වෙන්නේ. ඊළඟට එකම අකුර දෙවතාව තුන් වතාව ලියවිලා තියෙනවා නම් මම ඒ જાතිය ගණන් පේපර් එකේ දාලා දෙනවා ඒවා ඊළඟට කතා කරමු. හරිද? ඒ නිසා කලබලයක් ඇති කරගන්න දෙයක් නැහැ. දැන් එහෙනම් ඔයාට කියන්නේ මේ වචනයේ තියෙන අකුරු තුනක් අරගන්න මොනවා හරි අකුරු තුනක් ගන්න. ඊ අකුර හරි ඊ අකුර හරි ඊ අකුර හරි මොනවා හරි අකුරු තුනක් ගන්න කියලා කියනවා. ඊට පස්සේ ඔන්න එයාස්සේ මානෙල් කියනවා කැඩි කැඩි ඇහෙන්නේ කියලා. මොනවා හරි අවුලක් තියෙනවා නම් හොඳට ඇහෙනවා නම් 1 2 කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න වඩස් කාලා. ආ කැඩි කැඩි ඇහෙන කවුරු හරි ඉන්නවා නම් දාන්න බලන්න මොකක් හරි පහ කියලා දාන්න බලන්න ඇහෙන්නේ නැහැ වගේ නම් කුරුකුරු ගානව නම් අදේශා කියනවා නෑ එහෙම අවුලක් නෑ 1 2 1 2 කියලා කියන්නේ ඇහෙනවා පේනවා. එතකොට කැඩි කැඩි ඇහෙනවා නම් කියනකොට ඒක තේරුම එයාගේ පැත්තේ ඔයාගේ පැත්තේ තමයි සිග්නල් එක අවුල දෙන්නත් අනිත් පැයට ඇහෙන්න බැහැනේ. පොඩ්ඩක් ලීව් වෙලා ආයි ජොයින් වෙලා බලන්න මොකක් හරි වෙයිද කියලා තා සාධාරණ දෙයක් වෙයිද බලන්න. රයිට් අපි එනවා 9 වෙනි ප්‍රශ්නේ අපි කතා කරමින් ඉන්නේ. එහෙනම් මේ කියන වචනේ අකුරු තියෙනවා 1 2 3 4 5 6 7 8 9. හරිද? අකුරු 9ක්. ඔය අකුරු 9න් හැබැයි වාට කියන්නේ අකුරු 3ක් විතරක් පාවිච්චි කරලා අදාළ මොනවා හරි එකිනෙකට වෙනස් වචන හදන්න කියලා තමයි කියන්නේ. එහෙනම් මේ තමයි පළවෙනි අකුර දාන්න තියෙන, මේ තමයි දෙවෙනි අකුර දාන්න තියෙන තැන සහ මේ තමයි තුන්වෙනි අකුර දාන්න තියෙන තැන. රයිට් එහෙනම් මෙච්චරනේ කරන්න තියෙන්නේ. පළවෙනි ස්ථානයට අකුරක් පුරව ගන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද බලනවා. ඉතින් මේ අකුරු 9න් ඕනම අකුරක් ඔයාට පළවෙනි අකුර විදිහට දාන්න පුළුවන් නේ. ඒ නිසා ඔයා පළවෙනි ස්ථාන පුරවීම සඳහා මේ ඉලක් අක්ෂර 9 ඕනම එකක් මෙතන දාන්න පුළුවන්. ඒ නිසා පළවෙනි ඉස්සර පුරවන්න පුළුවන් ක්‍රම 9ක් තියෙනවා කියලා මොන්න පොඩු පුරව ගන්න 9යි කියලා. සා හැම වෙලාවෙම ඔපේ උළු වැඩ කරන්න ඕන. මේ කොටුව ඇතුළට අපි ඉලක්කම විදිහට දාන ඉලක්කම කියලා කියන්නේ ඒ කොටුව පිරවිය හැකි ආකාර ගාන. ඒ නිසා වචන තුනේ අකුරු තුනේ වචන හදන්න ඕන නම් පළවෙනි ඉස්තන පිරවීම සඳහා ක්‍රම 9ක් තියෙනවා.
හැබැයි දැන් මේ අකුරු නමයෙන් කවුරු හරි එක අකුරක් දැන් මෙතනට දැම්මට පස්සේ ඒ අකුර ඉවරයිනේ. අපි දැන් ඔය අය අකුර තමයි උඹලට දැම්මේ කියලා. ඉතින් අය අකුර ඉවරයි. අය අකුර ආයෙ නෑ. එකයි තියෙන්නේ අය අකුර ඉවරයි. එහෙනම් ඊළඟ ඉස්සර පුරවන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් අය අකුර මෙතන දැම්මනම් ඒක ඉවරයි. තව අකුරු අටක් තියෙනවා. ඒ අටෙන් ඕනම එකක් මේ ඉස්සරට දාන්න පුළුවන්. දැන් මේ ඉස්සර දෙකේ අකුරු දෙකක් දාලා ඉවරයි. එහෙනම් දැන් අකුරු ඔක්කොම නමයක් තිබ්බා. පළවෙනි ඉස්සරටයි දෙවෙනි ඉස්සරටයි මොනවා හරි අකුරු දෙකක් දැම්මා. තව අකුරු හතක් ඉතුරුයි. ඒ අකුරු හතෙන් ඕනම එකක් ඔයාලට මෙන්න මේ තුන්වෙනි ඉස්සරට දාන්න පුළුවන්. එහෙනම් අකුරු තුනේ වචන ඔක්කොම බලන්න ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් ටික මොන කරගන්නද ඉස්සර. එතකොට ආඩෙනවා නම වරක් අට 72යි 72 වා හතක් කියලා. හතරක් දෙක 14න් හතරයි එකක් විතරයි හතරක් 49යි 31යි 50යි කියන 504යි. මට චූට්ටක් දාන්න කිසිම හලහොල්මනක් නැති නිසා මේකේ උත්තරේ ගත්ත විදිය පැහැදිලි නම් අංක 1 කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න. 504 ආව විදිය පැහැදිලි නම් අංක 1. පැහැදිලි නැත්නම් 504 ආව විදියම පැහැදිලි නැත්නම් අංක බිඳුව. අංක බිඳුව දාන්න ඕන අය ඉන්නවා නම් අංක බිඳුව බය නැතුව දාන්න. හරිද? මොකද ඔයාට තේරුම් නැත්නම් කත පාකට වැඩක් නැහැ නේ මේ කරන වැඩේ. ඒ නිසා ඔයාට තමයි මේ වැඩේ තේරෙන්න ඕන. රයිට් බින්දු නැහැ. බින්දු බින්දු මොනවත් නැහැ. ඒක විතරයි එන්නේ වැඩේ තේරුණා කියලා තමයි මම ඉන්නම් හිතන්නේ. රයිට් දැන් වොන් අපි ඉස්සරහට යනවා. දැන් ඔයාලගෙන් තව ප්‍රශ්නයක් අහනවා මේ 9 වෙනි ප්‍රශ්නෙට අදාළව. C අකුරින් ආරම්භ වන වචන ගණන කීයක් තියෙනවද කියලා අහනවා. C අකුරින් පටන් ගන්න වචන ගණන. රයිට් එහෙනම් අපි බලමු C අකුරින් පටන් ගන්න වචන අපි දැන් කීයක් තියෙනවද කියලා අපි බලමු. නමන C අකුරින් පටන් ගන්න වචන ගණන හොයන්න තමා දැන් යන්නේ. දැන් C අකුරින් දැන් අකුරු තුනේ වචන වලින් දැන් අපිට හදන්න කියලා කිව්වේ. ඒ නිසා ඔන්න ස්ථාන තුන දා ගන්නවා. දාලා ස්ථාන තුන මෙන්න පළවෙනි ස්ථාන, මෙන්න දෙවෙනි ස්ථාන, මෙන්න තුන්වෙනි ස්ථාන. C අකුරින් ආරම්භ වන වචන ගණන කීයක් තියෙනවද? එහෙනම් දැන් මෙන්න මේ කියන අකුරු නමෙන් පළවෙනි ස්තරට අනිවාර්යයෙන්ම වට C අකුර තමයි දාන්න වෙන්නේ. වෙන වෙන අකුරු දාන්න බෑනේ. C අකුරින් පටන් ගන්නවා කිව්වා. C අකුරින් පටන් ගන්න වචන හොයන්න ඕනේ. M අකුර මොකටද දාලා හරියන්නේ? C අකුර අනිවාර්යයෙන්ම මොකටද? C අකුර එකයි තියෙන්නේ. ඒ නිසා පළවෙනි ස්තර පුරවන්න පුළුවන් ක්‍රම තියෙන්නේ එකයි. හරිද? C අකුර විතරයි. එහෙනම් මේ පළවෙනි ස්තරට දාන්න ඕන ඉලක්කම වෙන්නේ එකයි ඈ. එහෙනම් C අකුර තමයි අතරම දාලා අපිට මේක පුරවන්න වෙන්නේ. දැන් සී අකුර කියන්නේ මේක. ඒක මෙතනද දැම්මා. තව අකුරු 8ක් ඉතුරු වෙනවනේ. එතකොට ඒ අකුරු වලින් ඔයාට ඕනම එකක් මෙතන දාන්න තිබුණා. දැන් සී අකුර මුලට දැම්මා. ඉතිරි අකුරු වලින් කවුරු හරි කෙනෙක් දෙවෙනි ස්ථානට ලැබුවා. අකුරු දෙකක්ම දැන් පාවිච්චි කරලා ඉවරයිනේ. තව අකුරු ඉතිරි වෙනවා 7ක්. ඒ 7ෙන් ඕනම එකක් ඔයාට තුන්වෙනි ස්ථානට පුරවන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ඉලක්කන්ට ගුණ කරගත්තා නම් ඔයාට අවසාන උත්තරේ ලැබෙනවා. ඉතින් 100 කර විතරයි මෙතන දාන්න පුළුවන් කියලා කියන්නේ 3 ලක්ෂ මේක ඇත්තටම තියෙන්නේ 1888යි 1856යි කියන. එහෙනම් 100 කුරින් ආරම්භ වන වචන ගාන 56යි. 100 කුරින් ආරම්භ වන වචන ගාන 56යි. ඕක තව චුට්ටක් වාට තේරෙන්නත් එක්ක ඊළඟට තියෙනවා ප්‍රශ්නයක් මෙන්න මේ විදිහට. මම මේ ප්‍රශ්නේ චුට්ටක් වාට හදලා මෙන්න විදිහට මාරු කරලා දෙන්නම්. ඔයා ඒ ගාන හදන්න. දැන් y අකුරින් ආරම්භ වන වචන ගාන නේන්නේ. y අකුරින් ආරම්භ වන වචන ගාන 56යි නම් y අකුරින් ආරම්භ වන වචන ගාන හෙව්වොත් 56 වෙන්නේ. එහෙනම් මම ওই චුට්ටක් වෙනස් කරන්නම් මෙන්න මේ විදිහට. ඉලක්ක වෙනස් වෙයිද නැද්ද මම කියන්න යන්නේ. නමුත් ප්‍රශ්නේ අහන විදිහ පොඩ්ඩක් වෙනස් කරලා බලමු. y අකුරින් අවසන් වන වචන ගාන කීයද කියලා අහුවොත්. හරිද? ඔය ප්‍රශ්නේ තිබ්බේ y අකුරින් ආරම්භ වන වචන ගාන කියලා නෙවෙයි, y අකුරින් අවසන් වන වචන ගාන කීයද කියලා අහුවොත්. දෙන්න බලන්න මට උත්තරයක්. y අකුරින් අවසන් වන වචන ගාන කීයක් එනවද කියලා. මේ වැඩේ පැහැදිලි නම් ඔයාට ඔගේ උත්තරේ දී ගන්න එක මහලු අමාරුවක් නෑ. y අකුරින් අවසන් වන වචන ගාන 56 56 56 කියලා දානවා. ඉතින් මෙහෙම නේද? y අකුරින් අවසන් වෙන්න ඕන. y අකුර දාන්න ඕන තුන්වෙනි ස්තරට. ඒක y අකුර ඉවරයි ඉතින්. y අකුර තුන්වෙනි ස්තරට දැම්මා. තව ඉතිරි වෙලා අකුරු 8ක්. ඔය අකුරු 8ෙන් ඕනම එකක් වඩ පළවෙනි ඉස්සරහ දාන්න පුළුවන්. දැන් y අකුර අන්තිමට දාන්නත් ඕන.
තවමකක් හරි අකුරක් පළවෙනි ඉස්සරහට දාන්නත් ඕන. ඉතින් අකුරු නමෙන් අකුරු දෙකක්ම දැන් තමයි දාලා ඉවරයි. එහෙනම් තව අකුරු හතක් ඉතිරි. ඔය අකුරු හතෙන් ඕනම එකක් වඩ දෙවෙනි ඉස්සරහට දාන්න පුළුවන්. එතන ඉතින් 8 වරක් හත මෙතන y අකුරු විතරයි කියලා කියන්නේ මේ ඉස්සර පුරාණ බ්ලොක්කම එකයිනේ තියෙන්නේ. 8 වරක් හත 56 56 එකක් 56 එකක් තමයි. අන්න ඒ විදියට. තේරුණාද? තව චුට්ටක් තේරෙන්නත් එක්ක දැන් ඊළඟට ඔකේ තියෙන්නේ අපු h අකුරින් ආරම්භ වන වචන ගාන කියලානේ. අපි ඒකත් වෙනස් කරගමු. ආ මට හොයලා දෙන්න මෙහෙම. h අකුරින් ආරම්භ වන හරිද? h අකුරින් ආරම්භ වන අපි කියමු t අකුරින් අවසන් වන වචන ගාන කීයද? ආ එහෙම ප්‍රශ්න තිබ්බ කියලා හිතන්න. h අකුරින් ආරම්භ වන t අකුරින් අවසන් වන වචන ගණන කීයද කියලා අහුව කියලා හිතන්න. දෙන්න බලන්න උත්තරයක් එනවා. ඉච්ඡාකුරින් ආරම්භ වන හැබැයි පීයකුරින් අවසන් වෙන්න ඕන නම් එහෙම වචන කීයක් තියෙනවද කියලා අහුවොත් අකුරු තුනේ වචන මේ අර අකුරු තුනක් මේ අපිට හදන්න කියලා කිව්. ඒකේ අනු ප්‍රශ්න ටිකක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසා අපි අකුරු තුනේ වචන තමයි ඔය හදන්නේ. 7 7 7 7 කියලා කියනවා. දැන් මොකද අපි කරන්නේ? අකුරු තුනේ වචන තුනට අකුරු තුන දාගන්න කොටු තුනක් ඇඳගන්න. මෙන්න තියෙනවා පළවෙනි අකුර දාන තැන, මෙන්න තියෙනවා දෙවෙනි අකුර දාන තැන, සහ මෙන්න තියෙනවා තුන්වෙනි අකුර දාන තැන. එහෙනම් ඉතින් මම ඔයාලට කියන්නේ ඉච්ඡා කුරින් ආරම්භ වෙන්න ඕන නම් ඉච්ඡා කුර පළවෙනිට දාන්නම වෙනවනේ. එහෙනම් ඉච්ඡා කුර ඉවරයි. ටී අකුරින් අවසන් වෙන්නත් ඕන කියනවනේ. ඒක නිසා ටී අකුර දාන්න වෙනවා අපිට අන්තිමටම. අයකත් ඉවරයි. දැන් ඔයාලට වෙන අකුරු නවයෙන් අකුරු දෙකක්ම මේ වෙද්දි මුලටයි යකටයි දාලා ඉවරයි. දැන් ඉතිරි වෙනවා තව අකුරු හතක්. ඔය අකුරු හතෙන් වාට ඕනම එකක්ව දාන්න පුළුවන් නේ මෙතන. ඈ h එකයි c එකයි t එකයි. h එකයි e එකයි t එකයි. h එකයි m එකයි t එකයි. h එකයි i එකයි t එකයි. h එකයි s එකයි t එකයි. h එකයි r එකයි t එකයි. h එකයි y එකයි t එකයි. අන්න මේ එක එක දාලා බලලා ඕන නම් ගන්නත් තිබ්බා. අපි පිස්සු වෙන නේ මේ දාලා බලන්න කිය. ඒ නිසා දෙවෙනි ස්තන වාට ඉතිරි අකුරු හතෙන් ඕනම එකක් දාලා පුරවන්න පුළුවන්. ඒ නිසා මේ කොටුව පිරවිය හැකි ආකාර ගන්න 7යි. පළවෙනි කොටුව පුරවන්න පුළුවන් ආකාර 1යි. තුන්වෙනි කොටුව පුරන්න පුළුවන් ආකාර p අකුර විතරයි ආකාර එකයි. එහෙනම් එකවරක් 7යි 7ක් එක 7ම තමයි. අන්න ඒ විදියට ඔයාට මේ වගේ ගැටලු හදලා ඉවරයක් කරගන්න පුළුවන්. වැඩි දන්න දෙයක් එතකොට ඇත්තේ නේ. ඉතින් ඕක හොඳටම පැහැදිලි වුණා නම් මට 10වෙනි ප්‍රශ්නයි ප්‍රශ්න හතරක් අහනවා. 10වෙනි ප්‍රශ්නය ඇතුලේ ප්‍රශ්න හතරක් තියෙනවා. මට ওই 10වෙනි ප්‍රශ්නය ඇතුලේ තියෙන ප්‍රශ්න හතරේම උත්තර හතර එවන්න බලන්න පටපට ගාලා හදලා එකම දාලා එවන්න. එතකොට මම දන්නවා පළවෙනි ඉස්සල්ලාම එවන්නේ පළවෙනි ප්‍රශ්න උත්තරේනේ. හරිද? ආය මේ ඉලක්කම් මේ ප්‍රශ්න අංක ගහ එවන්න ඕනේ. එකම හතරක් දාලා 10වෙනි ප්‍රශ්නේට එන උත්තර හතර තාම බලන්න පටස් ගාලා. ඔන්න උත්තර එනවා දැන්. උත්තර එනවා. අටසි අතලේ 120 120 20යි කියලා එනවා. මෙව හම්මැලි නැතුව හදන්න ඕන ගණන්. කල්පනා කරලා හදන්න වෙන ගන්න. සම්පයා COMPARE. ආ මන් දාගන්න මේ COMPARE. අකුරු තියෙනවා 1 2 3 4 5 6 7 අකුරු හතක් තියෙනවා. ඔය අකුරු හතෙන් අපෙන් අහන්නේ අකුරු හතරක් පාවිච්චි කරලා හදන්න පුළුවන් එකිනෙකනස් වචන ගාන කීයද කියලා තමයි අහන්නේ. එහෙනම් අකුරු හතරේ වචන වලට කොටු හතරක් ඇඳගත්තා මෙන්න මේ විදියට. පළවෙනි කොටුවෙන් පේනින්නේ දෙවෙනි කොටුවෙන් පේනින්නේ විදියට තොරණ විස්තරය වගේ දාගන්න. ඉතින් පළවෙනි කොටුව පුරව ගන්න පුළුවන් ක්‍රම ඔයාට තියෙනනේ. මේ අකුරු හතෙන් ඕනම එකක් දාන්න පුළුවන්නේ. එතකොට දැන් එක අකුරක් ඉවර වෙනවනේ.
දවකුරු හයක් ඉතිරි ඉන්නේ, ඊළඟ දවකුරු පහයි ඉන්නේ, ඊළඟ දවකුරු හතරයි ඉන්නේ විදිහට අපිට එක 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 අඩු කරලා මේ වටින් ගොඩ කරගත්තා නම් වැඩේ ඉවරයි. එතන එනවා මෙතන 5 5 30යි ඈ 30 4 120යි 120 7ක් 120 7ක් කියලා කියන්නේ 12 7 84යි 140යි. ඔන්න ඒ වගේ එනවා 140. දැන් ඊළඟ අහනවා ඊ අකුරින් නෑ එම් අකුරින් පටන් ගන්න වචන අහනවා. ඉතින් එම් අකුරින් පටන් ගන්න වචන බලන්න. ඔයාට එම් අකුර මොනට දාන්නම වෙනවනේ. එහෙනම් ඉතින් ස්තැන් තුනට අපිට දාන්න පුළුවන් අවස්ථා ගන්න බලමු. මේ පළවෙනි ස්තැන, දෙවෙනි ස්තැන, තුන්වෙනි ස්තැන, හතරවෙනි ස්තැන. පළවෙනි ස්තැනට එම් අකුර දැම්මට පස්සේ අකුරු හයක් ඉදිරි, ඊළඟට පහයි ඉදිරි වෙන්නේ, ඊළඟට හතරයි ඉදිරි වෙන්නේ. දැන් මේ ටික ගුණ කරගත්තා නම් වැඩේ ඉවරයි. එම් අකුර විතරයි මෙතන දාන්න පුළුවන් කියන්නේ එකයි. ඉතන දාන්න පුළුවන් ඉලක්කම එකයි. එක්තරක් හය හයයි හවරක් පාතියයි තේවදනක් 120යි. ඔය විදිහම තමයි ඊ අකුරින් අවසන් වෙන වචන ගන්න හොයන්න කියලා කිව්වත් ඔයාට. 1 2 3 4 නේ ඊ අකුරින් අවසන් වෙනවා නම් ඊ අකුර අන්තිමට දාන්න ඕන. පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන, තුන්වෙනි ස්ථාන, හතරවෙනි ස්ථාන. ඊ අකුර අන්තිමටම දැම්මනම් තව අකුරු 6ක් ඉතිරි. ඒ අකුරු 6න් ඕනම එකක් මුලට දාන්න පුළුවන්. 5 4 කියලා ගණන් කරගන්න. අවසන් වෙන වචන කීයක් තියෙනවද කියලා අහනවා. එහෙනම් ආර අකුරින් පටන් ගන්න ඊ අකුරින් අවසන් වෙන්න ඕන. එහෙනම් අපි දාමු ආර අකුරින් පටන් ගන්න ඊ අකුරින් අවසන් වෙනවා. මේක වෙනස් කරන්න. ආර අකුරින් පටන් ගන්න ඊ අකුරින් අවසන් වෙන්න ඕන. එහෙනම් ආරුයි ඊ මෙතනයි මෙතනයි දාලා ඉවරයි දැන්. ආරුත් ඉවරයි ඊත් ඉවරයි. තව අකුරු පහයි ඉතුරු. ඔය අකුරු පහෙන් ඕනම එකක් මෙතන දැම්ම හැකි. ඉතල තව මොකක් හරි එකක් ඉවරලා එනවා. ඉතල තව ඉතිරි වෙන්නේ අකුරු හතරයි. ඒ අකුරු හතරෙන් ඕනම එකක් මෙතන දාන්න පුළුවන්. එහෙනම් ඔයාට ලැබෙන ගාන වෙන්නේ ආර අකුර විතරයි තියෙන්නේ. ඊ අකුර විතරයි මෙතන දාන්න පුළුවන්. කරක් පහයි, පස්සරක් හතරයි, 24ක් එක ඉස්සරහ. ඉතින් ඔය විදිහට ඔයාට 10 වෙනි ප්‍රශ්නේ උත්තර ඔක්කොම ටික ඉතාම පහසුවෙන් ගන්න පුළුවන්. 804 120 120 20 කියලා ඔයාලා දාන උත්තරේ හරි. ඉතින් ගොඩක් අය දාලා තිබ්බා ඉස්තරේ ඒ විදිහට තමයි වෙන්නේ කියලා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔයාලට මේ කියන ගාන හදන විදිහ තේරුණා කියන එක වෙන්න ඕන. ඒක නමුත් මම එක වතාවක් අහලා බලන්නම්. ආ තව ඒ කිව්වට තේරෙච්ච නැති කවුරු හරි ඉන්නවා නම් එයාලට සාධාරණයක් ඉටු කරගන්න ඕන කරන නිසා මම එක වතාවක් අහලා බලන්නම්. 9 සහ 10 කියන ප්‍රශ්න දෙක මේකම මොඩියුල් එකේ ප්‍රශ්න දෙකක්. 9 සහ 10 කියන ප්‍රශ්න දෙක හදන විදිහ ඔයාට සුපිරියට තේරුණා නම් මට අංක 1 කියලා කමෙන්ට් එකක් දෙන්න. තේරුම් නැත්නම් මට පලස් ගාලා බිඳුව කියලා කමෙන්ට් එකක් දෙන්න. බලන්න තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් එයාලා ගොඩ දා ගන්න ඕන මේ වැඩේදී නේද? ඒක නිසා තමයි මේ අහන්නේ. පන්තියේ 100ක් ඉන්නවා. 100 දෙනාගෙන් සාධාරණ පිරිසකට තේරුම් නැත්නම් තමයි අපිට ඒක කියන්න වෙන්නේ. හරිද? නැත්නම් ඉතින් අනිත් අයට කරන අසාධාරණයක් වෙනවනේ. ඒ නිසා රෙකෝඩින් එක බලන්න ඔක්කොම පැහැදිලි එකයි මොකද ඇක්කේ තේරුම් නැහැ කියලා දාලා තිබ්බා. රෙඩ් රෝස් කියනවා මෙලෝ දෙයක් තේරුම් නැහැ මට නම් කියලා. රෙඩ් රෝස් කියලා කියන්නේ ලස්සන නමක්. හරිද? රෙඩ් රෝස් කියවම හරිම ලස්සන නමක් තියෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් නවක් ගමක් නැති කියලා කියන්නේ පොඩ්ඩක් භයානකයි වගේ නේද? රෙඩ් රෝස් කියන නම කවුද කියලා දන්නේ නැහැ අපි. හරි. එයාට මෙලෝඩියක් තේරුනෙත් නැහැ කියන අනිත් ඔක්කොටම නම් තේරිලා තියනවා හැබැයි. ශානි කියනවා දැන්ලු ලොග් දැන්ලු ආවේ. ඉතින් දැන් ආව නම් ඕක තේරෙන එකේ යුටි අවුලක් තියෙනවා. අනිත් අයට වැඩේ තේරලා තියෙන්නේ. හරි. දිගටම හිටියත් තේරුම් නැති නම් අන්න ඒ විදිහට දාන්න. එතකොට කරන්ට් එක ආවේ දැන් කියලා කියනවනේ. ඉතින් කරන්ට් එක ආවේ දැන් වුණාම නම් මේකේ සමහර දේවල් ටික ඒ විදිහට තේරෙන්නේ නැති එක සාධාරණයි. අනිවාර්යයෙන් රෙකෝඩින් එක බලන්න. මුලක ඉඳලා රෙකෝඩින් එක බලන්න. එතකොට කිසිසේ අවුලක් වෙන එකක් නැහැ. මම තව චූටි එකක් ගන්න. හරිද? මම තව එකක් ගන්න මේ විදිහට. දිගටම පන්තියේ දැන් අද IQ කොටසට මුල ඉඳලාම සම්බන්ධ වෙලා තමයි මේ જાතියේ ගැටලුව මේ දැන් ඔය අපි 9 සහ 10 කියන ප්‍රශ්න දෙකේනේ අපි ඉන්නේ. මේ තත්වයට තේරෙන්න පටන් ගත්තේ එහෙම නැත්නම් ඉස්සර මේ වගේ ගණක් හදන්න දන්නේ නැහැ. නමුත් මේ දැන් එක දිගටම සම්බන්ධ වෙච්ච නිසා
තේරුණා කියන අය මට දෙන්න කමෙන්ට් එකක් බලන්න හතර කිය. මම බලමු එමත් ඉන්නවද කියලා නේද? يعني ඉස්සර තේරලා තිබ්බේ නැහැ මේවා මේ විදිහට හදන්න පුළුවන් කියලා. නමුත් අද දවසේ මේ වෙනකන් කරපු දේවල් ටික නිසා මට මේ මේ වගේ ගණන් දැන් පටස් ගාලා හදා ගන්න පුළුවන්කම තියෙනවා. කියනවා නම් මට හත කියලා කමෙන්ට් එකක් දෙන්න. මොකද එතකොට මට හිතා ගන්න පුළුවන් කරන්ට් එක ගිහිල්ලා ආපු අයට ඉතින් ඒක ප්‍රසාධාරණයි. ඉතින් කරන්න දෙයක් නැහැ නේ කරන්ට් එක තිබ්බේ නැත්තම්. මනස එක දිගටම ඉඳලා පැහැදිලි වුණා නම් පොඩි අවුලක් තියෙනවා. එයයි මට හැබැයි කියන්නේ. මොකද එහෙම අපිට ඒක විඳ ගන්න පුළුවන් රෙකෝඩින් එකත් අනිවාර්යෙන් බලන්න. නමුත් තේරිච්ච අය ඉන්න නිසා ඒතකොට ඒගොල්ලන්ට ආයෙම මේ ප්‍රශ්නේ මුලකින්දා සරලවයි කියලා බින්දු විඳන් කියාගෙන ගියොත් ඒක ඇත්තට කරන අසාධාරණයක් නේ. හරි ඒක නිසා රෙකෝඩින් එක අනිවාර්යෙන් බලන්න දෙතුන් මතාව බලන්න ආන්නේ දෙතුන් මතානේ පස්සය ගමනක් බලන්න දැන් අපි බලනවා පස්සය ගමනක් හරි ගමන්නේ බලලා තවත් මොනවා හරි පැහැදිලිවක් තිබ්බොත් ඒක අපි ගෲප් එක කරා කතා කරමු අනිත් පැත්තේ තේරලා තියෙන නිසා ඈ රයිට් අපි යනවා ඊළඟට ප්‍රශ්න අංක 11 බලන්න රයිට් කරන්ට් එක දැන් ආවොත් අපි බලමු ප්‍රශ්න අංක 11 ඉඳලා වැඩි පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙද කියලා හරි එතකොට යම් කිසි දෙයක් ඔයාලගේ ඔළුවට කරන්ට් එක දැන් ආවා යයිනේ පාවිච්චි කරලා ඕනෑම වෙනස් ඉලක්කම් හතරක් භාවිතා කරමින් සෑදිය හැකි එකිනෙකට වෙනස් සංඛ්‍යා ගාන කීයද කියලා අහනවා. අන්න රයිට්. දැන් අපි බලමු 1, 2, 3, 4, 5, 6, 7, 8 කියන සංඛ්‍යා ඉලක්කම් 8න් ඕනම වෙනස් ඉලක්කම් 4ක් පාවිච්චි කරන්න වැඩි chance එක තියෙනවා. වෙනස් ඉලක්කම් හැබැයි හරි. වෙනස් ඉලක්කම් 4ක් භාවිත කරමින් එකිනෙකට වෙනස් සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා. දෙමුද බලන්න උත්තරය. අපිට දැන් 1, 2, 3, 4, 5, 6, 7, 8 කියන ඉලක්කම් 8ක් තිබ්බට ගන්න පුළුවන් ඉලක්කම් 4යි ඈ. දැන් ඒ අපිට ඉලක්කම් 4 දාන්න ඕන ස්ථාන ටිකට තමයි අපි මේ කොටු ටික දාගන්නේ. එදා 680යි කියලා උත්තරයක් එනවා. අන්න ඒ වගේ දෙන බලන්න උත්තර ගන්න අය නිශාදි කියලා 1680යි කියලා. පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන, තුන්වෙනි ස්ථාන, හතරවෙනි ස්ථාන කියලා දාගන්න. Right. දැන් ටිකක් දාගන්න. අපිට එකේ නම් අට වෙනකන් ඉලක්කම් අට තමයි දාන්න තියෙන්නේ. ඊට නම් පළවෙනි ස්තන ඉරවීම සඳහා ඔයාට ක්‍රම තියෙනවා. අටක් තියෙනවා. හරිද? ඔය දැන් ආපු අයත් ඉන්න නිසා මම කතාවක් රජුට සරලව මේ ගාන කියලා දෙන්නම්. 1 2 3 4 5 6 7 8. ඔය තියෙන ඉලක්කම් අට. දැන් මේ ඉලක්කම් අටෙන් ඉලක්කම් හතරක් පාවිච්චි කරලා කවුරු හරි ඉලක්කම් හතරක් පාවිච්චි කරලා ඔයාට සංඛ්‍යා එකිනෙකට සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. දැන් උදාහරණයකට මම ගන්නවා 3 ඉලක්කමයි, 5 ඉලක්කමයි, 7 ඉලක්කමයි, 8 ඉලක්කමයි. ඒතර එනවා 3578යි කියන්නේ. ඒතර අන්න ඒ වගේ ඔයාට තව හදන්න පුළුවන් ඔය වගේ සංඛ්‍යා තියෙනවනේ. හරිද? 5 ඉලක්කමයි, 6 ඉලක්කමයි, 7 ඉලක්කමයි, 1 ඉලක්කමයි කියලා. 5671 කියලා සංඛ්‍යා හදනවා. ඔය විදිහට එකිනෙකට සංඛ්‍යා කීයක් හදන්න පුළුවන්ද කියලා තමයි වගේ අහන්නේ. එතකොට පළවෙනි ස්තන වලට පුරව ගන්න පුළුවන් මේ ඉලක්කම් අටෙන් ඕනම එකක් දාලා. එහෙනම් අපි ওই කොටුව ඇතුළට දාන්නේ හැම වෙලාවෙම දාන්නේ ඔය කොටුව පිරවිය හැකි ක්‍රම ගාන. එහෙම නැතුව මෙන්න මේ අටේ ඉලක්කම නෙමෙයි මේ දාලා තියෙන්නේ. හරිද? මේ අටේ ඉලක්කම නෙමෙයි මේ තියෙන්නේ. මේ අටේ ඉලක්කම කියලා කියන්නේ මේ කොටුව පුරව ගන්න මේ ඉලක්කම් අටෙන් ඕනම එකක් දාන්න පුළුවන් කියන අට තමයි මේ තියෙන්නේ. දැන් මේ ඉලක්කම් අටෙන් ඕනම එකක් මෙතන දැම්මට පස්සේ දෙවෙනි ස්ථාන පිරවීම සඳහා ඉලක්කම් 7යි ඉතිරි වෙන්නේ. මොකද ඉලක්කම් අටෙන් එකක් මෙතන දැන් දාලා ඉවරයිනේ. ඒ නිසා දෙවෙනි ස්ථාන පුරවන්න පුළුවන් ක්‍රම තියෙන්නේ 7යි. හරිද? ඔය 7 කියන්නේ මේ 7 හිම නෙවෙයි. ඊළඟට දැන් පළවෙනි සහ දෙවෙනි ස්ථාන දෙකම දැන් ඉලක්කම් දෙකක් මොනවා හරි දාලා ඉවරයි. තව ඉලක්කම් 6ක් ඉතුරුයි. ඒ 6න් ඕනම එකක් මේකට දාන්න පුළුවන්. ඉලක්කම් 5ක් ඉතුරුයි හතරවෙනි ස්ථාන පිරවීම සඳහා. මේ ඉලක්කන්ට ගුණ කරගත්තා නම් වාට අවසාන උත්තරේ ලැබෙන්න ඕන. මෙතනින් එනවා 8 වරක් 7 56 කියලා ඉලක්ක.
ඉතින් පාතියයි කියලා ගන්න. 50යි 30ක් ගුණ කරගත්තා නම් ඉවරයි 0.18 තුන 18කට එකක් ඉතුරුයි 5 තුන 15යි අර ඉතුරු එකයි 16යි 1680යි කියලා. ඔයාලා ගත්ත උත්තරේ හරි. රයිට්. ඊළඟට ඔන්න කියනවා ඔය ප්‍රශ්නේ ඇතුලේ තව ප්‍රශ්නයක් මෙන්න මේ විදියට. මොකද්ද 2000යි 3000යි අතර පවතින සංඛ්‍යා ගාන කීයද? 2000යි 3000යි අතර තියෙන සංඛ්‍යා කීයක් තියනවද කියලා අහනවා. රයිට්. කල්පනා කරලා හදන්න පුළුවන් නම් දෙන්න බලන්න උත්තරයක්. දන්න මේ බලමු 2000යි 3000යි අතර සංඛ්‍යා ගාන හොයන්න යන. ඔන්න මම කොටු හතරක් ගහගත්තා. 2000යි නම් 3000 තියෙන දක්වා සංඛ්‍යා වලට තියෙන ඉලක්කම් හතරයි. 2000 ගණන් වලට තියෙන ඉලක්කම් හතරයි. මේ පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන, තුන්වෙනි ස්ථාන, හතරවෙනි ස්ථාන. ඉලක්කම් හතරක් එපා 2000 2000 නම් 3000 අතර තියෙන සංඛ්‍යාවක් හදාගන්න අපිට ඉලක්කම් හතරක් ඕනේ. මේ ඉලක්කම් හතර දාන්න තමයි මේ කොටු හතරක් දාගන්න. ඔන්න 210යි කියලා උත්තරේ එනවා. ඊට වාඩ පේන වැඩි දැන් අපිට මෙන්න මේ 1 2 3 4 5 6 7 8 කියන ඉලක්කම් 8නේ අපි ගාව තියෙන්නේ. ඔය ඉලක්කම් 8ෙන් මොනවා හරි ඉලක්කම් හතරක් පාවිච්චි කරලා 2000 3000 අතර සංඛ්‍යාවක් හදන්න ඕන නම් මුලටම දාන්න වෙන්නේ අපිට 2000 ඉඳන් 3000 අතර දෙන සංඛ්‍යා කියලා කියන්නේ 2000 ගන්න. එහෙනම් මුලටම දාන්න වෙන්නේ අපිට මෙන්න මේ දෙකේ ඉලක්කම විතරයි. අනිවාර්යයෙන් මෙන්න මේ දෙකේ ඉලක්කම මුලට දාන්නම වෙනවා. ඇයි ඒ? මුලට 5 ඉලක්කම දැම්මොත් එන්නේ 5000 ගන්න හැදෙන්නේ. මුලට 7 ඉලක්කම දැම්මොත් එතනින් එන්නේ 7000 ගන්නක්. ඉතින් 7000 ගන්න කියන්නේ 2000 3000 අතර සංඛ්‍යාවක් නෙවෙයි. මුලට 1 ඉලක්කම දැම්මොත් එන්නේ 1000 ගන්නක්. මුලට 3 ඉලක්කම දැම්මොත් 3000 ගන්නක් නෙවෙයි. ඉතින් 2000 3000 අතර නෙවෙයි 3000 ගන්න. හරි. ඒක නිසා අනිවාර්යයෙන් මොනවා අංක එකටම වට තේරෙන්න ඕන දේ තමයි මෙන්න මේ ඉලක්කම් 8න් පළවෙනි හිස්තැනට දාන්න වෙන එකම ඉලක්කම තමයි දෙකේ ඉලක්කම. ඒ නිසා මෙන්න මේ පළවෙනි හිස්තැන පුරවන්න පුළුවන් ක්‍රම තියෙන්නේ එකයි. ඒ කියන්නේ මෙන්න මේ දෙකේ ඉලක්කම විතරයි උතන්න දාන්න පුළුවන්. දැන් පළවෙනි හිස්තැන පුරවන්න පුළුවන් ක්‍රම තියෙන එකක්. හැබැයි වාට දැන් ඕන් දෙකේ ඉලක්කම මේ දෙක කියන ඉලක්කමෙන් තමයි පළවෙනි හිස්තැන පුරවන්නේ. ඒත් ඒක ඉවරයි. හරිද? ආයෙ දෙකේ ඉලක්කම් නැහැ. හරිද? වෙනත් ඉලක්කම් හතරක් මේ පාවිච්චි කරන්න කියන්නේ එහෙනම් දෙකේ ඉලක්කම ආයෙ දාන්න බෑ. ඊළඟට ඔයාලට තව ඉතිරි වෙනවා ඉලක්කම් 7ක්. ඔය ඉලක්කම් 7ෙන් ඕනම එකක් ඔයාලට මෙතන දාන්න පුළුවන්. ප්‍රශ්නයක් නේ. දැන් අපේතම ඒ දැන් මේ 4 කියලා දන්නවා. ආ එකක් ඉවරයි. දැන් ඉලක්කම් දෙකක්ම දැන් දාලා ඉවරයි. තව ඉලක්කම් ඉතිරි වෙනවා ඔක්කොම 8ක් තිබ්බා. ඒ 8ෙන් දෙකක් දැන් තමයි දාලා ඉවරයි. තව ඉලක්කම් 6ක් ඉතුරු. ඔය 6න් ඕනම එකක් මෙතන දාන්න පුළුවන්. දැන් ඉලක්කම් 3ක්ම යොදවලා ඉවරයි අපි. ස්ථාන 3 පිරවීම සඳහා. ඔක්කොම ඉලක්කම් 8යි. ඉස්තෙන් තුන ඉලක්කම් තුනක් දැනටවත් දාලා ඉවරයි. එහෙනම් තව ඉලක්කම් පහක් ඉතුරුයි. ඔය පහෙන් ඕනම එකක් වඩ හතර ඉස්තෙන් සඳහා දාන්න. එහෙනම් මෙන්න මේ ඉලක්කම් ටික ගුණ කරගත්තොත් ඔයාට අවසාන උත්තරේ ලැබෙනවා 2000 3000 අතර සංඛ්‍යා ගාන කීයද කියලා. 2000 3000 අතර සංඛ්‍යා නම් මුලට අනිවාර්යෙන් දෙක ඉලක්කම දාන්න වෙනවා. ඉතින් ඒවා ඔයාට ඕන විදිහට පුරව ගන්න ඕන විදිහට නෙමෙයි. ඔයාට ඕනම ඉලක්කමකින් දෙවෙනි කොටුව පුරවන්න පුළුවන්. ඒ කොට දෙකම පෙරේවට පස්සේ ඕනම ඉලක්කමකින් තුන්වෙනි කොටුව පුරවන්න පුළුවන්. මේ පළවෙනි කොටුව විතරක් වඩ අං පාරේම අනික දෙකකින් විතරයි පුරවන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි මෙන්න මේ කොටුව ඇතුළේ එකකින් ඉලක්කම දෙන්නේ. දැන් 7ක් 6 42යි නැත්නම් 6 5 30යි. ඒව අතක් 210. 210. දෙන්න බලන්න මට පටස් ගාලා කමෙන්ට් එකක් 210 ගත්ත විදිහ පැහැදිලි නම් අංක 1, පැහැදිලි නැත්නම් අංක 0. හරි සාධාරණ පිළිදක් විදියට මම නැවත පැහැදිලි කරනවා. 210 ගත්ත විදිය පැහැදිලි නම් අංක එක සාධාරණ පිරිසක් ඉන්නවා නම් පැහැදිලි නැහැ කියන මම නැවත පැහැදිලි කරනවා. පැහැදිලි නැත්නම් බිංදුව කියලා කමෙන්ට් එකක් දෙන්න ඕන. රයිට්. අවුලක් නැහැ. අවුලක් නැහැ. අවුලක් නැහැ. අවුලක් නැහැ. වැඩේ පැහැදිලි. ඔක්කොම ඉන්නේ අත්ත නම් වලින් නේද? සාරය එක ජාතියේ නම් භාවිතා කරනවා. ඉතින් ඇත්තටම වෙනස් මොකක් හරි නම අනිත් අය නම මගේ නම දැනගන්නවට කැමති නැහැ කියලා හිතලා වෙන මොනවාරි නම් දාගන්නවා වෙන්නත් පුළුවන්. නැහැ කවුරු හරි මගේ නම දැනගත්තොත් එහෙම නිකන් මට අප්සෙට් නේ.
මං වෙනම නමක් පාවිච්චි කරනවා මේ අයිෆෝන් කියලා දාගන්න ප්‍රශ්නයක් නෑ. ඈ රෙඩ් රෝස් කියලා දාගන්නවා. ඒ තවුලන්න යන්නේ මොකද විහාරමාදී කියලා දානවා. ප්‍රභාකරන් කියලා දාගන්නවා. ආ ව්ලැඩ්මීර් පුටින් කියලා දාගන්නවා. ඉතින් මොකද නමක් දාගන්නත් ඔයාලට පුළුවන්. එතකොට හැබැයි ඉතින් අපි දන්නේ ඇත්තරම මේ ඉන්නේ ගුරුවරයෙක් වෙන්නම බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක්ද නැත්තම් තමන්ගේ නම හෙළිදරව් කිරීම සඳහා අකමැත්තක් තියෙන වෙන විශේෂ පුද්ගලයෙක්ද දන්නේ නැහැ. එයා පැත්තටලා ඉන්නේ. ඔකනේ ඔන්ලයින් වලදී ප්‍රශ්න තියෙන්නේ නේ. හරිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ කොහොමද එන්නේ කියලා. 2000යි 8000යි අතර පවතින්නේ නැති සංඛ්‍යා ගණන. ආ 2000යි 8000යි අතර පවතින නැති සංඛ්‍යා ගණන අපෙන් අහන්න. නැහ හොඳට කල්පනා කරලා අපි ඕක හදලා බලමු. නැහ හදන්න පුළුවන් අය දෙන්න බලන්න උත්තරය. 2000යි 8000යි අතර පවතින්නේ නැති සංඛ්‍යා ගණන. 1620යි කියලා ඔන්න දෙනවා. 1268යි කියලා දෙනවා උත්තරය. බලන්න. රයිට් 2000යි 8000යි අතර පවතින්නේ නැහැ කිව්වත් ඉලක්කම් හතරේ සංඛ්‍යානේ. ඒක හදන්න කියලා කියන්නේ. එහෙනම් ඔන්න පොදු හතර ගහ ගන්න. ඔය විදිහට පොදු හතර ගහ ගන්න. නම් පළවෙනි ස්ථාන, දෙවෙනි ස්ථාන, තුන්වෙනි ස්ථාන, හතරවෙනි ස්ථාන කියලා දාගන්න. එතකොට දැන් අපිට තියෙන ඉලක්කම් ටික මම ඉතින් ආපහු දාගන්නයි යට තිබ්බ ටික මතක නිසා. අපිට ගාව තියෙන්නේ 1 2 3 4 5 6 7 8. අපිට දැන් ඕන කරන්නේ 2000යි 8000යි අතර නොපවතින සංඛ්‍යා ගණන ඉලක්කම් කීයක්ද? 2000 8000 අතර නොපවතින. නොපවතින සංඛ්‍යා ගන්න. සංඛ්‍යා ගන්න. එහෙනම් 2000යි 8000යි අතර නොපවතින නම් පළවෙනි ස්ථානට දාන්න පුළුවන් ඉලක්කම් මොනවද කියලා කල්පනා කරන්න ඕන. එතකොට දැන් ඔයාලට පේනවද? එක එක ඉලක්කම වලට දැන් මොකද 1000 ගන්න. ඉතින් 1000 ගන්න කියලා කියන්නේ 2000යි 8000යි අතර පවතින්නේ නැහැ නේ ඉන්නම්. මුලට දෙකේ ඉලක්කම දැන් මොකද 2000 ගන්නක් කියලා ඉන්නේ. ඉතින් 2000 ගන්නක් කියලා කිව්වම 2000යි 8000යි අතර පවතින්නේ නැත්තේ නේ 2000යි 8000යි අතර පවතිනවා. මුලට තුනේ ඉලක්කම දැම්මොත් මේ තුනේ ඉලක්කම වලට දැම්මොත් 3000 ගන්න හැදෙන්නේ. 3000 ගන්න කියලා කියන්නේ 2000යි 8000යි අතර නේ ඉන්නම්. මුලට හතේ ඉලක්කම දැම්මත් 7000 ගන්නක් එන්නේ ඔයාට. එහෙනම් ඔයාලට පේනවා ඇති මෙන්න මේ පළවෙනි හිස්තැනට දෙකේ ඉලක්කම දාන්නත් බෑ, තුනේ ඉලක්කම දාන්නත් බෑ, හතර පහ හය හත එක ඉලක්කමක්වත් දාන්න බෑ. මොකද එහෙම ඉලක්කමක් දැම්මොත් මුලට හතර ඉලක්කම දැම්මොත් 4000 ගන්නක්. ඉතින් 4000 ගන්න කියලා කියන්නේ 2000යි 8000යි අතර පවතින සංඛ්‍යාවක් නේ. නමුත් අපෙන් අහන්නේ 2000යි 8000යි අතර නොපවතින සංඛ්‍යා ගණනනේ. එහෙනම් අනිවාර්යෙන්ම ඔන්නාට තේරෙන්න ඕන මුලට එකේ ඉලක්කම දැම්මොත් 1000 ගණන් හැදෙනවා. 1000 ගන්න කියලා කියන්නේ 2000යි 8000යි අතර පවතින්නේ නැහැ තමයි. නැත්තම් මුලට 8යි කියන ඉලක්කම දැම්මොත් හැදෙන්නේ 8000 ගණන්. ඉතින් 8136 කියලා කියන්නේ 2000යි 8000යි අතර තියෙන සංඛ්‍යාවක් නෙමෙයි. 8000ට වඩා වැඩි. ඒ නිසා ඔයාලට පේන්නේ පළවෙනි හිස්තැන පුරවන්න පුළුවන් ක්‍රම තියෙන්නේ දෙකයි. එක්කෝ එක ඉලක්කම දාන්න පුළුවන්, එහෙමත් නැත්නම් 8 කියන ඉලක්කම දාලා පළවෙනි හිස්තැන පුරවන්න පුළුවන්. එහෙනම් ඔන්න මම දාගන්නවා පළවෙනි හිස්තැන පිරවියෙහි ආකාර තියෙන්නේ දෙකයි. මම මේක චුට්ටක් කඩලා අහන්නම් මෙන්න මේ විදිහට. මෙන්න මේ දෙකේ ඉලක්කම දාපු විදිහ තේරුණා නම් මට පටස් ගාලා දෙන්න කමෙන්ට් එකක් එක කියලා. මේ දෙකේ ඉලක්කම දාපු විදිහ තේරුම් නැත්නම් බිංදුව කියලා කමෙන්ට් එකක් දෙන්න. දැන් අපි හදන්නේ 2000යි 8000යි අතර පවතින්නේ නැති සංඛ්‍යා ගණන හොයන්න. ඒතර 2000යි 8000යි අතර පවතින්නේ නැති සංඛ්‍යා ගණන බලන්න නම් ඔයා බලන්න ඕන මේ ඉලක්කම් අට. හරි, ඔන්න තව තවත් කියනවා ගන්න ආයි බිංදුව එපා, බිංදු කීපයක් වෙනවා. ඒක සාධාරණ පිරිසක් ඉන්නවා නම් ඒක මම නැවත කියනවා. හරිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි, ආය දාන්න එපා, එක බිංදු දාන්න එපා, මම ඕනේ නැවත තවක් කියනවා. ඔන්න සාවධානව ආගන්න. වැඩ ඔක්කොම නතර කරන්න. හරිද? වැඩ ඔක්කොම ටික නතර කරලා පෑන් අල්ලලා වීසි කරලා දාලා මේ පැත්ත බලා ගන්න. 2000යි 8000යි අතර පවතින නැති සංඛ්‍යානේ ඕන. ඔයා ගාව තියෙන 1 2 3 4 5 7 8 කියන සංඛ්‍යාට නේ තියෙන්නේ. එහෙනම් ඔන්න ඔයා කල්පනා කරනවා. 1 කියන ඉලක්කම මුලට දැම්මොත් හරිද? يعني දැන් ඉලක්කම් අතර අපිට මේ
అరేది ఇకకి ఇలాకా ముడదేమో ఎత్ర మెహదే నిర్దాస్కానండి ఇక ఇలాక ముడదా లాతర ఇలాగడదా లాత ఇలాగడదా లాట మేమేమో ఇద్దా సారది అట్టి అడిగిల ఇలాకా తమ హెదిన్ ఇక ముడదేమో హెదిన్ని ఇద్దాస్కాన ఇతిన్ వాగిన్ అహన్ని 2000 8000 అతర నోపావతిన ඉතින් 2000 8000 අතර නෙවෙයි නම් එද්දාත් ගණන් ඉන්නේ. එහෙනම් ඔයාට අංක 1 කියන එක පළවෙනි හිස්තැන පිරවීම සඳහා භාවිතා කරන්න පුළුවන් ඉලක්කම්. ඔන්න එයා පුළුවන් එහෙනම් උලට දාන්න. ඒතකොට 2000 8000 අතර පවතින සංඛ්‍යා අපිට හැදෙනවා. ආ දෙකේ ඉලක්කම දාන්න පුළුවන්ද කියලා බලන්න. මේ ටිකත් බලලා දාන්න. අපි පළවෙනි හිස්තැන පිරවීම සඳහා දෙකේ ඉලක්කම ගත්තොත් අපේ තමු දෙක මුලට දාලා ඊළඟට පහ ඊළඟට දාලා ඊළඟට හතර මෙතන දාලා ඊළඟට තුනේ ඉලක්කම මෙතන දාන්න. මෙතන 2573 කියලා ඉලක්කමක් නැහැ දෙන්නේ. මෙතන 2573 කියන ඉලක්කම 2000 8000 අතරනේ තියෙන්නේ. මෙතන ආඩ පේන ඇදී 2000 8000 අතර දින සංඛ්‍යාවක් තමයි 2000 ගාණක් කියලා කියන්නේ. එහෙනම් මුලට දෙකේ ඉලක්කම දැම්මොත් 2000 8000 අතර නොපවතින සංඛ්‍යාවක් හැදෙන්නේ නැහැ. එහෙනම් දෙකේ ඉලක්කම ඒකේ තේරුම ඔයාට මුලට දාන්න බෑ. ඔය විදිහට මුලට තුනේ ඉලක්කම දැම්මොත් හැදෙන්නේ 3000 ගණන්නේ. ඉතින් 2000 8000 අතරනේ ඉන්නම් 3000 ගණන් තියෙන්නේ. අපිට ඕන කරන්නේ 2000 8000 අතර පවතින නැති ඒවා හොයන්න. එහෙනම් මුලට තුනේ ඉලක්කම දාන්න බෑ ඔයාට. තේරුණා? මුලට හතර ඉලක්කම දැම්මොත් හැදෙන්නේ 4000 ගණන්. ඉතින් 4000 ගණන් කියන්නේ 2000 8000 අතර පවතින සංඛ්‍යාව. නමුත් අපි ගහන්නේ 2000 8000 අතර පවතින නැති ඒවා. එහෙනම් මුලට ඔය විදිහට 5 දැම්මොත් 5000 ගාණක් 6 දැම්මොත් 6000 ගාණක් 7 දැම්මොත් 7000 ගාණක් 8 දැම්මොත් 8000 ගාණක් හැදෙනවා. දැන් 7 දැම්මොත් එන්නේ 7000 ගාණක්. 7000 ගාණක් ඔයාලට පේනවා 8000ට වඩා අඩුයි. 2000 8000 අතර ගණන් තමයි 7000 ගාණ කියන්නේ. එහෙනම් මුලට 7 ඉලක්කම දාන්නත් බෑ ඔයාලට. ඒකයි මම කියුවේ මුලට 2 3 4 5 6 7 කියන ඉලක්කම් එකක්වත් දාන්න බෑ. එහෙනම් 8 කියන ඉලක්කම මුලට දැම්මොත් 8000 ගණන් හැදෙනවා. ඉතින් 8000 ගණන් කියලා කියන්නේ 2000 8000 අතර නොපවතින සංඛ්‍යාව තමයි 8000 ගණන් කියන්නේ. ඒක නිසායි මම කියවේ මෙන්න මේ පළවෙනි ස්තැනට ඔයාට පුරවන ඕන නම් පුරවන්න වෙන්නේ එක්කෝ අංක 1 එහෙමත් නැත්නම් අංක 8කින් ඉලක්කම් දෙක විතරයි ඔයාට පළවෙනි ස්තැන සඳහා දාන්න පුළුවන් වෙන්නේ. නැවත මම කියනවා මේ කොටුවක් ඇතුළට දාන ඉලක්කම කියලා කියන්නේ ඒ කොටුව පිරවිය හැකි ආකාර ගාණ. එතකොට පළවෙනි කොටුව වාඩ පුරව ගන්න පුළුවන් ක්‍රම තියෙන්නේ එක්කෝ 1 කෙනි ඉලක්කමෙන් එහෙම නැත්නම් 8 කෙනි ඉලක්කයෙන් මේ කියන විදිහට ගානේ උත්තරේ ගන්න නම් ඒ නිසා මම කියන්නේ පළවෙනි ස්තන පුරවන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ කියලා. ඒ ක්‍රම දෙක කියන්නේ එක්කෝ 1 දාන්න පුළුවන් එහෙම නැත්නම් 8 දාන්න පුළුවන්. 1 දැම්මොත් 1000 ගණන් 8 දැම්මොත් 8000 ගණන්. 1000 ගණන්කවත් 8000 ගණන්කවත් 2000 8000 අතර පවතින්නේ නැහැ තමයි. ආ දැම්මට කියන්නේ ඉතින්ලා බිංදුව දාපු අය විතරක් කියන්න දැන් තේරුණා නම් මෙන්න මේ දෙකේ ඉලක්කම ආපු විදිය බිංදුවේ ඉඳලා එකට මාරු වෙන්න බලන්න. තාමත් තේරුණ නැත්නම් බිංදුව කියලා දාන්න. සමහරට ඉතින්ලා එක තිබිලා දැන් බිංදුව උනත් දන්නෙත් නැහැ. ඒයි මට බිංදුව කියලා දාන්න ප්‍රශ්නයක් නැහැ. හරි. සාධාරණ පිළිසක් විදියට ඉතින් අපි ඒක පැහැදිලි කරගන්න ඕනේ. ඔව් පන්ති ඉන්න පිළිසෙන් කෙනෙක් විතරක් දෙන්නෙක් විතරක් ඉන්නවා නම් ඒක නැවත පැහැදිලි කරන්න බෑ. රයිට් පැහැදිලි පැදලි එම් බිඳු ආය මොනවත් නැහැ. එහෙනම් ඔන්න එනම් පළවෙනි ස්තන පුරවන්න පුළුවන් ක්‍රම දෙකක් තිබ්බා. අපි පළවෙනි ස්තන ඇතුළට දාන්න පුළුවන් මොනවා හරි එක ඉලක්කමක් විතරයිනේ. අපි හිතමු එකකින් ඉලක්කම විතරයි දැම්මේ කියලා. ඒක 8 ඉලක්කම ඉදිරි ඒ 8 ඉලක්කම වලට ඕන තරම් ඊට පස්සේ දාගන්න පුළුවන්. ඒ නිසා දෙවෙනි ස්තන පුරවන්න පුළුවන් ක්‍රම තියෙනවා. මේ කොටුවට මොකක් හරි එක ඉලක්කමක් දැම්මට පස්සේ තව ඉලක්කම් හතක් ඉතුරුයි. ඔය හතෙන් ඕනම එකක් මෙතනට දාන්න පුළුවන්. දැන් කොටු දෙකට ඉලක්කම් දෙකක් වැඩිලා ඉවරයි. ඔක්කොම ඉලක්කම් 8ක් තිබ්බා. කොටු දෙකට ඉලක්කම් දෙකක් ගිහින් ඉවරයි. එහෙනම් තව ඉලක්කම් 6ක් ඉතිරි. කොටු තුනට ඉලක්කම් 3ක් ගියා. ඔක්කොම ඉලක්කම් 8යි. එහෙනම් තව ඉලක්කම් 5ක් ඉතිරි. නා හතරෙනි ස්තන පුරවන්න ඔයා ඉතිරි ආකාර 5ක් පාවිච්චි කරන්න ඕනේ. මේ ඉලක්කම් ටික ගුණ කරගත්තාම ඔයාගේ උත්තරේ වාට ලැබෙන්න ඕනේ. එහෙනම් 6වරක් 5 30යි. 7වහතක් 4වරක් 210යි. 210ව 2ක් කියන්නේ 400. හාරසේ විස්සයි බලන්න උත්තර දාපු අයගේ උත්තරත් බලන්න ඔය ගමන්න හාරසේ විස්සද දාලා තිබ්බේ නැත්නම් වෙනස් උත්තරද ආ උත්තර දාලා තිබ්බේ නැද්ද කියලා බලන්න.
ප්‍රයින් මට කියන්න 2000යි 8000යි අතර නොපවතින සංඛ්‍යා 420ක් අපිට එනවා. මැදට 7 නෙවෙයි 6ද කියලා. ඔය මෙතන දෙන්න තියෙන අහන්න නැවත බලන්න මේ කොටුවක් ඇතුළට දැන් මෙතන තියෙන්නේ මේ කොටුවක් ඇතුළට දාන්න පුළුවන් ඉලක්කම් තියෙන්නේ මොනවා හරි එකයිනේ අතරම. તો කොටුවක් අපි පුරවන්නේ මොනවා හරි එක ඉලක්කමකින් විතරයි. මේ දෙක ඉලක්කම කියලා කියන්නේ එක්කෝ එක ඉලක්කම දාන්න පුළුවන් එහෙම නැත්නම් අට දාන්න පුළුවන්. ඉතින් 1000 ගණන් හද 1000 ගණන් ලියද්දි හරිද මේ පළවෙනි කොටුවට එක ඉලක්කම දානවා. ඒතර 1000 ගණන්ක් මෙන්නේ. ඒතර 8 ඉලක්කම ඉතුරුයි. ඉතින් 1800 ගණන් කියලා එනවා. එහෙම නැත්නම් 1468. ඒතර 8 ඉලක්කම මෙතන දාන්න පුළුවන්කම තියෙනවා. ඒක ඉලක්කම මෙතන දැමුවට පස්සේ හරිද 8 ඉලක්කම වට මෙතන 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 ඕනතර කරලා දාන්න පුළුවන්. ඒ නිසා පළවෙනි ඉස්සරට 1 සහ 8 කියන ඉලක්කම් දෙකම දාන්නේ එක කොටුවක් විතර දාන්නේ ඒ ඉලක්කමයි. ඒ නිසා මෙතන අපි පුරවන්න පුළුවන් ක්‍රම දෙකක් තිබ්බට ඒ කොටුව ඇතුළට දාන්නේ මොනවාරි එක වතාවකට 1 ඉලක්කමක් විතරයි. ඒ නිසා 1 ඉලක්කම විතර දෙනවා 8 ඉලක්කම ඉතුරු වෙනවා. ඒ 8 ඉලක්කම වට ඕනතර කරලා දාගන්න පුළුවන්. පළවෙනි ඉස්සරට 8 ඉලක්කම දාගත්තොත් හරිද? 1 ඉලක්කම ඉතිරි වෙනවා. ඒක 8164. ඒතර අන්නේ විදිය. තේරුණා නේද? අන්නේ මොනවාරි එහෙම ප්‍රශ්න දෙනවා නම් අහන්න ඕනේ. එතකොට ඒක වට පැහැදිලි කරන්න පුළුවන් එසයි. පැහැදිලිද? ආ පැහැදිලිද? මට කියන්න පැහැදිලි නම් අංක 1 කියලා කමෙන්ට් එකක් දෙන්න බලන්න පටස්කා. පැහැදිලි නැත්නම් බින්දුව කියලා කමෙන්ට් එකක් දෙන්න. අවුලක් නෑ නේ අවුලක් නෑ අවුලක් නෑ රයිට් හරි අපි එහෙනම් ඔන්න ඊළඟ ප්‍රශ්නට යන්නයි හදන්නේ මොකක්ද ප්‍රශ්නේ ප්‍රශ්නාංක 12 ප්‍රශ්නාංක 12 දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ප්‍රශ්නාංක 9 10 දීද කොහෙද කිමිස්ට්‍රි කියලා වචනේකුයි කම්පයා කියලා වචනේකුයි මම ඒ වෙලාවේ ඔයාලට කිව්වා එතන තියෙන්නේ කිමිස්ට්‍රි කියන වචනේ එක අකුරක් එක වතාවක් විතරයි ලියවලා තිබුණේ. කම්පයා කියන වචනේ එක අකුරක් එක වතාවක් විතරයි ලියවලා තිබ්බේ. හැබැයි 12 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ නලින් කියන වචනේ අකුරු සියල්ලම යොදා ගනිමින් හදන්න පුළුවන් එකින් වෙනස් වචන ගාන කීයද කියලා තමයි වාගෙන් අහන්නේ. එහෙනම් මෙතන තියෙනවා n අකුරු දෙකක්. ඒ කියන්නේ රිපීට් ලෙටර්ස් මේකේ තියෙනවා. එකම අකුර දෙවතාවක් ලියවිච්ච අවස්ථා තියෙනවා. අන්න ඒ වගේ ගානකදී ඔයාට ගාන හදන ක්‍රමය තමයි මම දැන් කියලා දෙන්න හදන්නේ. ඒ නිසා පෑන් අල්ලා වීසි කරලා දැම්මා වැඩ ඔක්කොම නතර කරා මේ පැත්ත බලාගත්තා. රයිට් අපි හදන්නේ ප්‍රශ්නාංක 12. ලස්සන නාක් තියනවා නේද නලින් කියලා. ඔන්න ඒක දාගත්තා. දැන් මේකේ තියෙනවනේ එන්න අකුරු දෙකක්. ඉස්සෙල්ලා පෑදපු ගානේ එහෙම තව අකුරු එහෙම තිබ්බෙන්නේ නැහැ. ඒ අකුරු නම් තියෙන්නේ එකයි. එල් අකුරු නම් තියෙන්නේ ඒත් එකයි. ඔය විදිහට තමයි අකුරු එක තවන ද අකුරු. ආයි අකුරු එකක් තියෙනවා. ඔය විදිහට තමයි අකුරු පහ මෙතන තියෙන්නේ. රයිට්. එහෙනම් යම් කිසි අකුරක් දෙවතාවක් හෝ තුන් වතාවක් හෝ කී වතාවක් හරි කමන්න එක වතාවකට වඩා වැඩියෙන් තියෙනවා නම් අන්න ඒ જાතියේ ගණන් වලට හදන්න කියන්නේ මෙන්න මේ මෙතනට. මෙතන අකුරු කීයක් තියෙනවද කියලා බලමු. 1 2 3 4 5යි. අකුරු 5යි තියෙන්නේ. ඔය අකුරු 5යි තියෙන ඉලක්කම් පහ ඔහොම ගුණ කරගන්න. අකුරු 5ක් තියෙනනේ. හරිද? ඒ අකුරට යටින් ඒ ඉලක්කම් ටික දාලා මම ඒ ටික ගුණ කරනවා දැන්. ඒ කරලා මේක බෙදා ගන්න ඕන. දැන් ඉස්සෙල්ලා ඔච්චරලා බෙදුවේ නැහැ අපි. හරිද? ඒක ගුණ කරගන්න එක විතරයි කරේ. කොටු ටිකකට ඉලක්කම් ටික දාලා ගුණ කරා. ඉච්චරයි. අපේ එකම ඉලක්කම නැවත නැවත භාවිතා වෙනවා නම් එකම අක්ෂරය නැවත නැවත භාවිතා වෙනවා නම් හරිද එකම පොඩි වර්ගය හරි මොනවා හරි පාට වර්ගයක් නැවත නැවත පාවිච්චි වෙනවා නම් අන්න ඒ જાතිය ඕනම ගානකදී මේ නැවත නැවත එදිච්ච ආකාර තියෙනවා දැන් මේකේ එන්න අකුරු දෙකක් ආන් ඒකට අදාළව ඔයා මෙන්න මෙහිම බෙදා ගැනීමක් කරගන්න ඕන එන්න අකුරු දෙකක් තියෙනවා නම් හොඳට ගන්න එන්න අකුරු දෙකක් තියෙනවා නම් ඔයා 1 2 කියලා මේක බෙදා ගන්න අපිට මෙන්න අකුරු තුනක් තිබ්බා කියලා එන්න අකුරු තුනක් තිබ්බා නම් 1 2 3 අපිට මෙන්න අකුරු හතරක් තිබ්බා කියලා. එහෙනම් 1 2 3 4. ආන්න එහෙම අපි තියෙන අකුරු ගානට සමාන ගානකින් අපි බෙදාගෙන බෙදාගෙන යනවා. හැබැයි ඒක බෙදා ගන්නෙත් අපි එන්න අකුරු දෙකක් තියෙනවා නම් 1 2.
එන්නකුරු තුනක් තිබ්බනම් 1 2 3 හරිද? එන්නකුරු හතරක් තිබ්බනම් 1 2 3 4 අන්න ඒ විදිහට. ඒ නිසා මම මේක ඕනනම් දාන්නම් මේ විදිහටත් මේ බෙදා ගැනීම කරේ වෙන මොකුත් නිසා නෙවෙයි. මෙන්න මේ එන්නකුරු දෙක හින්දා. හරිද? සමාන අකුරු තිබ්බ නිසා තමයි ඔකෙන් බෙදාගන්නේ. දැන් ඉතින් මෙච්චරයි කරන්න තියෙන්නේ. ඉතින් අර වෙන මේකට මේක කැපෙනවා, මේ දෙකට මේ දෙක කැපෙනවා. ඉතින් අපි අවසාන උත්තරේ ගන්න පුළුවන් අපිට නලින් කියන වචනේ තියෙන අකුරු වලින් අකුරු සියල්ලම අරගෙන වලට හදන්න පුළුවන් එක එකට වචන ගාන 3 අරක් නෑ 4 අරක් 5 20 24 අරක් 60 4 අරක් 5 23 60 එහෙනම් 12 වෙනි ප්‍රශ්නේ තමයි මේ අපිට උත්තරේ 60යි කියලා. රයිට් ඕක ඔයාට පැහැදිලිද කියලා බලා ගන්නත් එක්ක මට දෙන්න බලන්න ප්‍රශ්න අංක 13 උත්තරේ බණ්ඩාර කියන වචනේ අකුරු සියල්ලම අරගෙන අදන්න පුළුවන් එකිනෙකට වෙනස් වචන කීයක් තියෙනවද කියලා ඔන්න ආගෙන අහන දෙන්න බලන්න. එහෙනම් උත්තරයක් අටසිය හතලියයි කියලා කියන්නේ නේද? රයිට්. බලමු අපි ප්‍රශ්න අංක 13 බණ්ඩාර. අන්තුම බණ්ඩාරද? බණ්ඩාර. ඔන්නේ නම් අකුරු ගාන 1 2 3 4 5 6 7. එකම අකුරු මොනවා හරි තියෙනවා නම් ඒ අකුරු වලින් අපි මේක බෙදා ගන්න ඕන කියලා දැන් අපි දන්නවානේ. එනම් ඔයා බැලුවා B අකුරු තියෙන එකයි. එයාගෙන් ප්‍රශ්නයක් නැහැ. A අකුරු තියෙනවා 1 2 3. N අකුරු තියෙන්නේ 1යි. D අකුරු තියෙන්නේ 1යි. R අකුරු තියෙන්නේ 1යි. එහෙනම් ඔයාට මෙන්න මේ එකම අකුරක් නැවත නැවත තියෙනවා 3 වතාවක්. එයාගෙන් විතරයි අපි බෙදාගන්නේ. එහෙනම් 1 2 3 කියලා තමයි අපි ඒක දාගන්නේ. මේ 1 2 3 කියලා කියන්නේ මෙන්න මේ A අකුරු 3ට අදාළ 1 2 3 න් තමයි ඔය බෙදාගන්නේ. ඔක්කොම එකේවා තිබ්බනම් මොනවාගින්වත් බෙදාගෙන ඉලක් කරගන්න දෙයක් නැහැ. මේ ජාති ගණන් දෙකක් ඉස්සෙල්ලා කතා කරා. එහෙනම් 1ට 1ට 2ට 3ට ඔය ටික කැපිලා යනවා. එහෙනම් අපිට උත්තරේ එනවා 4 වරක් 5 20යි 6 වරක් 5 42යි 42 වල 2ක් 84යි කියන්නේ 840. තේරුණාද? 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 දැන් ඕක තව චූට්ටක් ඔයාලට තේරෙන්න මම පේපර් එකේ නැති උදාහරණයක් දෙන්නම් මෙහෙම. අපේද මෙහෙම තියෙනවා කියලා පොළොන් නරුව කියලා තියෙනවා කියලා දන්නවද? පොළොන් නරුව. පොළොන් නරුව. පොළොන් නරුව. කොහොමද කියන්නේ? දැන් මේ පොළොන් නරුව කියන වචනයේ තියෙන අකුරු පාවිච්චි කරලා අකුරු ඔක්කොම භාවිත කරලා එකිනෙකට වෙනස් වචන කීයක් හදන්න පුළුවන්ද කියලා අහුවොත්. පාට කීයක් වෙනවද කියලා ලොකු උත්තරයක් එයි. අපි හදන විදිය විතරක් බලමු. හරි සුළු කරන්න ඕනේ. කුණියක්. උදාහරණයක් ගත්තේ හරිද? මෙහෙමයි කරන්නේ. මේ අකුරු වලට දානවා 1 2 3 4 5 6 7 8 9 10 11 කියලා. හරිද? ඒව ටික ගුණ කරගන්නත් වෙනවානේ. මම සුළු කරන්න යන්න එපා. ලොකු උත්තරයක් එන්නේ. උදාහරණයක් කියන්නේ කොහොම කොහොම දාගන්න. හැබැයි දැන් මේක බෙදා ගන්න එනවා රිපීට් ලෙටර්ස් මොනවාරි දෙනවා නම් ඒ වගේ ප්‍රමාණයෙන් බෙදා ගන්න. ඒකට පේනවාද? P අකුරු 1යි තියෙන්නේ. O අකුරු තියෙනවා 1යි 2යි. L අකුරු තියෙනවා 1ක්. N අකුරු තියෙනවා 2ක්. A අකුරු තියෙනවා 1යි 2ක්. R අකුරු 1යි, U අකුරු 1යි, W අකුරු 1යි තියෙනවා. එහෙනම් repeat letters තියෙනවා දැන් මේකෙත් එක එක ඒවා එක එක ගණන්. එහෙනම් දැන් අපි මෙන්න මේකේ පල්ලෙහායින් බෙදා ගැනීමක් කරගන්න වෙනවා. බලන්නකෝ කොහොමද බෙදන්නේ කියලා. එන්න අකුරු දෙකක් තිබ්බනේ. එන්න අකුරු දෙකට මම 1 2 කියලා දාගන්නවා. ආ මේ නම් මේ තියෙන එන්න අකුරු දෙක සඳහා තමයි මේ තියෙන්නේ. හරිද? ඊළඟට O අකුරු දෙකක් තියෙනවනේ.
අන්නේ ඕ අකුරු දෙකටත් අදාළව මම තවත් එක දෙකකින් බෙදා ගන්නවා. ඉතින් එතකොට ඒක ඕ අකුරු දෙක සඳහා. හරිද? ඕ අකුරු තුනක් තිබ්බනම් එක දෙක තුන. ඊළඟට තව තියෙනවානේ ඒ අකුරු දෙකක්. ඒ අකුරු දෙකට අදාළව ආයෙ එක දෙකකින් බෙදා ගන්න වෙනවා. ඔක්කොම දුන්නද? ඒක ජාතියේ ඒවා තියෙන තාක්කල් ඔයා ඒ වගේ බෙදාගෙන 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 දැන් ඉතින් කැපෙන ඒවා කපලා දාලා මේකට මේක මේ දෙකට මේ දෙක කපනවා. තව දෙවරක් චක්කරෙන් කපන්න පුළුවන් ඒවා කපලා ගුණ කරලා ලොකු උත්තරයක් කිය සුළු කරන්න යන්න එපා. නමුත් මම මේ ගානේ උදාහරණයකට ගත්තේ ඈ එකම ජාතියේ අකුරු දේවතාව තුන් වතාව තියෙනවා නම් ඒවා ඔක්කොගෙම වෙන වෙනම බෙදන්න ඕන කියලා වාට තේරෙන්න ඕන නිසා තමයි මේ උදාහරණය මම ගත්තේ. මට කියන්න ඔය කොරොන්නරුවේ කියන කෙනාගේ සුළු කරන උත්තරය අවසාන උත්තරය ගන්න යන්න ඕනේ. නමුත් මේක සුළු කරන්න ඉලක්කම් යොදපු විදිහ ඔයාට පැහැදිලි නම් මට දෙන්න කමෙන්ට් එකක් අංක 1 කියලා. ඒක තේරුම් නැත්නම් මට දෙන්න අංක 2 කියලා මම එහෙමත් ඔයාලට තව උදාහරණයක් දෙන්න. තේරුණානේ? අවුලන්නේ. තේරුණා. අන්නේ විදිහේ. එහෙනම් රිපීට් වෙන දේවල් තියෙනවා නම් හරිද? ඕක මෙහෙමයි. දැන් ඕකේ දානකො මෙහෙම ඕක මේ මොනවද මේ අක්ෂරම දෙන්න ඕනේ. ඕක දෙන්න පුළුවන් මේ විදියට. පොඩි පොඩි කියලා හිතන්න. ආ. පාඩ දෙනවා මේ විදියට. සුදු පොඩි දෙනවා එකම જાතියේ. සුදු පොඩි 3යි. කළු පොඩි 2යි. පහ පොඩියයි. හරිද? පහ පොඩියයි. ඊළඟට නිල් පාට පොඩි 2යි. කොහොමද දෙනවා කියන එකම જાතිය සර්වසම හැබැයි පාටින් විතරක් වෙනස් කොඩි වර්ග තියෙනවා. දැන් මේ කොඩි ටික පොඩි වැලකට එල්ලන්න ඕන කියන පොඩි වැලකට එල්ලන්න පුළුවන් එකිනෙක වෙනස් පොඩි වැල් වර්ග කීයක් හදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සුදු කොඩි තුන මුලට දැම්මා, කළු කොඩි දෙක ඊළඟට දැම්මා, කා කොඩි ඊළඟට දැම්මා, නිල් කොඩි දෙක එකට දාලා හදන්න පුළුවන් ඊට පස්සේ වර්ගයේ වැලක්. එහෙම නැත්නම් සුදු කොඩියක් මුලට දාලා ඊළඟට කළු කොඩි දෙක දාලා ඊළඟට ආයෙත් සුදු කොඩියක් දාලා ඕම එකේ විදිහට ඔක කල මාරු කරන්න පුළුවන්. අන්න එහෙම හෙව්වා කියලා හිතන්න. ඒ වුණා නම් ඒත් අර විදිහම ආඩ ගානා ගන්න පුළුවන්. හරි සුදු කොටි තුන කියලා කියන්නේ එතකොට එතන එනවා 1 2 3 ඔක්කොම තියෙනවානේ. හරි දැන් මෙතන අකුරු 1 2 3 4 5 6 7 8 9 10 11 කියලා අකුරු මේ අපි ගුණ කරගන්න. දැන් එනවා මෙතන ඔක්කොම පොඩි වර්ග තියෙනවානේ මෙතන කීයක් තියෙනවද? 3 2 5 5 1 6 6 2 8ක් තියෙනවානේ. එහෙනම් ඔයා මේ පොඩි ටිකට 1 2 3 1 2 3 4 5 6 7 8 කියලා කොඩි 8 දාගත්තා ඈ කොඩි ඔක්කොම 8යි ඈ හැබැයි මේක දැන් ඔයාලා දන්නනේ සර්ව සම කොඩි වර්ග තියෙනවනේ සුදු කොඩි 3යි ආ සුදු කොඩි 3ට 1 2 3 ආ සුදු කොඩි 3 ඉවරයි එකෙන් බෙදාගත්ත කළු කොඩි දෙකක් තියෙනවනේ එහෙනම් ආපහු 1 2 කියලා බෙදාගත්තා ඒක කළු කොඩි දෙකත් අදාළ 1 2 කියලා දාගත්තා පහ කොඩි 1යි 2ක් වැඩක් නැහැ නිල් කොඩි දෙකක් තියෙනවනේ එහෙනම් නිල් කොඩි දෙකටත් අදාළ 1 2 කියලා දාගත්තා දැන් ඉතින් මේ ටිකේ අදාළ ඉලක්කම් ටික ඔයාලා කපලා කපලා අදාළ උත්තරේ ගත්තා. 1 2 2 2 කැපෙනවා. මේ තුනට මේ තුනට කැපෙනවා. දෙවරක් දෙක හතරයි කියලා මේකත් කැපෙනවා. ඒක යට ඔක්කොම කැපිලා ගියා. උඩ ඉතිරි වෙන්නේ 6වරක් 5යි 30 වතක් 20. එහෙනම් පොඩි වර්ග ඔයාට පොඩි වැල් ඈ එකිනෙකට වෙනස් පොඩි වැල් 210ක් වඩ හදා ගන්න තිබ්බා. මෙන්න මේ විදිහට එකිනෙකට වෙනස් පොඩි වර්ග තියෙනවා කියලා ගානක් තිබ්බා. ඉතින් ඒතකොට එන්න මේ જાතිය රස්ම ආව දිනවා. හරි. සුදු කොඩි 3යි, කළු කොඩි 2යි, කහ කොඩියයි, නිල් කොඩි 2යි දිනනවා නම් අන්න ඒ විදිහට ගන්න තේරුණා. දර්ශන කියන 8 කියලා. මොකක්ද දන්නේ 8 කියලා කියන්නේ 210 කියන උත්තරේ ගත්ත විදිය පැහැදිලි නම් මේ සුදු يعني මේ 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 ගානම තමයි. හරි. 8ක් නෑ නේද? 3යි 2යි 5යි 5 1යි 6යි 6යි 2යි 8ක් තියෙනවා. ආ මෙතන නේද? ආ රයිට් රයිට් මෙතන 8 නෑ. පොඩි ඔක්කොම 8ක් තියෙනනේ. එහෙනම් මේක තව 8කින් ගොඩ වෙන්න ඕනේ. රයිට් මෙතන 7ක් විතරයි දාලා තිබ්බේ. ඔක්කොම පොඩි 8යි. ඒ නිසා 8 ඉලක්කම කමිස්සලා. ඒ නිසා මේක 8ෙන් තව ගුණ වෙන්නත් වෙනවා. එතකොට 0යි 8යි 8 අතර දෙක දාලා තියෙයි. හරි ඈ ඔන්න මේක. ඒ ඉලක්කම වෙන ඉස්සලා. තේරුණාද? අන්න ඒදර කොඩි වැල් වර්ග හදන්න පුළුවන් කියන එක තේරුණා නම් දෙන්න මට කමෙන්ට් එකක් පටස් ගාලා අංක 1 කියලා. තේරුණ නැත්නම් බින්නේ.
මේවා මේ මහලු අමාරු ජාතිකරණ නෙමෙයි කියන එක දැන් තේරෙන ක්‍රමානුකූලව යද්දි මේවා හරියට තේරුණා නම් මේ සංක්‍රම සංයෝජන නැත්තම් තෝරා ගැනීම නිසා පිළිගැනීම වල දාලා ගාන අපිට පහසුවෙන් විසඳ ගන්න පුළුවන් ගාන. හරිද? මෙව්වට මේ NCR NPR වගේ සූත්‍ර එහෙම දදා ඉන්නේ. හරිද? NCR NPR කියලා සූත්‍ර දාලා වය කරනවා සමහර අය. ආ ඉස්සුද මේ මේ වගේ සූත්‍ර දානවා NPR කියලා කියන්නේ එන්නල ක්‍රමාරෝපිතේ බෙදී මාරවල ක්‍රමාරෝපිතේ එම්බ්‍රිඩාර්ගි ක්‍රමාරෝපිතේ කියලා අමුතු එකක් දාලා අමුතු ධර්මයි මාත්‍යක් වගේ. දවුවන් ආ බුද්ධර්මය කියලා යනවා ඊට පස්සේ ඒ නිසා NCR NPR වගේ ඒවා දාන්න අපි යන්නේ නැහැ. NCR NPR කියලා කියන්නේ තා වෙන මොනවත් නෙවෙයි මේ සංක්‍රමණ සහ සංයෝජන වල permutation combinations වල තියෙන එක්තරා අර්ධ දැක්වීමක් නේ. ඒ කියන්නේ අර්ධ දැක්වීම A levels වලට combine match හරි එනත් ඔයාලගේ degree එක match නම් ඔයාලට මෙන්න මේ permutation combinations වල මෙන්න මේ වගේ NCR NPR හම්බලා තියෙනවා. හැබැයි IQ paper එකක් ඇතුළේ එන්නේ NCR NPR දාලා සුළු කරන්න තරම් එහෙම ලොකු දේවල් දාගන්න උනාවක් නැහැ. ඔය අපි හදන විදිහට ගාන හදන්න පුළුවන්. හරිද? NCR NPR දාලා සුළු කරන අය ඉන්නවනම් ඒදර පුරුදු වෙච්ච අය ඉන්නවනම් එහෙම පුරුදු වෙන්නේ නැතුව මෙන්න මේ ක්‍රමයෙන් පුරුදු වෙන්න. ඒක ලේසි මේ ගාන හදන්න අපිට IQ paper එකේදී තප්පරේ පාව වැඩවත් නේ. හරිද? NCR NPR ලියන්නත් වෙලා යනවා. හරිද? ඒක නිසා මේ NCR NPR ඔයාලට කියන්න පුළුවන්. දැන් අපි NCR NPR වලදී තමයි අපිට නිකන් අපි මේක කරලා තියෙන්නේ. අපි මේ මේකනේ සෙට් වෙන්නේ නැහැ වගේ කියන්නත් පුළුවන් සමහර කෙනෙක්ට. ඒ අයට දෙන උපදේශය තමයි මගේ උපදේශය තමයි. මම දැන් අවුරුදු 10ක් තිස්සේ combined maths ගුරුවරයෙක් විදිහට තමයි සේවය නියුක්ත වෙලා ඉන්නේ. ඉතින් combined maths වල තියෙනවා සම්පූර්ණ පාඩම් මේකයක් සංකරණ සහ සංයෝජන කියලා. ඒකේ NCR NPR ඕනතරම් තියෙනවා. ඒ නිසා NCR NPR වල සූත්‍රේ මම කියනවා නම් හරිද? මම දැන් ඒ දෙක කරන ළමයිට මම combination permutation පාඩමේදී NCR NPR උගන්වනවානේ. හරිද? ඉතින් මම කියනවා නම් එපා NCR NPR දාන්න කියලා. IQ paper එකේදී NCR NPR දාන්න එපා කියලා මම කියනවා නම් මේ වෙන ක්‍රමයකට හදන්න කියලා කියනවා නම් ඒකේ තේරුම NCR NPR වලට වඩා මේක ලේසියි. හරිද? ඉතින් මම ඒ දෙක උගන්වලා උගන්වද්දි එළ ක්ලාස් එකේදී comment match කරන ළමයට NCR NPR උගන්වන්න නැතුව මේ ක්‍රමයේ කියලා දෙන්නේ. ඒ කටියට ලකුණු මාක් සම්බෙන්නේ NCR NPR දැම්මට පස්සේ. ඒ නිසා පැහැදිලි ඔක තේරුම් ගන්න. එහෙම ඒක සංකීර්ණ කරගන්න උමනාවක් නැහැ කියන එක. රයිට්. ඉතින් ඔන්න ඔය කියන ප්‍රශ්නයට පස්සේ අපි ඊළඟට කතා කරන්න හදන්නේ 14 15 සහ 8. හරිද? අපි අර එක ප්‍රශ්නයක් දාලා ආවනේ. අපි මග දාලා ආවා. අවුනේ ප්‍රශ්නේ අපි එයාවත් දැන් ගන්න ඕන. ප්‍රශ්න අංක 8 නේද අපි දාර මග හරලා ආවේ. ඔව්නේ. හරිද? අපි අංගයේ ප්‍රශ්නේ දැන් ගණ්ඩායි යන්නේ. ඒ කියන්නේ ඔය අපිට ඉතිරි වෙලා තියෙන ප්‍රශ්න තුන පිළිල කිරීම නෙමෙයි. ඊළඟට තියෙන ඉතිරිලා තියෙන ප්‍රශ්න තුන තෝරා ගැනීම. එතකොට තෝරා ගැනීමක සහ පිළිල කිරීමක වෙනසක් තියෙනවා. ඔන්න දැන් අහගන්නකො ඔය තෝරා ගැනීමේ සහ පිළිල කිරීමේ වෙනස. මම ඉස්සෙල්ලා කිව්වා වගේ තෝරා පිළිල කරද්දී අදාළ ඉලක්කම හෝ අක්ෂරය හෝ තියෙන තැන අනුව සංඛ්‍යාත්මක අගය හරි වචනයේ තේරුම හරි වෙනස් වෙනවා. පිළිවෙල හරිම වැදගත්. එහෙනම් තමයි මෙච්චරලා ඔය කරපු විදිහේ ගාන අපිට ඒ විදිහට සුළු කරගන්න පුළුවන් උනේ. හරි. දැන් මේ ABC කියන අකුරු තුනක් තියෙනවා කියන්නේ. මේ ABC කියන අකුරු තුනෙන් ඔයාට එකිනෙකට වෙනස් වචන කීයක් හදන්න පුළුවන්ද කියලා අහුවොත් ඔන්න ඔයා ලියනවා මෙහෙම. ABC ACB BAC BCA CAB CBA කොහොම ලියනවද? මෙතන තියෙන ක්‍රම 1 2 3 4 5 6. හරි, ක්‍රම 6ක් තියෙනවා. දැන් ඔයාට ඊළඟට කිව්වොත් මේ අකුරු තුනෙන් අකුරු දෙකක් විතරක් පාවිච්චි කරලා හදන්න පුළුවන් එකිනෙකට වෙනස් වචන මොනවද කියලා ඇහුවොත් හරිද? හොඳට තේරුම් ගන්න මේ කියන දේ. මේ අකුරු තුනේ මේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ මම වාගෙන අහනවා. අකුරු තුනෙන් ඕනෑම වෙනස් අකුරු දෙකක් භාවිතා කර සෑදිය හැකි වචන ගණන කීයද? අකුරු තුනේ ඕනෑම වෙනස් අකුරු දෙකක් පාවිච්චි කරලා හදන්න පුළුවන්
වචන කීයක් තියෙනවා කියලා අහුවා. පාඩ මෙහෙම හදන්න පුළුවන් AB AC BC ඊළඟට මේක අනිත් පැත්ත ගාලා A BA මේක අනිත් පැත්ත ගාලා CA මේක අනිත් පැත්ත ගාලා CB ඒත් එක B අරගත් ඒත් එක C ගන්න පුළුවන් B ත් එක C ගන්න පුළුවන් දැන් ඒ AB කියන එකට වඩා BA කියන එක වෙනස්නේ AB කියන එක නෙමේ BA කියලා කියන්නේ ඒක උඩ පේන ඇති අකුරු ගණන් ඕනෑම වෙනස් අකුරු දෙකක් පාවිච්චි කරලා මෙන්න මේ ක්‍රම 6 1 2 3 4 5 6 ඔය ආකාර 6 ඇරෙන්න ආයේ වෙන වෙන වචන වලට හදන්න බැහැ අකුරු තුනෙන් දෙකක් පාවිච්චි කරලා හදන්න පුළුවන් ඒක නිසා වචන ඇහුවොත් AB කියලා කියලා BA කියලා කියන්නේ ඒ දෙක වෙනස් AB කියන්නේ එකක් BA කියන්නේ තව එකක් ඒ කියන්නේ ඔබට පේන A අකුර ඉන්න තැන අනුව හරි A අකුර පිළිල කරලා තියෙන තැන අනුව අපිට ලැබෙන්නේ වෙනස් දේවල් දෙකක් දැන් මම ඔයාලට කියනවා මේ ළමයි තුනක් ඉන්නවා හරිද ළමයි තුන්දෙනෙක් ඉන්නවා මම ඒක දානවා මෙතන මොන ඉන්නවා ළමයි තුනක් කවුද ළමයි තුන එක්කෙනෙක් සමන් අනිත් එක්කෙනා කුමාර අනිත් එක්කෙනා අපි හිතමු පසන් කියලා මම තුන්දෙනෙක් ඉන්නවා මේ තුන්දෙනාගෙන් මට දෙන්නෙක් ඕන මිදුලතු ගාව ගන්න දෙන්නෙක් ඕන එතකොට මම සමනුයි කුමාරටයි එන්න කියනවා මිදුලතු ගාපල්ලා කියලා ගින් කියනවා. ඒක පළවෙනි ජෝඩුව. ඊළඟ මම කියනවා එහෙම එපා. සමන් එක්ක එන්න පසන් එන්න කියලා මිදුලතු ගාන්න. මට ඒකත් චෙක් වෙන්න යවගෙන මම කියනවා කුමාරයි පසනුයි එන්න. මේ තුන වෙනස්. හැබැයි දැන් මේ බලන්නකෝ. මේක පැත්ත මාරු කරා කියන්නේ මම ඒක මෙතනින් යන ඉඩ දෙන්නේ නැහැ හැබැයි කුමාර සමන් දැන් ඒක නිකන් AB අනිත් පැත්ත අරගුවම් BA නම් ඒ වගේ සමන් කුමාර කියන එක කුමාර සමන් තෝර ගන්න. ඉතින් ඔයාලා පේනදි මේක තෝරා ගැනීම මේ තෝරා ගැනීම දෙන්න මේකම සමන්වත් තෝරගෙන කුමාරවත් තෝරගත්තා නම් ඉතින් සමනුයි කුමාරයි මුදලතු ගෑවත් එකයි කුමාරයි සමනුයි මුදලතු ගෑවත් එකයි සමනුයි පසනුයි මුදලතු ගෑවත් එකයි පසනුයි සමනුයි මුදලතු ගාවත් එකයි. ඒ කියන්නේ මේ දෙක මාරු කරත් එකම ප්‍රතිඵලය එන්නේ අපිටනේ. වෙනස් ප්‍රතිඵලයක් එන්නේ. කුමාරයි පසනුයි එකතු වෙලා මුදලතු ගාවත් එකයි. ඕක මාරු කරොත් අපිට එන්නේ පසන් සහ කුමාර. ඉතින් පසන් සහ කුමාර මුදලතු ගාවත් එකමනේ. කුමාරුයි පසන් කුමාරයි පසනුයි මුදලතු ගාවත් පසනුයි කුමාරයි මුදලතු ගාවත් දෙකම එකයි. ඒ නිසා වාර පේනදී මෙන්න මේ වගේ අවස්ථාවකදී තුන දෙක එක කියලා පැත්ත මාරු කරොත් වෙනස් ප්‍රතිඵලයක් එන්නේ. එක දෙක තුන කිව්වම එක තේරි තුනයි තුන දෙක කිව්වම තෝ තේරි එකයි. ඒකේ පැත්ත මාරු කරපුවම වෙනස් ප්‍රතිඵලයක් එනවා. එහෙනම් ඒව පිළිල කිරීම එහෙම වෙනස් ප්‍රතිඵලයක් පැත්ත මාරු කරලා වෙනස් ප්‍රතිඵලයක් එන්නේ නැත්නම් ඒවට අපි කියනවා තෝරා ගැනීම කියලා. මේව තෝරා ගැනීම වෙනස් ප්‍රතිඵලයක් එන්නේ නැත්නම් මේ වගේ ඒවට අපි කියනවා පිළිල කිරීම කියලා. මෙච්චර වෙලා අපි කතා කරේ පිළිල කිරීම වලට අදාළ ගණන් හදන විදිය. දැන් අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ තෝරා ගැනීම වලට අදාළ ගණන් හදන විදිය ගැන තමයි ඊළඟ ප්‍රශ්න තුනේදී අපි කතා කරන්න හදන්නේ. දැන් මේ ගණන් ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන ක්‍රම දෙකකට වෙන් වෙනවා තෝරා ගැනීම සහ පිළිල කිරීම කියලා. හරිද? අපි බලමු එහෙනම් ඊළඟ ප්‍රශ්නේ කතා කරන්න යම් බලන්න අපි දැන් කතා කරන්න හදන්නේ ප්‍රශ්නාංක 14 14 14 හරිද ඔන්න මේ මම ඔයාලට ඒ ගාන හදන්න කලින් පොඩි පැහැදිලි කිරීමක් කරේ තෝරා ගැනීම කියලා කියන්නේ මොනවටද පිළිල කිරීම කියලා කියන්නේ මොනවටද කියලා 14 වෙනි ප්‍රශ්නේ කතා කරපුවම ඔයාලට තව චුට්ටක් තේරෙනවා දැන් බලමුකෝ ඒකත් රාමනායක ඒකනායක මදනායක විජේනායක අත්තනායක රුකුනායක යන ගුරුරු 6 දෙනාගෙන් ඕනෑම සිව් දෙනෙක් සඳහා පිටරට සංචාරයක් ලබා දෙන්නේ නම් ඔවුන් අතරින් සිව් දෙනෙක් තෝරාගත හැකි ආකාර ගාන කීයද කියලා
නම් අපි බලමු රාමනායක ඒකනායක මදනායක විජයනායක අත්තනායක රුණායක කියලා දూరు 6 දෙනෙක් ඉන්නවනේ. ඔය 6 දෙනාගෙන් දැන් අපිට ඕන කරන්නේ 4 දෙනෙක් වෙයි දෝරගන්න පිටරස් සංචාරය යවන්න. දැන් මට ඕන වෙන්නේ 6 දෙනාගෙන් 4 දෙනෙක් තේරිය යුතුයි මට. 6න් 4ක් දෝරගන්නයි ඕන කරන්නේ. හරිද? එතකොට මේ 6 දෙනාගෙන් 4 දෙනා ඔයාලට මෙහෙම දෝරගන්න දෙපණි. රාමනායක ඉන්න ඒකනායක ඉන්න මදනායක ඉන්න විජයනායක ඉන්න යන්න රට කියලා ඒ හතර දෙනා යවුවා. එහෙම නැත්නම් මට ওই තෝරා ගැනීම කරන්න තිබ්බා. ඒකනායක මදනායක අත්තනායක රුකුනායක ඉන්න යන්න රට කියලා ඒ හතර දෙනා යවන්න තිබ්බා. එහෙම නැත්නම් රාමනායක විජයනායක අත්තනායක රුකුනායක යන්න රට කියලා ඒ වෙනම හතර දෙනෙක් යවන්න තිබ්බා. ඔය විදිහට එකිනෙක වෙනස් ක්‍රම තියෙනවනේ. ආන් ඒ වෙනස් ආකාර ටික තමයි අපි අහන්නේ. එහෙනම් ඔයා තේරුම් ගන්න ඕනේ. ආ රාමනායක ඒකනායක මදනායක විජයනායක කියන හතර දෙනා තෝරගත්තා. උන් හතර දෙනාම පැත්ත මාරු කරලා තෝරගත්තත් දෙකම එකයිනේ ඈ රාමනායක ඒකනායක මදනායක විජයනායක කියලා මුලින් ඉන්න හතර දෙනාව අපි තෝරගෙන රට යවුවත් එකයි උන් හතර දෙනා ඩුට්ටක් ඉන්න තැන් මාරු කරලා මෙහෙම කිව්ව කියන්නකෝ මදනායක විජයනායක රාමනායක ඒකනායක ඒක ඒ හතර දෙනාමනේ රට ගිහින්නේ ඒකට ඒ හතර දෙනා ලියන තැන අනුව ඒක වෙනස් එකක් නෙමෙයි උන් හතර දෙනාමනේ ගිහින්නේ එහෙනම් ඒවත් තෝරා ගැනීම ඒත් තෝරා ගැනීම කරද්දී වා කරන්නේ හයෙන් හතරක් තේරීම කියන එක හොඳට බලාගන්න හොඳලා ගන්න එක ගානක් කිව්ව ගමන් ඉතිරි ගානන් අටවෙනි ගානයි 15 වෙනි ගානයි දෙකම වට තනියෙන් කරන්න පුළුවන්. ඒ නිසා හොඳට අහගන්න මෙන්න මේ ප්‍රශ්නේ කොහොමද අපි විසඳගන්නේ කියලා. තෝරා ගැනීමකට දාන ප්‍රශ්නේ. 6 දෙනාගෙන් 4 දෙනෙක් තේරිය යුතුයි. ඒක ඔයා ලියන්නේ මේවයි. තෝරගන්න ඕන කරන පිළිතුර සමාන කොටු ටිකක් ගහගන්න. දැන් 6න් 4ක් නේ තෝරගන්න ඕනේ. ඒ නිසා මේ 4 දෙනෙක් තේරිය යුතුයි නම් ඔයා කොටු 4ක් ගහගත්තා. ඔය කොටු 4ට ඔයා දාන්නේ මෙතන ඉන්න මුළු ගාන 6 දෙනෙක් ඉන්නවා කියලා කියනවනේ. දැන් ඒකේ ලොකුම ගාන මෙතන දාලා එකක් අඩු කර කර අඩු කර කර මෙතන දාගෙන යන්න. 6 දෙනෙක් ඉන්නවා නම් 6 5 4 3 කියලා දාගත්තා කොටු හතර. ඊළඟට තව චූටි වැඩක් කරන්න තියෙනවා. ඒ වැඩේ තමයි මෙන්න මේකේ කොටු කීයක් තියෙනවද කියලා බලලා මේක පළවෙනි කොටුව, මේක දෙවෙනි කොටුව, මේක තුන්වෙනි කොටුව, මේක හතරවෙනි කොටුව කියලා ඒ ඒ කොටුවට යටින් ඉලක්කමක් දාගන්න. හය දෙනාගෙන් හතර දෙනෙක් තෝරන්න ඕන නම් මම නැවත කියනවා කොටු හතරක් අඳිනවා ආ පළවෙනි කොටුවට අපි දානවා මෙතන හය දෙනෙක් ඉන්නවා නම් 6 6 5 4 3 කියලා එන්න අඩු කරනවා ඊට පස්සේ මේක පළවෙනි කොටුව දෙවෙනි කොටුව තුන්වෙනි කොටුව හතරවෙනි කොටුව කියලා ඒ ඒ කොටු වලින් බෙදාගෙන 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 යනවා දැන් මේක උඩයි යටයි ඔක්කොම ගුණ කරලා කපලා දැම්මම නම් අපිට අවසාන උත්තරය ලැබෙනවා 6 දෙනෙකුගෙන් 4 දෙනෙක් තෝරගන්න පුළුවන් ක්‍රම ගාන අපිට ලැබෙනවා දැන් මේ බාන් දෙවරක් තුනට 6 ඉන්නේ දෙවරක් තුන 6 ඒ හැට මේ හැම කැපිලා අතරට මේ අතර කියලා. පස්සනක් තුන විතර ඉතිරි වෙන්නේ පහ. ඒක නිසා ඔයාට GestureDetector වෙන කරන්නම දෙයක් නැත්තම්. ඔයා මේ ඉන්න නම් 6 ලියාගෙන එකිනෙකට වෙනස් ක්‍රම කල්පනා කර කර ලියලා බලන්නකෝ. රාමනායක ඒකනායක මදනායක විජයනායක. ආ රාමනායක ඒකනායක අත්තනායක රුකුනායක දෙකයි. ඊළඟට රාමනායක ඒකනායක විජයනායක අත්තනායක අතව ක්‍රමයක්. ඔය විදිහට ලියලා බලන්නකෝ පාඩ ක්‍රම 15යි එන්නේ. ඉතින් එහෙම ලියලා බලන්න යනවා විශ්ව දෙනානේ වෙලා යනවා පැටලෙනවා ඈ මිස්සෙන්න පුළුවන් මොනවා හරි එක තමයි එහෙම වුණොත් මේ පහල වෙන්න ඇති වෙනවා නේද හොඳ කල්පනාවෙන් ලියලා බලන්න 15යි එන්නේ එහෙම ලියලා බලනකොට මේ ක්‍රම ඉතාම පහසු දැන් මේක තේරෙන්නත් එක්ක මම පේපර් එකේ නැති ගානක් ඔයාලගෙන් අහනවා ඒකට මට උත්තරේ දෙන්න බලන්න පන්තියක ළමයි ඉන්නවා 10 දෙනෙක් හරිද පන්තියක ඉන්න ළමයි 10 දෙනෙක් මට මේ 10 දෙනාගෙන් විවාද කණ්ඩායමක් හරි මොනවා හරි කමිටුවක් හරි මොකක් හරි එකක් හදාගන්න ළමයි 7 දෙනෙක්ව තෝරගන්න ඕන. හරිද? මම බෝඩ් එකේ දාන්න. මට ඕන කරන්නේ මේ පැත්ත දාන්නේ. 10කින් 7ක් තේරිය 7ක් තේරිය හැකි ආකාර ගන්න ඕන කියන්නේ. 10කින් 7 දෙනෙක් තෝරගන්න පුළුවන් ආකාර ගන්න ඕන. දෙන්න බලන්න ඔයාට මේක පැහැදිලි නම් 10කින් 7ක් තෝරා ගන්න පුළුවන් ආකාර කීයක් වෙනද කියලා උත්තරය. කෞෂිකා කියන 120යි කියලා. 10කින් 7ක් තෝරා ගන්න පුළුවන් ආකාර ගන්න. චින්තක දමිත් කියන 120යි කියලා.
යශෝදා ලක්මිනී කියන එක තියෙයි කියලා. දහයකින් හතක් තෝර. එතකොට මොකද ගන්න? දහයකින් හතක් තෝර ගන්න ඕනාම තෝර ගන්න ඕන ගාන හත දෙනයි. නම් පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි කොටුව, පස්වෙනි කොටුව, හයවෙනි කොටුව සහ හත්වෙනි කොටුව කියලා කොටු හත දාගන්න. ඊළඟට බෙදා ගන්න වෙනවා. දැන් මෙතන 10, 9, 8, 7, 6, 5, 4. ආන් එහෙම දාගන්න. පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, 3, 4, 5, 6, 7 කියලා සෑම කොටුවක්ම යටින් ඒ ඒ ඉලක්කම දාගන්න. අනේ මෙව ගුණ කරගෙන ගුණ කරගෙන යන්න තමා දැන් ගියේ. ඊළඟට කපාන 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 ගියේ. ආ 4ට 4, 5ට 5, 6ට 6, 7ට 7 කියලා කියවුවා. තුන්වරක් චක්‍රෙන් තුන්වරක් 3යි කියලා කියවුවා. දෙවරක් චක්‍රෙන් දෙවරක් 4යි කියලා කියවුවා. එතකොට එනවා 4වරක් 3 12 10 100. ඔන්න ඒ විදිහට 10න් 7ක් තෝරා ගන්න පුළුවන් ආකාර 120ක් එනවා කියලා. දැන් ඔයාලා උත්තරේ ගත්තා කියලා කියන්නේ වැඩේ පැහැදිලි වෙලානේ තියෙන්නේ. හැබැයි ඔයාට මෙන්න මේ විදිහට අදාළ ගාන හදන්නත් යම් කිසි වෙලාවක් යනවා වැඩිපුර. මම දැන් ඔයාට කියලා දෙන්න හදන්නේ ඒ යන වෙලාවත් ඊටත් වඩා අඩු කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා බෝඩ් එකේ ඔන්න උදාහරණ දෙකක්ම මම දාලා තියෙනවා. මේ උදාහරණ දෙකම මම නැවත හදනවා මීට වඩා ලේසි ක්‍රමයකින්. හරිද? මේකත් ලේසි තමයි. මේකටත් වඩා ලේසි ක්‍රමයක් මම හදන්නයි යන්නේ. දැන් 6 දෙනෙකුගෙන් 4 දෙනෙක්වනේ මේ අවස්ථාවේ තෝරගන්න තියෙන්නේ. මොන හොඳට ආ ගන්නවා. 6න් 4ක් තෝරගන්නයි මට ඕනේ උත්තරේ 15ක් ආවා. දැන් නිකමට හිතන්න මේ මේ කියන ගුරුවරු 6 දෙනා රාමනායක ඒකනායකී කියන හිටපු ගුරුවරු 6 දෙනා. ඔය 6 දෙනාගෙන් 4 දෙනෙක්ව රට යවුවොත් මම මේ අහන ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නක වෙන මොනවත් උත්තරයක් දෙන්න නෑ. ඔය 6 දෙනාගෙන් 4 දෙනෙක් රට යවුවොත් තව කී දෙනෙක් ලංකාව ඉතිරි වෙනවද? සරලම සරල ප්‍රශ්නයක් අහන්න. 6න් 4ක් තෝරගෙන රට යවුවොත් තව කී දෙනෙක් ලංකාව ඉතිරි වෙනවද? අද ලොකු ප්‍රශ්න නෙවෙයි. හරිද? මම සෑහෙන ඉතින් දැන් බොන්ඩ වුණ ප්‍රශ්න නෙමෙයි මෙව්වා. අය අර කොල්ලෙක් ඉන්නේ නේද? චූටි බබෙක් ඉන්නේ. ආ මේක බොන්ඩ වුණ ප්‍රශ්නයක් කියලා කියන්නේ මේක බොන්ඩ වුණ ප්‍රශ්න නෙවෙයි. 6 දෙනාගෙන් 4 දෙනෙක් රට යවුවා තව දෙන්නෙක් ඉතුරු වෙනවනේ. ආ එතකොට දැන් මේ බලන්න 6න් 4ක් තෝර ගන්නවා කිව්වත් එකයි. හරිද? ඒ 6 දෙනාගෙන් 4 දෙනෙක් තෝරලා රට යවුවාම ඉතිරි වුන් දෙන්නත් ඉතිරි වෙනවනේ ලංකාවේ. ඒ කියන්නේ ඇත්තටම 6න් 4 6 දෙනෙක් ඉන්න තැනකින් 4 දෙනෙක්ව සිලෙක්ට් කරාට පස්සේ තව දෙන්නෙක් ඔටෝමැටිකලි සිලෙක්ට් වෙනවා සිලෙක්ට් වෙච්ච නැති කණ්ඩායමකට. හා මොකද අය බලන්න අය 6 දෙනෙක් ඉන්නවානේ. 6 දෙනාගෙන් 4 දෙනෙක් අපි සිලෙක්ට් කරලා රට යවනවානේ. එතකොට තව දෙන්නෙක් ඉතුරු වෙනවානේ. ඒවුන් දෙන්නා ලංකාවෙ ඉතිරිනවා සිලෙක්ට් වෙච්ච නැති විදියට. ඒ කියන්නේ ඔයාට මෙන්න මේ 6 දෙනා ඇත්තටම අපිට 6න් 4ක් තෝරගත්තාම තව දෙන්නෙක් ඉතුරු වෙනවා. එතකොට 6න් 4ක් තෝරගන්නවා කියලාට කිව්වම දෙන්නෙක් ඉතිරි වෙන නිසා මෙන්න මේකෙන් ලැබෙන උත්තරේම ඔයාට ලැබෙනවා 6කින් 2ක් තේරීම තේරිය හැකි ආකාරය හෙළුවා. 6කින් 4 දෙනෙක් තේරුවොත් කොහොමද දෙන්නෙක් ඉතිරි වෙනවනේ? ඒ නිසා ඔයා 6කින් 4ක් තෝරගන්නවා කියලා කොටු 4ක් අඳින්න ඕන. හැබැයි 6කින් 4ක් කිව්වත් 6කින් 2ක් තෝරනවා කිව්වත් මම කියන එකම උත්තරේ වඩ එනවා. දැන් 6කින් දෙන්නෙක් තෝරනවා කියවහම ඔයාට කොටු දෙකයි නැදින්නවා. මොකද තෝරගන්න ඕන ගන්න කොටුවනේ. එතකොට මේක බෙදා ගන්න වෙන්නේ පළවෙනි කොටුව දෙවෙනි කොටුව කියලා 1 2 කියන ඉලක්කම් දෙකෙන් විතරයි. දැන් මේ 6කින් 4ක් තෝරනවා කොටු 4ක් අඳින්න ඕන නෝනා. 6කින් 2ක් තෝරනවා නම් අපිට මෙතන 6 දැම්මා මෙතන 5 දැම්මා. එතකොට මේවා ගුණ කරගත්තා නම් අපිට උත්තරේ එන්න ඕන. හරිද? 6කින් 2ක් තෝරගන්න පුළුවන් ක්‍රම හෙව්වොත් කොටු 2යි 6 5 කියලා දැම්මා. පළවෙනි කොටුවේදී 1, දෙවෙනි කොටුවේදී 2. ඊට පස්සේ දෙවරක් 1යි, දෙවරක් 3යි. 3වරක් 5 15යි කියන එක. මේ මේ උත්තරේ 15ක් අපිට තිබ්බම මේ උත්තරේම නෙමෙයි ඇවිත් තියෙන්නේ. හරි, ඔයාලා මේක සුළු කරනවා නම් මේක සුළු කරන එක ලේසියි.
දැන් මේකත් අපි චෙක් කරලා බලමු. 10කින් 7ක් තේරිය හැකි ආකාර ගණන හෙව්වත් එකයි. 10න් 7 දෙනෙක් අපි සිලෙක්ට් කරලා පස්සේ ඔටෝමැටිකලි තව 3 දෙනෙක් සිලෙක්ට් කරනවා සිලෙක්ට් වෙච්ච නැති විදියට. ඒ නිසා 10න් 7ක් තේරෙනවා කිව්වොත් අපිට 120ක් ආවා නම් 10කින් 7ක් අතහැරලා පස්සේ තව 3ක් ඉතිරි වෙනවා. ඒ නිසා ඔයා 10කින් 3ක් තේරීම කියලා හොයන්න. 10කින් 3ක් තේරිය හැකි ආකාරයක්. ඉතින් ඔයාලට කොටු 3යි නේද ගන්න ඕන? කොටු 7ක් නේද ගන්න ඕන? ලේසියෙන්ද කොටු 3ක් නේද ගන්න ඕන? ඒකල මේකට 10 9 8 කියලා දාගත්තාම වැඩ ඉවරයි. මේකට 1 2 3 කියලා දාගත්තාම ලේසි. පළවෙනි කොටුව දෙවෙනි කොටුව තුන්වෙනි කොටුව. දැන් කැපෙනේම කපන්න. දෙවරක් චක්කරේ දෙවරක් 4යි 3වරක් චක්කරේ 3වරක් 3යි. 4වරක් 3 12 12 ඒවා 10 120. ඉතින් මේ ආපු 120 මාවේ අපුරුවු. හැබැයි මේක ටිකක් දිග වැඩි සුළු කිරීමක් මේක කෙටි සුළු කිරීමක්. හතර දෙකම එකම උත්තරේ එනවා නම් ඔයාලා 10කින් 7ක් තෝරනවා කියන එකට යනවට වඩා ලේසි. 10කින් 3ක් තේරීම කියන තරක යන එක. මට කියන්න ඒ කිව්ව කතාව පැහැදිලි නම් අංක 1 කියලා පොඩි කමෙන්ට් එකක් දෙන්න. දහයකින් අතක් තෝරනවා කිව්වත් දහයෙන් තුනක් තෝරනවා කිව්වත් දෙක මේකයි. හරිද? ඒක නිසා දහයකින් හතක් තෝරනවා කිව්වහම ඔයාට ටිකක් ලොකුවට මේ වැඩේ ලියන්න වෙනවා. ඒකටත් වඩා ස්පීඩ් හදන්න පුළුවන් නම් අපිට හොඳයි. ඒ නිසා තමයි මම කියන්නේ 10 10 10කින් හතක් තෝරනවා කියන එක වෙනුවට ඔයා 10කින් තුනක් තෝරනවා කියන්නේ. දැන් ඔබ තවදුරටත් තේරෙන්න දෙක මම ඔයාලට මෙහෙම කියන්නම්. මට පටස් කියලා උත්තරයක් වල දෙන්න. පන්තියක ළමයි 50ක් ඉන්නවා. මට මොකක් හරි වැඩකට හරිද හේතුම රෙජිස්ටරේ මාක් කරගන්න හරි ගෙන්න ගන්න හරි රෙජිස්ටර් මාක් කරන්න මේ රෙජිස්ටර් ගෙන්න ගන්න හරි මොකක් හරි මාක් කරන්න දෙන්නේ හරිද මොකකට හරි හරි මිදුල දු ගා ගන්න හරි මොකකට හරි ළමයි දෙන්නෙක් ඕන 50න් කවුරු හරි ළමයි 50 දෙනාගෙන් දෙන්නෙක්ව තමයි තෝරගන්න ඕන සෝරි සෝරි 50න් දෙන්නෙක් නෙමෙයි 50න් 48 දෙනෙක් තෝරගන්න ඕන කියලා ඉතින් හරිද පණෙන් දෙන්නේ මේ පණෙන් 48ක් තෝරගන්න ඕන කියලා දැන් දැන් පණෙන් 48ක් තෝරගන්න ඕන නම් කොටු 48ක් අඳින්නද නෑ තෝරගන්න ඕන ගන්න කොටු අඳින්න කිව්වනේ මම පණෙන් 48ක් තෝරගන්න කියලා කිව්වොත් එහම ඔයා 48ක් කොටු වෙනගෙන 1 2 3 4 නම් 48 නම් පල්ලෙය ඉලක්කම් ටික දාලා ඒ කොටු වලින් ඒ ඉලක්කම දාගෙන ඕක උඩයි යටයි කපා ගන්න කියනනම් කොච්චර ලය ඉතින් ඒ නිසා ඒ වගේ වෙලාවක ඔයා 50 දෙනෙක් ඉන්න තැනකින් දෙන්නේ තෝරගන්නවා කියලා වැඩේ ගන්න වෙනස් කරගන්න මේ පණෙන් 48ක් තේරුවාත් එකයි පණෙන් දෙන්නෙක් තේරුවොත් එකයි. ඉතින් පණේ දෙන්නෙක් තෝරගන්න ඕන නම් ඔයාට කොටු දෙකයි ගා ගන්න ඕන. අනේ මේ පළවෙනි කොටුවට 50 කියලා දාලා ඊළඟට 49 කියලා දාලා 1 2 කියලා දෙවරක් එකයි දෙවරක් 25 කියලා කියපුවා. 49 25 ගුණ කරගත්තා නම් ඔයාට උත්තරයක් එන ගානක් ඒ කියන. අන්නේ ඒ විදිහට ඒ උත්තරේ ගන්න පුළුවන්. තේරුණාද? දැන් නැත්තම් පණේ 48ක් ගන්න කිව්ව පිස්සුව දෙනවා. මට කියන්න දැන් ඒ කියපු කතන්දරේ ඉතාම හොඳින් තේරුණා කියලා ඔයා හිතනවා නම් මට අංක 1 කියලා කමෙන්ට් එකක් දෙන්න. ඒ කිව්ව කතන්දරේ තේරුම් නැත්නම් මට බින්දුව කියලා කමෙන්ට් එකක් දෙන්න. හරිද? අර ලොකු ඉලක්කවන් සුළු කරගන්නවට ලේසියෙන් අපිට අර ආලාගේ එකක් වාර සුළු කරගන්න පුළුවන්. තේරුණා නේද? තේරුම් නැත්නම් බින්දුවෙන් බින්දු බින්දු තාරා. රයිට්. දැන් මම ඔන්න යනවා 14 වෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න අංක 8 කියන ප්‍රශ්නය. ඒක නිසා කලබලයක් ඇති කරගන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා මම ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ මග ඇරුණද? එහෙම අහලා තිබ්බා සමහරවයි නේද? නෑ නෑ නෑ. එහෙම මග ඇරලා යන ಜಾති චරිතයක් නෙමේ මේ. ඒක නිසා ඕන් දැන් අපි කතා කරන්න හදනවා 8 වෙනි ප්‍රශ්නේ. අට දැන් අපි බලමු 8 වෙනි ප්‍රශ්නේ. මට පොඩි දෙයක් මතක් වුණා. ඒකයි මට පොඩි ඉනාවක් ගි. ඒක ගුරුවරයෙක් මම ඒ ගුරුවරයා කවුද කියලා කියන්නේ. ඒක ගුරුවරයෙක් මේ කියලා ඒවලා දිනනවා මේ කියලා ඒවලා කියලා කියන්නේ කියලා දිනනවා. මේ මෙන්න මෙහෙම කතාවක්. මොකද නද කතාව? මේ දැන් අපි අතර මේ තාක්ෂණය පාවිච්චි කරන යුගයකදී හරි ඒ අපි තාක්ෂණය භාවිතා කරන්නේ අපේ පහසුව සඳහානේ ආයේ වෙන මොකක්වත් සඳහානේ මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ අපේ පහසුව සඳහා. ඉතින් මේ දැන්
මම ක්ලාස් එක කරද්දී හරි සම්පස්ස ක්ලාස් එක කරද්දී හරි අපි වාඩි වෙලා මේ පාඩුවේ ඔයාලත් එක්ක මේ ලස්සනට දෙපැත්තක් බැලන්ස් කරගෙන ඔයාලගේ බැරි දේවල් අපි කතා කරමින් මේ හොඳට වාඩි වෙලා සුවපහසුව වෑන්ඩ් දාගෙන හරිද සුවපහසුව මේ පන්තිය ඉතින් අපිට දාඩියක් නැහැ අපිට කපුඩි දෙන්නෙත් නැහැ මොනවත් නැහැ හොඳට කැරක් කැරගි අපි මේ ලස්සනට පන්තිය කරනවා ඕකටත් කතාවක් කියලා දෙන ලස්සන කතන්දරයක් ඉඳගෙන උගන්නන අපි නම් එහෙම නැහැ අපි හිටගෙන උගන්නන් අපි කෑ ගහලා උගන්නන එහෙමත් කියලා කියනවා ඒක නිසා මේ මට ඒක හදක් කළා මේ මීනා කියන අයියාට ඔන්න උත්තර ටිකක් එනවා මේ උත්තර ටිකක් දාන්න නිසා හදන්න වෙලාවක් දෙන්න ඕන කරන නිසා හදන අයට හදන්නත් අතන්දරියාන්නත් පොඩි චාන්සයක් වන්න දුන්නු රයිට් 495 කියලා තමයි දැන් උත්තරයක් ඇවිත් තියෙන්නේ ප්‍රශ්න අට තෝරා ගන්න පුළුවන් ක්‍රම ගාන විදිහට කවිජා කියනවා 495 කියලා. රයිට්. දැන් එහෙනම් ඔයාලට මේක තේරලා තියෙන නිසා තමයි හැමෝම එක උත්තරයක ඉන්නේ. විභාගයකදී ප්‍රශ්න 12ක් අතරින් 8ක් තෝරා ගැනීමෙන් පිළිතුරු සපයන්න ඕන. එම ප්‍රශ්න අට තෝරා ගන්න හැකි ආකාර ගාන අහනවා. එතකොට දැන් ඔයාලටම තේරෙනවා 12න් 8ක් තෝරගන්න ඕන කරන්න. 12න් 8ක් තේරීම. 12න් 8ක් තෝරනවා කියමු කොටු 8ක් අඳින්න දෙපැයි. ඒකට වෙලා වෙනවනේ. ඒ නිසා මම මේක පරිවර්තනය කරගන්නවා කොහොමද? 12න් 8ක් තෝරගත්තොත් 4ක් තව ඉතිරි වෙනවා. ඒ නිසා 12න් 8ක් තෝරනවා කියමු කොටු 8ක් අඳින්නවා කරදරයි. ඒ නිසා මේක 12න් 4ක් තේරීම කියලා මම මේක වෙනස් කරගන්නවා. එතන මට අඳින්නේ කොටු 4යි. එහෙනම් අනේ දැන් අපිට හරිම සරලයි. මෙන්න මේ විදිහට කොටු 4 ගහගත්තා. 12 11 10 9 කියලා අඩු කරා. 1 2 3 4 කියලා ඒ කොටුවේ යටින් අදාළ ඉලක්කම දාගන්න. මේව ගුණ කරලා කපලා දැම්මනම් අපිට අවසාන උත්තරේ එනවා 5 10 9 කියලා. ඒක තමයි 12න් 8ක් තෝරා ගන්න පුළුවන් ආකාර ගණකය කියන්නේ. ඒතරවල වෙනද 4 වලත් 12යි නේකට මේ 12 කපලා යනවා. 2 වරක් චක්කරෙන් 2 වරක් 10ට කැපෙනවා 5යි. ප්‍රශ්න 8 තෝරාගත හැකි ආකාර ගන්න ඔයාලගෙන් අහන්න. පළවෙනි ප්‍රශ්න පහ අනිවාර්යෙන් ලියන්නම වෙනවා. ඒ තෝරාගෙන චොයිස් නැහැ. හරිද? පළවෙනි ප්‍රශ්න පහ අනිවාර්යෙන් තෝරගන්න. හැබැයි ප්‍රශ්න 8ක් ලියන්නත් ඕන. කවිජා කියන 56 ඉය. එහෙනම් මේ ප්‍රශ්න 8 තෝරා ගන්න පුළුවන් ක්‍රම ගාන තමයි අපෙන් අහන්නේ. යශෝදා කියන 35 ඉය. කෞෂිකා කියන 35 ඉය. ඔක්කොම ප්‍රශ්න 12ක් තියෙනවා නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 ඔය තියෙන ප්‍රශ්න 12 දැන් කියනවා පළමු ප්‍රශ්න පහ අනිවාර්යෙන් ලියන්න ඕනේ එහෙනම් මෙන්න මේ පහ ඔයාට ආයේ කතන්දරයක් නැහැ මොනවත් තෝරා ගන්න අනම්මනම් මොනවත් එල්ලන් දාන්න බෑ ලිව්වා ප්‍රශ්න පහක් ලියලා ඉවරයි හරිද හැබැයි දැන් වාඩ කියන මේ පේපර් එකේ ප්‍රශ්න 8ක් ලියන්න ඕනේ කියලා. ඔයා ලියන්න ඕන ප්‍රශ්න 8ක් ඈ. ඔය ප්‍රශ්න 8 ඇතුලේ දැන් මේ ප්‍රශ්න පහ පළවෙනි ප්‍රශ්න පහ අනිවාර්යෙන් මේ පහ ලියන්නම වෙනවනේ. එතකොට දැන් ප්‍රශ්න 8ක් ලියන්න ඕන ඔක්කොම දැන් තවත් පහක් ලියලා ඉවරයි. තව ප්‍රශ්න 3ක් ලියන්න වෙනවා. ඒ ප්‍රශ්න තුන ඔයාට 6 7 8 9 10 11 12 කියන ප්‍රශ්න ටිකෙන් තමයි තෝරගන්න වෙන්නේ. නැව යා මෙන්න මේ ප්‍රශ්න ටිකෙන් තව ප්‍රශ්න තුනක් තෝරගෙන ලියන්න වෙනවා. එහෙනම් මේ ප්‍රශ්න පහ තෝරගන්න වාට කිසිම chance එකක් නැහැ. ඒක කොහොමත් ලියන්න වෙනවා. මේ ටික ලිව්වා කියලා හිතාගමු අපි. හරිද? ඉතිරි ප්‍රශ්න 1 2 3 4 5 6 7 ඈ ඉතිරි ප්‍රශ්න 7න් 3ක් තෝරා ලිවිය යුතුයි. ඉතිරි ප්‍රශ්න 7න් 3ක් තෝරගෙන ලියන්න ඕන. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ 7න් 3ක් තෝරන්න පුළුවන් ආකාර ගන්න හොයන්න. ඒ 7න් 3ක් තෝරලා ලියන්න පුළුවන් ආකාර ගන්න හොයනවා කියන්නේ ඒක ලේසි වැඩක්. 7න් 3ක් තෝරගන්න පුළුවන් ආකාර දැන් වාට ලියා ගන්න තියෙනවා. 7න් 3ක් තෝරන්න ඕන නම්
हाँ फोटो तो नहीं कहा ये दिए नहीं फोटो तो हाथिंग तो ना कहते हैं दौरा नहीं ना मैं तो ना हाथाई हाय पहाई के लिए इंडियन डालू करना नहीं अपनी ये कर ला पहले नहीं कोटुए देवी नहीं कोटुए तुम्हें नहीं कोटुए तेरा कोटुए वाले नहीं मिला कब आ गया तुम गरा देखा हाय नहीं ये है तो मैं है कब ना हम हाथ तेरा पाकिस पहाई के लिए डालू करें ये ना पहले नहीं प्रश्न पहानी वार रहेंगे लिए ना ये अन्ना तो ඉතිරි ප්‍රශ්න හතෙන් තුනක් තෝරා ගන්න පුළුවන් කම 35ක් තියෙනවා එහෙනම් මේ කරන 35ත් එක්ක අර පළවෙනි ප්‍රශ්න පහ කියලා දාන්න එතකොට වැඩේ ඉවරයි දැන් අර ප්‍රශ්න පහට අපාට තෝරා ගැනීම නැහැ තෝත් ඉතිරි හතෙන් තුනක් තමයි තෝරා ගන්න පුළුවන් chances තියෙනවා එහෙනම් පළවෙනි ප්‍රශ්න පහ අනිවාර්ය නම් ප්‍රශ්නට තෝරා ගත හැකි ආකාර ගන්න තියෙන්නේ 35 දෙන්න බලන්න මට පොඩි කමෙන්ට් එකක් 35 ගත්ත විදිය පැහැදිලි නම් එක පැහැදිලි නැත්තම් බින්දු ඔයාට පැහැදිලි නැත්තම් ඔයා දාන්න බින්දු මම ගැටලුවන්නේ බින්දුව ආවෙ නැහැ එකක්වත් ආවෙ නැහැ ඒ කියන්නේ වැඩේ පැහැදිලි කියලා තමයි මම හිතන්නේ හරි එහෙනම් අපි යනවා ඊළඟට කතා කරන්න ප්‍රශ්න අංක 15 DK කියන එක දිනේෂ් කාර්තික් DK කියන්නේ නේද right අපි යනවා ප්‍රශ්න අංක 15 බලන්න වංචාවක් සෙවීම සඳහා ඇමතිවරු හතරක් සහිත කමිෂන් එකක් තියෙනවලු. දැන් මේ කොමිසම නම් කරන්නේ ජනාධිපතිවරයා විසින් තමයි මේකට නම් ටික දාන්නේ. ස්වදේශ කටයුතු ඇමතිතුමා සහ ඔයාලා හරිම ආදරය කරන කෙනෙක් තමයි මේ දවස්වල අධ්‍යාපන ඇමතිතුමා. අධ්‍යාපන ඇමති ඇතුළත් ඇමතිවරුන් 10ක් සහිත අමාත්‍ය මණ්ඩලයක් අතරින් එම තෝරා ගැනීම සිදු කළ යුතුව ඇත. හතර දෙනෙක් ඕන 10 දෙනෙක් ඉන්න තැනක. ඕකනේ කොටින්ම කියනවා නම් කතන්දරේ. හැබැයි ওই 10 දෙනා අතර ඉන්නවලු අධ්‍යාපන ඇමතිත් ඉන්නවලු ස්වදේශ කටයුතු ඇමතිත් ඉන්නවලු. හරිද? දැන් එහෙනම් ඔයාට ඉස්සෙල්ලාම අහන ප්‍රශ්නයක් ඕනෑම ඇමතිවරුන් සියු දෙනෙක් මේ කියන කමිෂන් එකේ සිටින පරිදි කොමිසම සෑදිය හැකි ආකාර ගාන කීයද කියලා දෙන්න බලන්න උත්තරයක් දැන් අපි ඉන්නේ ප්‍රශ්න අංක 15 අවසාන ප්‍රශ්නේ තමයි ඉන්නේ තෝරාගෙන ඉන්නේ බලන්න අදාළ දැන් ඉතින් හොඳට කල්පනා කරලා උත්තර ටික දැන් හැමෝම දෙන්න ඕන ඈ රෑ බෝ වෙලා දැන් ඉන්නවා කියන්නේ ලොකු දෙයක් වංචාවක් සෙවීම සඳහා ඇමතිවරු 4 දිනක් සහිත කමිෂන් එකක් තමයි ඕන ඒකට ඇමතිවරු ඔක්කොම 10ක් ඉන්නවලු ඇමති 10ක් ඉන්නවා මේ ඇමති 10 ඇතුලේ ඉන්නවලු ස්වදේශ කටයුතු ඇමති අධ්‍යාපන ඇමති එදෙනා දෙන්නවලු දැන් ඕන කරන්නේ 10 දෙනාගෙන් දින දෝන කරන්නේ 4 දිනක්ව තමයි තෝර ගන්න ඕන. දාගෙනගෙන 4 දිනක්ව අපි තෝර ගන්න ඕන දැන් ඔය කමිෂන්. හොඳයි අවශ්‍යතාවය. සිම්පල් ඒ වලින් අහන්නේ මොකක්ද? ඕනෑම ඇමතිවරු සියලු දෙනෙක් කොමිසමේ ඉන්න පරිදි කොමිසම හදන්න පුළුවන් ආකාරයක්. ඉතින් ඕනම ඇමතිවරේ කොමිෂන් එකේ ඉන්න පරිදි ඔයා 10න් 4 දෙනෙක් තෝරගත්තා හරිනේ. ඔය 10 දෙනාගෙන් ඕනම 4 දෙනෙක්ව තෝරගන්න. එහෙනම් 10න් 4ක් තෝරන්න ඔයාට කරන්න තියෙන්නේ හරිම සිම්පල් වැඩක්. පොටු 4ක් ගහගත්තා තෝරගන්න ඕන 4 දෙනාව දාගන්න. 10 9 8 7 1 2 3 4 කියලා දාන්න. දැන් ඉතින් කපල කපල හතර වරක් දෙක අටයි අට නමට කැපෙනවා තුන් වරක් කියලා තුන් වරක් තුනයි හතරක් තුනයි දෙකයි දෙකයි 10යි 210යි කියලා බලන්න ඕනේ.
ඕනම ඇමතිවරු 4 දෙනෙක් අපිට ඔය 10 දෙනාගෙන් තෝරාගන්න තියෙන ක්‍රම ගාන කියලා කියන්නේ 210. මොනවා හරි තේරුම් නැත්නම් එතනින්ම දාන්න ඕන බින්දුව කියලා ඈ B B ආ Bට උත්තරේ බලන්න කිය දෙන්නේ කියලා. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා යන දෙදෙනාම කොමිසමේ සිටින පරිදි කොමිසම සෑදිය හැකි ආකාර ගාන කීයද කියලා. ඒක නිකන් හරියට අර ඉස්සෙල්ලා ගානේ හරිද ඉස්සෙල්ලා ගානේ අනිවාර්ය ප්‍රශ්න පහක් තිබ්බේ. හරිද? ඒ ප්‍රශ්න පහ හොලවන්න බෑ. ඒ ප්‍රශ්න පහ ඔයාලට කොහොමද කරන්න වෙනවනේ? ඉතිරි අයගෙන් ඉතිරි ප්‍රශ්න ටික අපි සිලෙක්ට් කරගත්තේ. ඉතින් මේකෙත් එහෙමයි කියන්නේ. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා කියන දෙන්න අනිවාර්යෙන් ඉන්න ඕන නම් ඒක නිකන් අනිවාර්ය ප්‍රශ්න පහ ලියනවා වගේ වැඩක්. එහෙනම් ඔය කමිෂන් එකේ ඉන්න ඕන 4 දෙනාගෙන් මේ දෙන්න අනිවාර්යෙන් ඉන්න ඕන. එතන තව කමිෂන් එකකට දෙන්නයි නේ මදි. ඒ ඉතිරි දෙන්න අපිට සිලෙක්ට් කරගන්න ඉන්නවා 8 දෙනෙක්. නෑ ඔක්කොම 10 දෙනෙක් ඉතිරියයි. 10 දෙනෙක් ප්‍රදේශ කටයුතු අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යතුමායි ගත්තා අපි වැඩේට. එතන තව 8 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා අතන. අපි තුම අතර ඉන්නවා කියන්නේ. ස්වදේශ කටයුතු අමාත්‍යතුමායින්ද අධ්‍යාපන අමාත්‍යතුමායින්ද වල දෙන ෂෝක් දෙන්නේ. ඉතින් වාඩි වෙන්න කොමිෂන් එකේ වාඩි වෙන්න කියලා ඒ දෙන්නා ඔන්න ගත්තා. දැන් අතර ඉතිරි වෙන්නේ 8 දෙනයිනේ. ඔය 8 දෙනාගෙන් තව දෙන්නෙක්ව කොමිෂන් එකට ගන්න ඕනේ. එහෙනම් අපිට 8න් 2 දෙනෙක් තේරීම තමයි ඕකේ බලන්න තියෙන්නේ. 8න් 2ක් තෝරනවා කියන එකයි මහ ලොකු දෙයක් නේද? ඈ 1 2 කියලා දැම්ම 8 7 කියලා දැම්මනේ. 8න් 2ක් තෝරන්නේ එහෙමනේ. අයිතන්දවත් යන්නේ 8න් 2න් 1 තෝරගන්න තියෙන ක්‍රම 8 වරක් 2කට 4යි 4 වරක් 1යි කියන එක. 8න් 2 දෙනෙක් තෝරගන්න පුළුවන් ක්‍රම ගන්න. ඊළඟට බලන්න C ප්‍රශ්නේ බලන්න. C ප්‍රශ්නේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හෝ නැතහොත් අධ්‍යාපන අමාත්‍යවරයා කොමිසමේ ඉන්න පරිදි කොමිසම තෝරා ගන්න පුළුවන් ආකාර ගන්න කියද කියලා. ඒ කියන්නේ එක්කෝ ස්වදේශ කටයුතු අමාත්‍යතුමා ඉන්නවා කොමිෂන් එකේ, නැතහොත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉන්නවා කොමිසමේ. ඒ කියන්නේ මේ දෙන්නගෙන් එක්කෙනා ඉන්න පුළුවන්. හරිද? ස්වදේශ කටයුතු අමාත්‍යතුමා ඉන්න වෙලාවට අධ්‍යාපන අමාත්‍යවරයාට කොමිසමේ ඉන්න බෑ ඔය කියන විදිහට. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා හෝ නැතහොත් අධ්‍යාපන අමාත්‍යවරයා කොමිසමේ සිටින පරිදි. හරි මේ දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් කමිෂන් එකේ ඉන්න පරිදි කමිෂන් එක සෑදිය හැකි ආකාර ගන්න තමයි ඔයාගෙන් අහන්නේ. එන්න බලන්න කල්පනා කරලා උත්තරයක්. C කොටසට මේ හරිය මකලා දාන්නම් දැන් ඒක පැහැදිලි ඉවරයි. සිම්පල් C කොටස තමයි අපි දැන් ඉන්නේ නේ. 112 කියලා. බලන්න. දර්ශනා කියලා 56යි කියලා. ඉතින් 56ව දෙකක් තමයි 112 කියලා කියන්නේ හැබැයි නේද? ආපු උත්තර වලින් බලවම 112 කියලා උත්තර දෙනවා 56යි කියලා. 56ව දෙකක් 112යි. ඒ දෙකේ නිකන් සමානතාවයක් තියෙනවා වගේ. ඒකයි මම කියන්නේ. 84යි කියලා අනුස්ථාපනාම් කියනවා. 84යි. වෙනස්. ඒක වෙනස්. මදුශානිත් කියනවා 56යි කියලා. බලමු කොහමද අනිත් අයත් මාත් එක්ක නම් කල්පනා කරමු බලන්න. තමන් උදව්වක් දෙනවා. ස්වදේශ කටයුතු ඇමතිවරයා හෝ නැතහොත් අධ්‍යාපන ඇමතිවරයානේ කොමිසමේ ඉන්න ඕනේ. එහෙනම් මම හොයනවා ස්වදේශ කටයුතු ඇමති සිටින පරිදි කොමිසම සෑදිය හැකි ආකාර ගණන. ස්වදේශ කටයුතු ඇමතිවරයා කොමිෂන් එකේ ඉන්න පරිදි කමිටුව කී ආකාරයකට හදන්න පුළුවන්ද කියලා බලමු. මොනවද කරන්නත් කමිෂන් එකේ ඉන්න පුළුවන් 4 දෙනයිනේ.
ඒ නිසා කමිෂන් එකේ ඉන්න පුළුවන් හතර දෙනා තමයි ඇත්තරම මේ. හැබැයි මේ හතර දෙනාගෙන් දැන් ස්වදේශකට කැමති සිටින පරිදිනේ අපි මේ හොයන්නේ. නම් එක සීට් එකක් දැනටමත් ස්වදේශකට කැමතිතුමාගෙන් පිරුණා. හරි. දැන් මෙන්න මේ සීට් එක පිරුණා. ඒකට දැන් ආයේ වෙන කාටවත් chance එකක් නැහැ. එතකොට දැන් ඔයාට තව 3 දෙනෙක් තෝරගන්න ඕන. එහෙනම් මෙන්න මේ ඉතිරි 3 දෙනාව තෝරගන්න තව කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕන. ඒ ඉන්න ගානේ තව 3 දෙනෙක් තෝරගත්තා නම් හරිනේ. එහෙනම් මේ සීට් එක අපි ඔන්න ස්වදේශකට දෙන්නට දුන්නා. තව 3ක් තෝර. මේ 3 දෙනා තෝරගන්න ඇමතිවරු තව කීයක් ඉන්නවද කියලා බලන්න ඕන. හැබැයි දැන් ස්වදේශකට ඇමතිතුමා හරි අධ්‍යාපන ඇමතිතුමා හරි කියන දෙන්නගෙන් එක්කෙනයි ඔය කියන කමිටුවේ ඉන්න වෙන්නේ. එමේ සී ප්‍රශ්නේ කියන්නේ මම ස්වදේශකට ඇමතිවරයා හෝ නැතහොත් අධ්‍යාපන ඇමතිවරයා කොමිසමේ සිටින පරිදි. එහෙනම් මේ දෙන්නගෙන් එක්කෙනයි ඉන්න පුළුවන්. එතකොට ඉතිරි 3 දෙනා අපිට තෝරගන්න දැන් අතන ඉතිරි වෙලා ඉන්නේ. අපි අතන ඉන්නවා කියලා ගමු මේ සෙට් එක 10 දෙනාම ඉන්නවා අතන. මං කියනවා ස්වදේශ කටයුතු ඇමතිතුමා එන්නකො මෙහාට. ඔයාව මම මේ කමිෂන් එකට ගන්නවා. වාඩි වෙන්න මේ පුතුයි කියලා ඉවරලා ඔන්න ස්වදේශ කටයුතු ඇමතිතුමාට එන්න කියලා වාඩි පුරෝයි වාඩි කරගුවා. තව 3 දෙනෙක් ඕන. හැබැයි ඉතිරි 3 දෙනාට ස්වදේශ කටයුතු ඇමතිවරයා ගත්ත හින්දා අධ්‍යාපන ඇමති ආයෙ ගන්න බැහැ. ඒ නිසා මම අධ්‍යාපන ඇමතිතුමාට කියන මේ අධ්‍යාපන ඇමතිතුමා මේ ස්වදේශ කටයුතු ඇමතිතුමා මම මේ කමිටුවට ගත්තනේ. මට දැන් මේ ප්‍රශ්නේ අහන විදිහට දෙන්නගෙන් එක්කෙනෙක් ගන්න පුළුවන් chance එක තියෙන්නේ. ඒ නිසානේ තරහන දු අධ්‍යාපන ඇමතිතුමාට පැත්තකටලා ඉන්නවද? ආ මම දැන් ස්වදේශ කටයුතු ඇමතිවරයා අරගෙන ඉවරයි. ඔයාව ආයෙ මේ කමිටුවට මට ගන්න chance එකක් නැහැ. දෙන්නගෙන් එක්කෙනෙක් ගන්න පුළුවන්. චුට්ටක් පැත්තකටලා ඉන්න කියලා ඔන්න අධ්‍යාපන ඇමතිවරයාට චුට්ටක් පැත්තකට වෙන්න කියලා කියනවා. කියන්නේ ඔයාට පේනවා ඔක්කොම හිටියේ 10 දෙනයි. ඒකෙන් ස්වදේශ කටයුතු ඇමතිවරයා ගත්තාම අතන 9 දෙනෙක් ඉතිරි වෙලා ඉන්නවා. හැබැයි ඒ 9 දෙනා අතර අධ්‍යාපන ඇමති ඉන්නවා. එයාව ගන්න chance එකක් නැහැ. අධ්‍යාපන ඇමති අයින් කරපුවාම අතන ඇත්තටම ඉතිරි වෙන්නේ 8 දෙනයි. ඔය ඉතිරි 8 දෙනාගෙන් තමයි 3 දෙනෙක්ව තෝරගන්න ඕන කරන්නේ. ඒ නිසා මෙන්න මේ 3 දෙනාව තෝරගන්න වෙන්නේ අපිට 8කින් 3ක් තමා තේරන්න වෙන්නේ. 8කින් 3ක් තේරිය යුතුයි. 9කින් 3ක් නෙවෙයි. මොකද 9කින් 3ක් තෝරනවා කිව්වොත් එහෙම හරිද? ආය අතන අධ්‍යාපන ඇමතිවරයෙක් ඉන්නවනේ. ඒතකොට 9කින් 3ක් කියලා කිව්වම ආපහු මේ කමිෂන් එකට අධ්‍යාපන ඇමතිවරයා එළිය එන්නත් පුළුවන්. එහෙම වුණොත් වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා තමයි 8කින් 3ක් තේරීම කියලා ගත්තේ. මට දෙන්න වෙන මොනවත් ප්‍රශ්න වලට නෙවෙයි. ස්වදේශ කටයුතු ඇමතිවරයා සිටින පරිදි කොමිසම සැදීයේ ආකාර ගන්න හොයද්දී අට කියන උත්තරේ ගත්ත විදිය තේරුණා නම් අංක 1 කියලා දෙයි. අට කියන ඉලක්කම ගත්ත විදිය. ඒ කියන්නේ 9 ගන්න නැතුව අට කියන ඉලක්කම ගත්ත විදිය තේරුණා නම් අංක 1 කියලා කමෙන්ට් එකක් දෙයි. 9 ගත්තොත් වැරදි. තේරුණා. එහෙනම් අටකින් තුනක් තේරීම කියන එක දැන් අපිට සිම්පල් වැඩක්. අට, හත, හය, එක, දෙක, තුන. මේවා කොහොමද කරන්නේ? අනේ දෙවරක් තුනට 6ක් ලැබුණා 8 වරක් 56යි. ඒ කියන්නේ ස්වදේශ කටයුතු ඇමතිවරයා ඉන්න පරිදි හරිද? කොමිෂම හදන්න පුළුවන් ආකාර 56ක් තියෙනවා. මේ ආකාර 56 ඇතුලේ කිසිම වෙලාවක අධ්‍යාපන ඇමතිවරයා නැහැ. අධ්‍යාපන ඇමතිවරයා නැති ස්වදේශ කටයුතු ඇමතිවරයා ඉන්න කමිෂන් 56ක් තියෙනවා. මේ අපෙන් අහන්නේ ස්වදේශ කටයුතු ඇමතිවරයා නැතහොත් අධ්‍යාපන ඇමතිවරයා කොමිසමෙ ඉන්න පරිදි කොමිසම හදන්න පුළුවන් ආකාර ගන්නනේ. එහෙනම් මේ විදිහටම තව එකක් වාට හදන්න තිබ්බනේ. මෙහි අධ්‍යාපන ඇමති සිටින නමුත් ස්වදේශ කටයුතු ඇමති නොමැති කමිටු ගණන ඒකත් ඉතින් ඔය විදිහම 56 නේ. මොකද කිසි වෙනසක් නැහැ නේ අර කලාදීන. එහෙනම් ස්වදේශ කටයුතු ඇමති ඉන්න විදිහට කොමිෂන් 56යි
අධ්‍යාපන ඇමති ඉන්නවා මේ සොදේශ කටයුතු ඇමති නැති කමිෂන් 56. දැන් ඔක්කොම කමිෂන් ස්ථාන 56 දෙකක් 100 100 දා. ternary අපි යනවා D ප්‍රශ්නේ බලන්න අවසාන ප්‍රශ්නේ. දෙන්න බලන්න අවසාන ප්‍රශ්නේ උත්තරයක්. දැන් නම් ඉතින් මේ වගේ ගැටලු හදලා 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 තියෙන නිසා ඔය D වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාලා උත්තරේ හැමෝටම එකම උත්තරයක් දී ගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඇටි කියලා මම හිතනවා. 70යි 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 කියලා තමයි කියන්නේ. නමෝම 70යි කියලා නිශ්චිත උත්තරයක්. පේන්නේ නැහැ සර් කියලා කියන්නේ මොකක්ද? බෝඩ් එකද නැත්නම් මොනවද පේන්නේ නැද්ද? මට දන්නේ නැහැ පේන්නේ නැහැ කියලා. මෙච්චර හොඳට පේනව නේද නැත්නම් මාව පේනව නේද? බෝඩ් එක පේන්නේ නැහැ. ඒක නිසා. එදින බෝඩ් එක. නා අවසානකේ කියන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා යන දෙදෙනාම කමිෂන් එකේ නොසිටින පරිදි කොමිසම තෝරගන්න පුළුවන් ආකාර ගන්න අහන්නේ. ඒ කියන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයාත් එපා, අධ්‍යාපන අමාත්‍යවරයාත් එපා, කොපි දෙන්නගේ එක එකක්වත් එපා. ඈ එක එකක්වත් ඕනේ. හරිද? ඉතිරි 8 දෙනාගෙන් අපි තෝරගන්නවා 4 දෙනෙක් කියලා හිතන්න. අන්න ඒ වගේ එකක් නේද යන්නේ. එහෙනම් ස්වදේශ කටයුතු අමාත්‍යවරයායි අධ්‍යාපන අමාත්‍යවරයායි කියන දෙන්නම පොඩ්ඩක් පැත්තකින් තියලා කමිෂන් එක තෝරගන්නවා අර ඉන්න ඉතිරි වෙන 8 දෙනාගෙන් 4 දෙනෙක්ම තෝරගන්න අර දෙන්නට ගෙදර යන්න කියලා. ඉතින් කතා එහෙනම් 8න් 4ක් තේරීම බැලුවනම් හරි. ඉතින් 8න් 4ක් තෝරාද්දි 8 7 6 5 දැන් කොටු වැඩුත් නැහැ අපිට. නිකන් කොටු ගන්න ඉස්සලා පුරුදු වෙන්න. 8න් 4ක් තෝරාද්දි අය කොටු ඕනේ නැහැ. ලකන් 4ක් දාන්න ඕනේ. 1 2 3 4. ඒක කොටු ගානින්නවත් අපි වෙලාව ගත කරන්නේ මේක තේරුණා. තුන්වරක් එකයි තුන්වරක් දෙකයි පස්වරක් දෙක 10 10වරක් හද 70. ඔන්න ඒ විදිහට ඔය උත්තරේ ගන්න පුළුවන්කම තියෙනවා. පැහැදිලිද අදාළ ගාන ගත්ත විදිය? හරිද? දැන් එතකොට ඔන්න අපි අද දවසේ මේ වෙනකන් සාකච්ඡා කරගෙන ආවා තෝරා ගැනීම සහ පිළිල කිරීම වලට අදාළ ගැටළු වර්ග කීපයක් ඔයාට ලැබෙන විදිහට අදාළ මූලික දැනුමක් අපි කතා කරගෙන ආවා. දැන් ඉතින් ඊළඟට තියෙන්නේ පොදු පේපර්ස් ලියති. මම මේ පොදු පේපර් ඇතුළට දැන් මේක දිගටම මේ පාඩමක් විදිහට මේක කරේ. පොදු ගැටළු වෙද්දී මේ જાතියේ ප්‍රශ්නවල තවත් වෙනස් ස්වරූප කීපයක් දානවා. එහෙම වෙනස් ස්වරූප ආවට පස්සේ නිකන් ඒ දවසට ආත භූත වෙලා ඉන්නවා කියලා අපි අර කියන්නේ නේද? නිකන් උතුර දකුණ මාරු වෙලා ඉන්නවා වගේ ඉන්නේ නැතුව. ඒ වෙනස් කරන ගානටත් මේකෙන් ඔයා කල්පනා කරලා හදන්න පුළුවන් වෙන්න පුළුවන් වෙන විදිහ. මේක නැවත නැවත හදලා පොඩි ප්‍රැක්ටිස් එකක් ඇති කරගන්න. එතකොට මේ ගානක සිද්ධාන්තයේ තේරුණාම හරිද? තෝරා ගැනීමක් නම් හදන්නේ කොහොමද? පිළිල ගැනීමක් නම් හදන්නේ කොහොමද කියන එක තේරුම් කරගත්තා. ඔයාට මේ ගානේ ඔය තියෙන වචන සෙට් එක වෙනස් කරලා නිකන් කතන්දරේ වෙනස් කරලා දුන්නාම ඔයා රැවටෙන්නේ. ඔයාටක් ගාලා ඒකට අදාළ තරේ වාගන්න මේ තියෙන තියරේක භාවිතය. හරි. ඉතින් හිත හැදෙන්නත් එක්ක මට දෙන්න බලන්න කමෙන්ට් එකක්. හිත හැදෙන්න නෙවෙයි අත්‍තර. ඔයාට මේ අද දවසේ කතා කරන ලද තෝරා ගැනීම සහ පිළිල කිරීම කියන જાතියේ ගැටලු නිකන් හිටියට වඩා සෑහෙන හොඳ මට්ටමකට පැහැදිලි වුණා කියලා ඔයා හිතනවා නම් මට දෙන්න කමෙන්ට් එකක් අත්‍තර කියලා. නිකන් මේකට තියෙන බය සංකාව නිකන් තෝරා ගැනීම පිළිල කිරීම නැත්නම් සංකර සංයෝජන වල තියෙන බය ගතියක් තිබ්බා නම් ඒක හදන්න තේරෙන්නේ නැති ගතියක් තිබ්බා නම් ඒක ටිකක් දුරින් භූත වෙලා ගියා අවුලක් නැහැ වගේ වුණා නම් මට දෙන්න කමෙන්ට් එකක් හතර හරි ඇහිලා තියෙන විදිහට ඔන්න දෙනවා හතර හරි මේ ඉතින් ඔන්න ඒ විදිහට තමයි. එතකොට අපි අද දවසේ IQ කොටස සාකච්ඡා කරලා ඉවර කරගත්තේ. එතකොට මේ IQ කොටස නැවත බලන්න දෙතුන් කතාවක් බලන්න දෙතුන් කතාව වෙනම් 5-6 ගමනක් හරි ගවන්නේ බලන්න බලලා මේකේ තියෙන ඔය නම් කිසි නොපැහැදිලි තැන කාට හෝ තිබ්බනම් ඒකත් නිවැරදි කරගන්න නැත්නම් ඒකත් ඔළුවට දාගන්න උත්සාහ කරන්න. එහෙමත් බැරි වුණොත් අනිවාර්යයෙන්ම ගෲප් එකට හරි
නැත්නම් ප්‍රයිවට් මැසේජ් එකක් හරි කමක් නැහැ දාලා ඉවරලා දාලා තියන්න පුළුවන් වෙච්ච වෙලාවක අනිවාර්යෙන් ඒකට උත්තරේ දෙනවා.